පාමුල වැතිරි හිත බැතිපා සංකාලතවුල් නිවාබැතින් පිණිපාකරමි සිරි සම්බුදු පාද නිවාවදාහල බුදු සමිඳුන් ත්‍රිවිධ රත්නයට නමස්කාරය කරලා පස්සේ මේ මහානායක ස්වාමි වහන්සේටත් නායක ස්වාමි වහන්සේටත් නමස්කාරය කරනවා. ඒ වගේම අපේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා බොහොම පින් සිද්දෙනවා. දායක පිරිස ස්වාමි වහන්සේ මේ විදියට, මේක මගේ පළවෙනි මං හිතනවා IBC පන්සලේ මුලට 2012 දී පටන් ගත්තන් පස්සේ පන්සලක වගේ මෙහෙම ඇවිල්ලා ලංකාවේ වෙන රටවල නැවුණා. පන්සලක ඇවිල්ලා මේම මේ මොකද්ද පින්කම මේ විදියට දහම් මේක පටන් කෙරුණේ මේ පළවෙනි වතාව ලංකාවේ. ඒ වගේම මේ උඩුම් ස්ථානේ මං මට ඒ වචන ඇහෙනකොටම රන්කොත් විහාරය කියලා මොකක්ද නිකන් පොඩි රැවුලීමක් හිතේ ඇති වුණා. ඇත්තටම ඊයේ තමයි මං ඊයේද අදද මට මතක නෑ මං කොහොම හරි මට පොඩ්ඩක් ඉතිහාසය ගැන මං චුට්ටක් එක හොයලා බැලුවා. මගේ හිතට ගොඩාක් මේ බුද්ධ ශාසනය කොහොම හරි අපි මේ ගොඩ ගන්න ඕනේ කියන එක, ඒ කියන්නේ අපි ප්‍රතිපත්තියෙන් ගොඩ ගන්න ඕනේ කියන එක සෑහෙන කාලයක් තිස්සේ මේ ජීවිතේට තිබ්බ දෙයක්. ඉතින් අවුරුදු 18 ඉඳන් ඒව මුල් මතුවෙච්ච වකවානුවේ මේ රටෙත් නෙමෙයි වෙන රටක ඒ කාලේ ඉඳන් මේ රහත් දජයයි මේ රහත් දජය ඇතුලේ තියෙන විමුක්තිය රකින්න ඕනේ කියන එක, මමත් තව මේකපත් වෙන්න ඕනේ තව රකින්න ඕනේ කියන එක ගොඩාක් තිබ්බ දෙයක්. ඉතින් පානදුරා වාදය විශේෂයෙන්ම මගේ හිතට ඒක මන් දන්නේ මොනවද වාදේ මොකද උනේ කියලා මන් දන්නේ නැහැ. හැබැයි කසාවතේ මොනහරි මහිමයක් පෙන්නවා කියන එක හිතේ තියෙනවා. ඒ වගේම අපේ පානදුරි අරියධම්ම ස්වාමි වහන්සේ, ඒ වගේ පෙරම්පුරණ උතුමන් වහන්සේලාගේ මේ උතුම් මේ අඩවිය ඇත්තටම මේවා මට හිතෙනවා ආයි පණ ගැනලා ශක්තිමත් වෙන්න ඕනේ. මේ මෙහෙ විතරක් නෙමෙයි රට පුරාවටම ලෝකෙ පුරාවටම මේ බුද්ධ ශාසනය ඖෂධයක් වගේ තියෙන ශාසනය. මනුෂ්‍යයන්ගේ විඥානය, මනුෂ්‍යයන්ගේ දෛවය, අපි කර්ම විපාකයි, පුනර්භවය, ඒවා ගැන ඇත්තටම වැටහීමක් ප්‍රායෝගිකව තියෙනවා නම් මේ ඇත්තට වැඩ කරන ක්‍රියාත්මක වෙන න්‍යායක් කියන එක, ඒක මත මේ ධර්ම මේ දහම මේ සම්බුදු කෙනෙක්ගේ සද්ධර්මය උයි මාර්ගය ප්‍රතිපත්තිය මතු කරලා ගන්න එක මං හිතන අවශ්‍යම දෙයක්. සාමාන්‍ය මම මෙහෙම ගමනක් වඩිනකොට ඒක සෑහෙන සැලසුම් කරන්න ඕන ගමනක්. මම එකට කියන්නේ නිකන් හරියට මේ ඇත්තට මෙහෙම එන්න අවුරුදු 18 වුණත් හිතුවේ තිබ්බට 2012 දී පොඩ්ඩක් ආවා. ඊට පස්සේ 2017 දී ආවා. ඊට පස්සේ ආයි ඔය දැම්මේ ආපු වකවානුවක්. හැබැයි මේ වගේ පන්සල් වලට ආරාධනාවක් හරි එහෙම කට්ටිය බාර අරන් ආපු පළවෙනි වතාව. කොහොම හරි මේකට හේතුවක් තියෙනවා. මමත් ගමනක් යන ගමන් තමයි මේ ගමන අනිත් අයව ගෙනියන්න බලන්නේ. ඉතින් මගේ දත් තිබ්බා අපි මේ කර්මානුරූපව නම් මේ ජීවිතයේ මේ දෛවයේ යන්නේ
අපි අපේ කර්ම නවත්ත ගන්න හරි සුද්ධ කරගන්න අපිට බැරි වෙනවා නම් අපිට අනිත් අයගේ සුද්ධ කරන්න ක්‍රමයක් ඒක වෙන්නේ නැහැ, ඒක ප්‍රායෝගික නැහැ. අපි ඒක කරගත්තොත් තමයි අපිට ඒක අනිත් අයවත් කරවන්න පුළුවන් වෙන්නේ. ඇත්තට මේ වචන නෙමෙයි ස්වාමීන් වහන්සේ උත් මොකද්ද කරේ මෙතෙක් කාලයක්, මොකද්ද තාම කරගෙන ඉන්නේ, ඒක තමයි ඇත්තට මිනිස්සුන්ට බලපාන්නේ. ඉතින් මගේ සෑහෙන කාලයක් ඒ වෙනුවෙන් මාව වඩා ගන්න මට පුළුවන් තපස් එක එක විදියට ලංකාවෙත් ඉන්දියාවේ විශේෂයෙන්ම ගත කරා. ඉතින් මේක විශේෂ අවස්ථාවක්. ගිය අවුරුද්දේ මේ බුද්ධ වචනේ දේශනාවල වටිනාකම මට ඉෂිවරු මාර්ගයෙන් ධෛර්යය ලැබිලා තමයි මේ ඊට පස්සේ ආරණ්‍යයක් ගෙහෙලා මෙහි කලක් තිස්සේ හදාගෙන හිටපු ආරණ්‍යයක් ඒකයි ආයි කියන්නේ පටන් ගත්තා. පටන් අරන් ඒකේ ප්‍රධාන වශයෙන් මේ පුහුණු වැඩපිළිවෙලක් එදා ඉඳන් මම කියලා තිබ්බා මේ රිට්‍රීට් ඒ කියන්නේ ස්ථානයේ නිවාසිකව ඉඳලා උපාසක පිරිස එහෙම හිටියොත් තමයි ඒක බුද්ධ වචනේ පාවිච්චි කළ කමඨහනක් වශයෙන් කර්මයේ ඔපරේෂන් එකක් වෙන මේ ඉඳීමක් වෙනවා කියලා. ඇත්තටම මේක අපේ ශාසනයේ තියෙන ප්‍රධාන එකක් තමයි. අපි සතර අපායට නොවැටෙන්න ප්‍රාර්ථනා කරනවා. මේ සෝවන් වෙන්න ඕනේ කියනවා, සකුදාගම් වෙන්න ඕනේ කියලා අපි අහනවායි අපි ප්‍රාර්ථනාත් කරනවා. කොහොමද වෙන්නේ මේක? මොකද්ද මෙතන හරියටම තියෙන ඒ දැන් අපි ප්‍රධාන ඔය සෝවන් වෙන එකටත් හේතුවක් තියෙනවා. ප්‍රධානත යෝනිසෝ මනසිකාරය කියන එක. ඒක මොකද්ද කියන එක හරියටම කොහොමද ඒක කරන්නේ කියන එක අන්න ඕකට උපකාරයක් දෙනවා ඒ රිට්‍රීට් එක. ඕක මම කලක් තිස්සේ අවුරුදු 18 19 මේ කාලේ ඉඳන්ම දැනගෙන යම් හිටියට තමයි මම සමාධියෙන් උත් ඊට පස්සේ පසු කාලයකදී බහු මහන වෙලා සමාධියට බර වෙලා ගොඩාක් මගේ ජීවිතේ යන්න වුණා. ඊට පස්සේ මේක ආයි දැන් මෑතකදී තමයි තරුණ කාලේ හොඳට කරගෙන හිටියට මෑතකදී තමයි ඒක මටත් දැන් කරනවා ආයි පොලිෂ් කරගන්නවා මිනිසුන්ටත් දෙන වකවානුවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් රටේ කේක දේවල් මේ කාලේ වෙනවා. සමාජයේ ඉන්න පිරිසට සමාජයේ ප්‍රවෘත්ති වලින් හැමතැනම හැමලි මේවට සම්බන්ධව ඉන්නවා. ඉතින් අපි මට ළඟදී කල්පනා වුණා මේක වැරදි පෙන්න හොය හොය දේවල් වල ඉන්නවට වඩා ප්‍රායෝගික හොඳම දේ තමයි ධනවාදී දෙයක් මතු කරන එක. එකක් තමයි බුද්ධාලම්බන ප්‍රීතිය. අනිත් එක තමයි සීලයට තල්ලු කරන එක. කට්ටියට ඒක ජීවත් වෙන එකට එන සහනය විඳින එක. ඒකත් එක්ක මොන දේ තිබ්බත් මේ ගිනි ගන්නවක් වත් මොනවා තිබ්බත් අර ඒ විදිහට තමන් මේකේ වටිනාකම දාලා තමන්ගේ මරණයට ගෙනිනවා කියලා හිතාන හිටියත් කිව්වත් මෙහි ඔක්කොම කඩාගෙන ලෝක යුද්ධයක් වෙනවා කිව්වත් තමන් මේ මනුෂ්‍යාත්මේ ප්‍රාණවත් ඉන්න මොහොත තප්පරේ කොහොමද ගෙවන්නේ කියන එක තමන්ට ඒක දුරදිග බලලා එහෙම සම්මාදිට්ඨියෙන් වඩන වැළපිළිවෙලක් එන්න ඕනේ පින්වතුනි. පින්වතුනි ධර්මයේ දැනගන්නකොට ඒක යම් පැහැදිලි වෙනකොට මේ රටවල් වල තියෙන මොකක් හරි අපි කියමුකෝ දේශපාලන ප්‍රශ්න, එහෙම නැත්නම් මොකද්ද ආර්ථික ප්‍රශ්න, වෙන මොන හරි ප්‍රශ්න වෙන්න පුළුවන්, දේශගුණී මොන හරි ඒ වලින් සිද්ධ වෙන විපර්යාස, ඒක නෙමෙයි පින්වතුනි. අපේ මේ කර්මාන් රූපව අපි අනේක ගැන අවබෝධයෙන් ඉන්න කෙනෙකුට කර්ම විපාක අනුව තමයි දැන් ඔය LTT ප්‍රශ්න තියෙන කාලේ මගේ ඇත්තටම මේ හිටියා ඥාති කෙනෙක් මල්ලි කෙනෙක් වගේ කෙනෙක්. ඉතින් එයා එයාෆෝස් එකේට බැඳුණා. එයාෆෝස් එකට බැඳලා එයාගේ එයා මේ පයිලට් තම පයිලට් කෙනෙක් හැටියට හිටියේ. ඉතින් එයාට එයාලංකා බැරි වෙච්ච හින්දා එයාෆෝස් එකට බැඳලා ෆ්ලයින් අවර්ස් මේවා කරගන්න එයා ඔහොම මේ ගත කරා. එතකොට එයාට LTT කමාන්ඩෝස්ලා අරගෙන යන මේ ෆ්ලයිට් එකක් යන්න වුණා. ඒකෙදි මේ අපි දැනගෙන හිටියා, ඇතර මම දැනගෙන හිටියා ඒ වෙනකොට උපාසක මහත්තයෙක් හැටියට මෙයාට මේ අකුස මෙයාගේ ඇත්තටම මම අර ඉෂිවරුත් එක්ක එදා ඉඳන් සම්බන්ධයත් එක්ක දැන් මේ මෙයාට අඳුරු කාලයක් යන්නේ. ඇත්තම කියනවනේ ඉෂිවරුන් ඉන්දියාවේදී මම එදා උපාසක කෙනෙක් හැටියට ගිහිල්ලා මම මගේ යම් වෙන වෙන දේවලුත් මේ සම්බන්ධ වෙලා වෙනවා ගමන් මෙයාගේ ගැනත් මම ඇහුවා. මගේ එකම නිකන් අපි යාළුවෝ වගේ කවුරුද්දක් මට වඩා බාලයි, මගේ මල්ලිටත් වඩා යා සමීපයි, මගේ මාමගේ පුතා.
ඒ බලනකොට ඇත්තටම ඒගොල්ලන් කිව්වේ මෙහාට ගිහිල්ලා මොන හරි ශාන්තියක් මේ වෙලාවේ කරන්න, මෙයාගේ වැඩි හොයන්න එපා කියලා කර්මය, හරි කර්ම විපාක දෙන ආකාරය. පස්සේ ඇත්තම කියනවා නම් එයාට ඒ වෙලාවේ ජීවිතේ නැති වෙන්න තියෙන විපාක දෙන මේකක් ගොලන්ගේ පේන ආකාරයට ඒක පෙවුනා. ඉතින් එයාට ඒ කාලෙත් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා. හැබැයි අරකට බැඳුනා, බැඳිලා මාස ගාණක් ගියේ නෑ ඒ ෆ්ලයිට් එක මෙයා වෙලා. ඉතින් මේ එක එක්කෙනාගේ මේ මොන මොන සමාජකට හොඳින් ඉන්නවා වගේ පේන්න පුළුවන් කවුරු හරි. හැබැයි සමාජකට අපි නාකි වෙලා වයස්ගත වෙලා අසනීපෙන් ඉන්න කෙනෙක් ගැන අපි බය වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නේ අපි දුක් වෙන අපි දැන් නැති වෙන්න තියෙනවා තව දවස් කීපෙකින්. ඒකට හොඳ උදාහරණයක් තමයි අපි සෝම ස්වාමීන් වහන්සේ. මගේ ගුරු ආච්චිව එදා සෝම ස්වාමීන් වහන්සේ බොහොම සමීපයි මගේ ආච්චිත් එක්ක. එදා ප්‍රසිද්ධ වෙන්න පෙර කාලෙදි දායක මෑණික් පාසක මෑණික් කෙනෙක් හැටියට මෑ හරියට උපකාර කරා ඒ කාලේ. ඉතින් ස්වාමීන් වහන්සේ දැනගත්තම බොහොම ගිලන්ව දැන් වයස්ගතව ඉන්නවා කියලා. එතකොට ප්‍රසිද්ධයි ගොඩක් අමාරු වෙලාවක් නැහැ. ස්වාමීන් වහන්සේ වැඩි වෙලාවේ අපි වැඩි හරියට මේ ආච්චි දැන් හෙට අනිද්දම නැති වෙන්න තියෙන හින්දා අපි ආච්චිව බල්ල ආශිර්වාද කරලා යන්න කියලා. ඊට පස්සේ ගිහිල්ලා මාස 3කින් පස්සේ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. ඉතින් පින්වතුනි යථාර්ථය මොකද්ද දන්නේ නැහැ. ඒක යථාර්ථය වෙනවා හේතුඵල ධර්මය අනුව. යම් දේවල් මේ පේන්න ඇහැට කනට නාසය දිවි ශරීරයට ඒ ස්පර්ශ වෙන දේවල් ඒවා අපි ප්‍රායෝගිකව වැටහෙන්න ඕනේ. ඒතකොට තමන් එක එක්කෙනා එක ලෝකයක්. ඒ ලෝකේ සුද්ධ කරගන්න ඕනේ පින්වතුනි. අපි තාම ඒකයි අපි සමාකලට අපි මෙතන ලෝකේ නෙමෙයි කියලා පෙන්වන හැම දෙයක්ම අසත්පුරුෂ දැනුමක්. තමන්ව නොමග යවනවා. තමන්ව හරි තැන මේවා කරන්නේ නැහැ. ඉතින් අපි දන්නවා රාග, ද්වේෂ, මෝහ ඔය තුන තමයි අපේ කර්ම කරවන්නේ. ඉතින් අපි සාමාන්‍ය රාගය, ද්වේෂය, මෝහය ඔය තුන ඇවිස්සෙන පැත්තෙන් එන සතුට තියෙනවා. తాවකාලික හරි විශේෂම රාගයෙන් ඇලිම් ඇති කළා. ඒ කියන්නේ සුඛ වින්දනය, සැප වින්දන අපි විඳිනකොට ඒ වින්දනොට ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වෙලාවට සනීපයි තමයි. ඒක එක පැත්තකින් විඳින දෙයක්. සාමාන්‍ය අපි බොහෝ බහුතරයක් ඒකට තමයි පුරුදු වෙලා තියෙන්නේ. තව පැත්තක් තියෙනවා මේක මග ඇරලා අපි ආශ කරන දේ එක්කවත් ඇරලා එක්කෝ ඒවා අපි මේ මනස ඒ විදිහට ඒ අරමුණු ඉන්ද්‍රියන් ඒ කියන්නේ තණ්හාව උස්සන ඒවා නොකර ඉන්න එකේ අපිට තියෙනවා යම් එන සැනසීමක්. අපි ඒවට කියනවා නිරාමිස සතුට කියලා. ওই සතුට දෙකක් පින්වතුනි. ඇත්තට සමාජලාට අපේ ඉතින් අපිට ඒකත් දැනීමක්. හැබැයි බුදුහාඳුර ඒ දැනීම අනුමත කරනවා. ඒ දැනීම යහමින් අත්දකපු කෙනෙක් අරක බරක් දුකක් හැටියට පේනවා. ඒක සමාජට පොඩ්ඩක් අර හිතේ තියෙන මත් වෙන ගතියට පොඩ්ඩක් හරි එහෙම ගිහිල්ලා මෙයා වුණාම ඒකේ තියෙන බර, ඒකේ තියෙන පසුතැවිල්ල ඒක විඳිනවා. ඉතින් ඒක යහමින් මේ පැත්තක් වඩලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කොයි වෙලේද අර පැත්තට එන්නේ කියලා ඒක වග බලා ගන්නවා. ඉතින් මේ දෙකක් තෝරන්න තියෙනවා පින්වතුනි. ඒ මානසික සුවය විඳීගෙන ඒ කියන්නේ ඒ පැත්තට බර වෙලා එතකොට අපි කොහේ හරි සීලය කැඩෙනකොට අපිට ඒක තේරෙනවා. සීලය කියලා වෙනම සමාදන් වෙන්න ඕනේ. තමන්ට සීලයක් කැඩෙනකොට අපිට තේරෙනවා. එතකොට මේක මොකද ෂණෙන් අපිට පේනවා. අපි හිත දිහා බලන්න පුරුදු වෙනවා. අපි වැරද්දක් කරනකොට අපිට වැරද්ද මේ කරලා පස්සේ එන දැනෙන එක අපිට ඒක පොඩ පොඩ පුරුදු වෙනවා. අරක සියුම් සනීපයක්. ඒ සියුම් සනීපයේ පින්වතුනි අර තුවාලයක් සුවපත් වෙනවා වගේ වැඩක්. අරක තුවාලේ පොඩ්ඩක් මේ ඇනලා මේවා කළා කහනකොට මෙහා කරලෙන සනීප වගේ. ඒක හැබැයි වන වෙනවා. අරක නෙමේ අරකට බෙහෙත් කරනවා වගේ සමහරට අමාරුවෙන් සංවර වෙලා ඉඳ ඉඳ තියෙනවා. ඉතින් පිඟුතුනි ඒක දැන් අද මම හිතන මට ප්‍රශ්නයකුත් පණිවිඩයක් ආවා. කොහොමද මේ ජීවිතේ මනද බැලන්ස් කරගන්නේ කියලා මම ඒ ඔක්කොට මෙන් ඉස්සලා දැන් මේක පොඩ්ඩක් ස්වාමිවාසගේ බණ සාමාන්‍යයෙන් එහෙන් මෙහෙන් යනවා. මම කොහොම හරි පොඩ්ඩක් ඒ කරුණු ටික කියන්න බලන්න. පින්වතුනි මේක දිනපතා අපි දිනු කරගන්න නම් අනිත් පැත්ත අපි මතු කරගන්න ඕනේ. ඒ කියන්නේ
අපි නිරාමිස සත්‍ය සතුටට බර වෙලා කටයුතු කරන පැත්තක් වෙන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් අපි රාජකාරී කරන තැනක් වෙනවා. පෞල් ජීවිතේ වෙනවා. එතනදී පින්වතුනි විශේෂයෙන්ම අපි රස්සාවල් ඒවා කරනකොට අපි දැනගන්න ඕනේ අඩුම ගානේ අද නම් මං හිතන අද කාලේ සත්‍ය රැකගෙන කරුණාවෙන් ඒ කටයුතු කරන්න. ඔය දෙකෙන්වත් අපි කරන්න පුරුදු වුණොත් සෙල්ලමටවත් බොරුවක් කියන්නේ නැතුව ඒ කියන්නේ ඒ විදිහට අපි පොඩ්ඩක් ඒ පොඩි සරල ශික්ෂාපදේ මට හිතෙනවා කරෝතින් අපිට ඉස්සරහට දියුණු වෙගෙන යන්න ඕන අවශ්‍ය දේ මොකද්ද එතනින් උත් ගන්න පුළුවන්. ඉතින් හැබැයි මේ මගේ ඇත්තටම යන්න ඕන කෙනෙක් ඉන්නවා නම් පොඩ පොඩ අපි ජීවිතේ සරල කරන්න ඕනේ. අපි සල්ලි හම්බ කරන්නවත් ඒ වගේ විශේෂ රාජකාරී වලට ගොඩාක් ඇලිලා කරන්න ගියොත් පින්වතුනි කල්ලි අධි අපි වයස ගියත් ඔය ඇලිම තියෙනවා. අපේ ඇඟ බැරි වෙනකල් ඒ සංස්කාරය රිපීට් වෙනවා. එහෙම අපි දකිනවා අපි රිටයර් වෙන්නම් කියලා කිව්වට සමාජකලට අපි වෙන ඒවට වඩා මේකට අපේ වෘත්තියට ඒවට ඇලිලා ලකුවට වයස ගියත් අපි බැරි වෙනකල් සමාජයේ අයින් කරනකල් අපි ඒක එතකොට අපිට ඒක ලොකු දුකක් වෙනවා පින්වතුනි. ඉතින් ඒක වෙන්නේ ඉස්සෙල්ලා එතනදී වුණත් අපි ක්‍රියාවෙන් විතරක් කරන්න ගොඩක් සම්බන්ධ වෙන්නේ නැතුව කරන්න සැහැල්ලු මනසකින් කරන්න වර්තමානයේ හිත තියාගෙන කරන්න මේ ඔක්කොම පටන් ගන්න උදේ දිනචරියාවේ එක වෙන්න ඕනේ පින්වතුනි. අනිත් එක තමයි ගෙවදොරොල්ල කට්ටියත් එක්ක. ඉතින් తాවකාලික මොකක්ද එකට කියන්නේ తాවකාලික කෝච්චි පෙට්ටියක නැග්ග කියලා එක කල්පනා වෙන්න ඕනේ පින්වතුනි. මොකද අපි ඒ ලොකුවට බැඳින් ඉඩ දුන්නොතින් එතනත් මං වෙන දෙයක් කියන්නම්. එහෙම අපි ඇලිලා ගැටිලා කර්ම රැස් කරාම අපි මැරෙන වෙලාවේදී සිද්ධ වෙන දෙයක් තියෙනවා පින්වතුනි. අපි ඒ අනුව කර්ම රැස් කරලා ගමනක් යනවා. ඉතින් මෙතන මේ චුට්ටයි මිනිස්සු ඉන්නේ. මේ පෘථිවිය ගත්තත් හරි චුට්ටයි. මේක මහා උත්තම ආත්මයක්. මේ ආත්මෙන් තමන් මේකෙන් අපිට ලොකු රැකවරණයකටයි දුක් වේදනාවක් එන්නේ නැති පැත්තකට අපි විශේෂ මනසක් හදාගෙන යන්න පුළුවන් තලයක තමයි මේ ඉන්නේ පින්වතුනි. ඉතින් මේකේ උපරිම ප්‍රයෝජනෙට ගත්තොතින් තමයි වටින්නේ. ඒකායන ඉලක්කයක් තියෙන්න ඕනේ. නැත්නම් අපි අරකට මේකට මෙහෙම මෙහෙම හැරි ගියොත් එක එකගේ මතවලට හැරි ගියොත් මේකේ අපි කිසි දෙයක් හරියට අවබෝධ වෙන්නත් අපි මොනවත් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් පින්වතුනි දැන් අපි සාමාන්‍යයෙන් ඒ විදිහට අපි සැහැණ නිදහස් වෙන්න ඕනේ කයෙන්. ඒ කියන්නේ කයෙන් සැහැණ ප්‍රමාණයක් නිදහසක් ලබන්න ඕනේ අපේ භාවනාවක් කරනකොට. ඉතින් භාවනාවක් කරන් ඉස්සෙල්ලා අපේ සීලයක් රැකෙන්න ඕනේ. සීලයක් අපි කොහෙද කැඩෙන්නේ? අර විදිහට එහෙම ඒක රකින්නකොට එන සතුට අපි පොඩ්ඩක් විඳින්න පුරුදු වෙන්න ඕනේ. ඇත්ත කියනකොට කරුණාවන්ත වෙනකොට කරන දෙයක් කාගවත් හිත රිද්වන්නේ දුකක් දෙන්නේ නැතුව එහෙම වචනයකින් හරි එහෙම කරන්න පුරුදු වුණොත් ওই විදිහට අපි පොඩ්ඩක් ඒව පුරුදු වෙන්න ඕනේ. ඉතින් රාජකාරියයි ගෙවල් දොරලොලයි බැඳෙන්නේ නැතුව ඒකට අඩු ගානේ ඒ වක්කම දාලා කැලේ යනවා නෙමෙයි. උදේ වෙලාවේ තියෙන්න ඕනේ භාවනාවක් මෛත්‍රී හරි ආනාපාන සති හරි ඒක තමන්ට ඒව කල්පනා වෙන්නේ නැතිකොට එන සැහැල්ලුවක් තියෙනවා. ඒ සැහැල්ලු රස විඳින්න ඕනේ පින්වතුනි. ඒ සැහැල්ලු රස විඳොතින් තමන් එතකොට තමයි හයියේ එන්නේ. දවස පටන් ගන්නකොට දවසේදී මහන්සියක් නැතුව කටයුතු කරන්න මම ඔක ගොඩාක් කියනවා පින්වතුනි. වැඩිය ලොකු බණක් නෑ මේ ප්‍රධාන දේවල් මාර්ගය යන්න තමයි කියන්න වෙන්නේ. ඉතින් දැන් ඔතනට අයිති එකක් තමයි අපිට අයිති වෙනවා ඉන්ද්‍රිය සංවර සීලය. වැඩිය තොරතුරු ගන්න නැතුව ඉන්න එක. අනිත් එක තමයි කයට සිහ පීඨන එක. ඔය දෙක අපි දැන් උනා try කරන්න පුළුවන් පින්වතුනි. උදේට අපි උදේ පාන්දර මෛත්‍රී ආනාපාන සතිය වඩන කොටත් අපි බලන්න දවස් දෙකක් අපිට හරියන්නේ ප්‍රතිඵලයක් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ අතර අපි කඩන කොහෙද අපි ගොරෝසුව කඩන සීලයක් ගැන හිතන්න ඕනේ. අද කාලේ බැලුවත් අද බැලුවතින් පින්වතුනි ගොඩාක් අපිට ඇබ්බැහි වෙන දේවල් බොහෝ තියෙනවා. විශේෂයෙන්ම ෆෝන් එක. ඒක කාම ලෝකේ සෑහෙන අපිව ඒ කියන්නේ කාම ලෝකයට සෑහෙන අපිව ලං කරලා තියෙනවා. කාම ලෝකේ ලොකු කරලා තියෙනවා. ඉතින් ඒවා හොඳට හොයාගෙන තියෙනවා අපි ඒකට ගොඩාක් ඇබ්බැහි. රෑ වෙනකල් ෆෝන් පාවිච්චි කරන එක. උදේ නැගිට ගමන් ෆෝන් පාවිච්චි කරන එක. මෙතන පින්වතුනි මම හිතනවා මේ සුරා මේරය කිව්වේ නැති වුණාට ඩොපමින් කියන හෝමෝනේ අපි අරක්කු හරි මොන හරි වෙන බීමක් නැත්තම් වෙන කුඩු හරි ගන්නකොට එන ඩොපමින් ප්‍රමාණයට සමාන ප්‍රමාණවල්
අර මොලේ වැඩ කරන විදිහෙන් පින්වතුනි වෙනවා ෆෝන් එකත් එක්ක. ඒ වගේම ඕකේ තියෙනවා අර අපි ඉක්මනට බල 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 යන මේකක්. ඒකෙදි ඩොපමින් යනවා වැඩි. ඔය මොකද ෂෝට්ස් කියලා කියන්නේ. ඉතින් මේක අපි අනිවාර්යයෙන්ම මොන හරි අපේ මොලේ නිකන් නන්නත්කාරව මෙහෙම යන්ඩිඩ තියන ජීවිතෙත් මේවා ප්‍රායෝගිකව යම් ප්‍රමාණයක් අපි යම් ප්‍රමාණයක් කියන්නේ අපේ රාජකාරී වලට අවශ්‍ය විදියට මේ පාවිච්චි කරන්න වෙනවනේ අද. ඒක ඒ தත්ත්වය තියෙනවා අනිවාර්යෙන්. හැබැයි අර වගේ අනවශ්‍ය විදියට ඒකේ හානිය අඳුරගෙන පිටරටයි ඒක දැනගෙන කරනවා. හානිය අඳුරගෙන අපේ කාලේ නැති වෙනවා, අපේ ශක්තිය නැති වෙනවා කියන අවබෝධයෙන් ඒක සීමා කර කර ඒවා එන එක. එතකොට අපි පොඩ්ඩක් නිෂ්කලංකව මේ හිතේ අවධානය දියුණු කරන එක මිනිසෙක් වශයෙන් කොහොමරි දියුණු කරන්න බලන්න ඕනේ. මේ එක දෙයකට අවධානය යොමු කරන එක ඒක පොඩ්ඩ පොඩ්ඩ ඒක තමයි මිනිස්යාට තියෙන මේ කරගත්තනම් ඉහළම කරගත්තේ මොනවත් වෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ පින්වතුනි. එතකොට ওই අවධානේ ඉහළම එක තමයි යෝනිසෝ මනසිකාරෙන් එන ධර්මඥානය. මාර්ගඵල මට්ටමක් ඒ තමයි ලැබුණොත් ඒක තමයි වටින්නේම මනුෂ්‍යාත්මේ. ඊට එහා අඩුම ගානේ 100 සතිය පාවිච්චි කරන වර්තමාන හිත තියාගන්න පුළුවන් ශක්තිය වඩ වඩ යන්නේක මහන්සි හිතක් නැතුව කයට 100 පීටලා ඉන්ද්‍රිය සංවර සීලය රැකගෙන එහෙට මෙහෙට විශේෂම ඇස් වලින් අපි ප්‍රායෝගිකව එහෙට මෙහෙට යන්නේවා අඳුර ගන්න ඕනේ පිංගුතුනි. ඒක නොකරන්න try කරන්න ඕනේ. ඒකට හයිය ගන්න ඕනේ අර වගේ උදේ වෙලාවක වැඩපිළිවෙලක් තියෙන්න වෙනවා. එහෙම වුණොත් තමයි හයිය ලැබෙන්නේ අර හිත පිසුදු වෙච්ච සනීපේ විඳගෙන දවස ගෙවන්න. ඕකෙන් පටන් ගන්න ප්‍රායෝගිකව. එතකොට අර වගේ අබ්බැහි වෙන එක එකට හිතන්න ඕනේ අයින් කරන්නේ කොහොමද කියලා. ඒවා අවුල් වෙච්ච කාමර තියාගන්න අරකයි. කාමර ඔක්කොම අස් කරන්න ඕනේ. ඒක ළඟදි මටත් මමත් කෙරුණේ ළඟදි. මොකද මේ තියෙන්නේ මමත් කැලේ ගිහිල්ලා එනවා, හිමාලයේ ගිහිල්ලා එනවා. ඉතින් අර මගේ කියලා කාමරයක් නැහැ. මං කලක් තිස්සේ ඔය සංවිධානය කරන්න හිටපු තැන. ඉතින් ඒක ටිකක් අවුල්. එතන භාවනා කරන්න හිතෙන්නේ නැහැ. මම අර වෙන වෙන දේවල් කළා එනවා එහාට රැට සැතපෙන කොළඹ වැඩ හිටියොත්. ඉතින් මගේ කවදාවත් ප්ලෑන් එක නේ අඩුගන්නේ. දැන් නම් ටිකක් අර කල්පනා වෙනවා එතනට ගිහිල්ලත් භාවනා කරන්න. ඒ කාමරේ පිළිවෙලට ඔක්කොම අයින් කළා. ඒක ඒකෙන් පටන් ගන්න ඕනේ පින්වතුනි. අපිට කල් නැහැ ජීවත් වෙන්න මේ මනුලව ගොඩක්. තියෙන කාලෙදී අපි මෙහෙම හරියට අපිව හදාගත්තා නම් අපිට මේ ශාසනයෙන් ඒ වගේම අපේ කර්මය කුසලයේ අවදි කරනකොට පින්වතුනි එහෙම ඇවිදින චෛත්‍යයක් වෙනවා. ඇවිදින බෝධියක් වෙනවා. එතකොට අපේ කර්මානුරූපව සමාජයේ මොකකටද සම්බන්ධ වෙන්නේ? ඒ සම්බන්ධ වෙන එකට අපි ක්ලේශයන්ගෙන් තොරව හරි අඩුවෙන් අපි ඒකට කටයුතු කියන්න කරන්න පටන් ගන්නවා. මට මතකයි මහානායක ස්වාමීන් වහන්සේ කියනවා රට හදන්න නම් මිනිහ හදන්න නැතුව රට හදන්න බෑ කියලා. එතකොට මිනිහ හදනවා කියන ඔය දේ තමයි මනස හදන එක. ඉතින් අපි මේ රාගයේ ద్వේෂයේ මොහොතේ අහුවෙන්නේ නැති මනසක්. එහෙම තමයි අපිට ඒකෙන් තමයි අපි නායකත්වයක් එන්න ඕනි පින්වත මේ ධර්මද්වීපේ. මේ උතුම් ධර්මද්වීපේ මේකට දක්ෂ ධර්මද්වීපයක් වෙන්න ඕනේ. ධර්මද්වීපේ මේකට දක්ෂ මිනිස්යෙන් බිහි වෙලා එන එකයි මේ ශාසනයේ ප්‍රතිපත්ති ශාසනයේ අවදි වෙන්න ඕනේ. ඒක අවදි කරන්නේ අනිත් හැව අවදි කරන එක කල්පනා කරන එකක් නෙමෙයි. ඒක තමන් අවදි වෙන්නේ කොහොමද කියලා හිතන්න ඕනේ. එතකොට ඒක බලපාන්න පටන් ගන්නවා. ඉතින් ඒක වෙන්න බැරි කමක් නැහැ. මට විශ්වාසයි මොන මොන විපර්යාස තිබ්බත් ඔය අස්සේ තමයි යම් යම් ධර්ම මේවා මතුවෙන්න පටන් ගන්න පින්වතුනි. බුද්ධ ශාසනය නිකම්ම හොම නැති වෙලා විනාශ වෙන්න විදියක් නැහැ. ඒකට ගුණ පුරපු ඒවා වඩපු උත්තම පිරිස ආයි කොහෙන් කොහෙන් හරි එනවා. ඒ වගේම වඩිනවා. ඒ වගේම මිනිසුත් ඉන්නවා පෙරම් පුරාගෙන ගුණ පුරගෙන හිටපු අය. ඔය සත්ව ගතියට මේකට යන හැමෝම නෙමෙයි පින්වතුනි. හිතෙන් කල්පනා කරලා වංචනික භාවය නැති කරගන්න ඕනේ කියලා නිකම් ඒ දේවල් වලින් මිදෙන්න ඕනේ කියලා හිතන පිරිසක් මිදීගෙන යන කටිකුත් ඉන්නවා. ඉතින් අද වැඩේ තියෙන්නේ දැන් අපිට සමාජලට මෙහෙම කතා කරන්න හොඳට පුළුවන් කට්ටියත් මුණ ගැහෙනවා. හැබැයි ඒකයි ක්‍රියාවයි එකට සම්බන්ධ වෙන එක අපිට සැකේකුත් තියෙනවා. හේතුව මොකද? අපි ඒ අයගේ පෞෂ්‍යත්වය දකිනවා. වැඩිය පළවත් පෞෂ්‍ය බොහොම දුර්වල පෞෂ්‍යත්වයක්. ඒ පෞෂ්‍යත්වය කියන එක හැදෙන්නේ අපේ චරිතය හැංගිලා ඉන්නකොටත් කරන දේ අනුව, තනියම ඉන්නකොටත් කරන දේ අනුව. ඉතින් අද කාලේ මේ කලියුගය කියලාත් කියන්න පුළුවන් අපිට එක විදියකින්. පොඩ්ඩක් ඒවල අඩුපාඩු තියෙන යුගයකට ඇවිල්ලා තියෙනවා. පේන එක නෙමේ පස්සේ බලනකොට කරන දේවල්. ඉතින් ඒක අපි එක එක්කෙනා අනිත් අයව හදන වැඩපිළිවෙලක් නෙමේ. තමන් තමන් මේකෙන් කොහොමද මිදෙන්නේ? කොහොමද මම මේක කරවන්නේ?
තනියම ඉන්නකොට මං තව කොහොමද මේ මගේ කල්පනාවල් බලාගෙන මගේ වචන ක්‍රියාවල් පිරිසුදු කරගන්නේ. ඒ වගේ මං පිරිසුදු කරපු හිටපු ජීවිතයේ එන සනීපයක් තියෙනවා පින්වතුනි. මම එක කියනවා දැන් සාමාන්‍යයෙන් දැන් අපි අර යහමින් ඒ දහම වඩනකොට බොහොම ප්‍රකටව අපේ කයත් වෙනසක් වෙනවා. ඒ පෞෂත්වය කියවම ඒකේ වටේට ඇති වෙන අවුර එකක් තියෙනවා. කිරණ තියෙනවා පින්වතුනි. ඒ කිරණ මේ මොනවාද කිරණ වෙනස් වෙනවා. කට්ටියට පේනුලම මෙයාගේ සිරියාවක් තියෙනවා කියලා. දැන් අපි බොන කෙනෙක් හරි වෙන වැඩ වැරදි දේවල් කරන කෙනෙක්. එක්ක වැරදි කියන්නේ රාග ද්වේෂ මොහේ අවුස්සන කෙනෙක් ගොඩක්. ඒකෙදි අර එකක් මං ඉස්සර කියනවා ඒ ඉහළ තලත් පහළ තලත් ඇරෙනවා අමනුෂ්‍යොත් ලං වෙනවා. ඒක තව පැත්තක් තියෙනවා. ඒගොල්ලෝ වටේට. දැන් මම ඔය කතාව කියන්නම්. මං දැන් ඕක කියලා තිනවා හරියට බනවලට. ඒක කමන්නේ කියන්නම් මේ වෙලාවෙත්. ඔය මේක කිව්වොත් හරිද දන්නේ නැහැ. එක මම දැනගත්ත මේ සමාජේව කියන්න බෑ. මොකද මේ කොහොම හරි මෙහෙම මං කියන්නම්. එක අවස්ථාවකදී එක මේ එක මහත්ෙක් එක පුද්ගලෙක් කවුරු හරි එයා පොඩ්ඩක් නොමග ගිහිල්ලා හිටියා. නොම කියන්නේ එයාගේ යම් අට මේ බොහොම නරක කටයුත්තක් එයාට නරක වෙලාවට හැබැයි හොඳ ගුණපුරණ උත්තමෙක් සමහර පෙරම්පුරණ උත්තමෙක් වෙන්නත් පුළුවන්. එහෙම එක්කෙනෙක් ඇත්තට. මෙහෙම වුණාට ඒ අයම තමයි සමාජකලාවට පෙර අකුසල් කර්ම මතුවෙලා පොඩ්ඩක් කොහොම එළියට ඉතින් අපි එළියෙන් දැක්කොත් සමහරට ඒ වෙලාවේ හිතයි මෙයා මොන පෞකාරයක්ද කියලා. ඉතින් එහෙම කෙනෙක් ඇත්ත කියනවා නම් නැත්තම් මෙයා හොඳ ගුණපුරණ උත්තමෙක් ඇත්තට. මම දන්න විදියට මට දැනෙන විදියට කොහොම හරි මෙයා ඒකෙන් ආවරණ වෙලා හිටපු වෙලාවක තමයි මාව මුණ ගැසුනේ මේ කෙනා. මම හරියම ඇත්ත කියන්නේ නැති හින්දා මේකේ පොඩ්ඩක් වහලා කියන හින්දා මේ හරි කරුණු කෙනා කියමුකෝ. එතකොට මේ කෙනා මේ මට ඇවිල්ලා කිව්වා මේ ස්වාමී වංශ මට මෙහෙම ගැටලුවක් තියෙනවා. ඇත්තට මෙයා මේ නරක දේ බලනවා. මොකද ඒකට කියන්නේ මේ එයා සෑහෙන කාලයක් අර නරක වීඩියෝ බලනවා ෆෝන් එක හරහා. ඉතින් මෙයා කියනවා මේ මෑතක ඉඳන් ස්වාමී වංශ මට මෙහෙම ඇබ්බැහි වෙලා තිබ්බා. මම මේ විදියට කර කර හිටියා. මේ මගේ දැන් ළඟදී ඉඳන් මගේ වටේට අසුචි ගඳ එනවා කියලා. මොකද එයාගේ යාළුවත් ඇහුවා ඒ වෙලාව එනකොට මං ගාවට එනකොට ඇහුවා මේ නාලදාවේ කියලා. එතකොට මාස්ටර්කක මොකද එහෙම ඇහුවේ කියලා. පස්සේ තමයි මෙයා මේ කාරණාව කිව්වේ මගේ ළඟ මේ අසුචි ගඳ එනවා කියලා. ඔය එක පැත්තක් පින්වතුනි. අපේ සීලය කැඩලා යනකොට සීලය කැඩෙන භූත ප්‍රේත කොට්ටාෂ ලං වෙනවා අපේ. ඒතර අපිත් එහෙමම හිටියොත් මේ ලෝකෙටම තමයි ඒ තැන් මොකද අධික රාගය අධික ද්වේෂය යක්ෂ කොට්ටාෂේම අපි මේ මට්ටමට මෙයාකොත් එහෙම ලං කරනවා. ඉතින් අපි ඒකත් පරිස්සම් වෙන්න ඕනේ. ඒක අපිට තේරෙනකොට එහෙම ඔළුවට වදින්න ඕනේ මේ වලින් බේරෙන්නම් පින්වතුනි. නැත්තම් අපි මේක ලාවට හිතුවොත් නාලාවම හරි මොකක් හරි වෙන දෙයක් කරලා ආවම මේක හරි කියලා අන්න එහෙම හිතාගෙන තමයි අපි හොව කරන්නේ පින්වතුනි. ඒකට අපි ඉඩ දෙන්නේ විල් අදිෂ්ඨානය මේක නවත්තන්න ඕනේ කියලා අදිෂ්ඨානය එන්නේ නැත්තේ. ඒතර අනිත් එක තමයි ඔය වගේ තව තියෙනවා අනිත් පැත්තට මේක සංවරය කරනකොට පින්වතුනි තව පැත්තක් තියෙනවා. මම මේක ඉස්සර කිව්වා කියලා තියෙනවා හරියටම. දැන් අපේ රාගය ද්වේෂය මොහ අවස්සනකොට අපේ යම් ඇඟේ හෝමෝන ඇති වෙනවා. ඒක සෝමස්වාමී මහත්මයා ඉස්සර කිව්වේ ඒ හෝමෝන අපිව සාමාන්‍යයෙන් ඇති කරන ඒ සිතුවිලි ඇති කරන. එහෙම සම්බන්ධයක් තියෙනවා අපේ ඇඟේ. අපි ඒවා අවස්සනකොට අපේ ඒ ඇඟේ ඇති වෙච්ච ඒවා අර සිතුවිලි ඇති කරනවා. එතකොට ස්වාමී මහත්මයා ඒ කාලේ කිව්වේ අපි ඒක සංවර කරන් හිත දමනය කරගෙන යනකොටත් එක මට්ටමකට ආවම මොන හරි ඇඟේ හැදෙන්න ඕනේ නේද කියලා. උන්වහන්සේ එදා කිව්වේ ඔය අර හෝමෝන් පැත්ත කිව්වේ ඇඩ්‍රිනලින් කියන එක. අනිත් පැත්තට හැදෙනවා පින්වතුනි උන්වහන්සේ ස්වාමීන් වහන්සේ දක්වා රින ඇඩ්‍රිනලින් කියලා. එතකොට මස් ස්වාමීන් වහන්සේ නිකම් මතක් කරා ඒ කාලේ මේ ඕජස් කියලා දෙයක් තියෙනවා ආයුර්වේදේ. මේ ඕජස් කියන එක පින්වතුනි මේ හැදෙනවා අනිත් පැත්තට. ඒක ධනවාදී. ඒක සාමාන්‍යයෙන් උඩට ගිහිල්ලා මොලේට යන දෙයක්. මොලේ ඇරිච්ච නැති සෛල ඇරෙන්න පටන් ගන්නවා මේක සාමාන්‍යයෙන් ගියාම. එතකොට ඕජස් කියන එක අර දහම් සූත්‍ර බලනකොට මෙනී කරනකොට හැදෙනවා තේජස් කියලා. දැන් මේවා යහමින් හැදෙනකොට පින්වතුනි භක්තිය සද්ධාව සීලය රකින එක දමණය කරන් ටික කලක් ඉන්නකොට පින්වතුනි අර විදියට එකක් හැදෙන්න පටන් ගන්නවා. මේ හැදෙන එක ගිහිල්ලා මොලේ තැම්පත් වෙනවා.
ඊට පස්සේ ඒක ඇති කරනවා අර සිතුවිලි. අර එහෙම එකට සම්බන්ධලා මුලට අමාරු වුණාට පස්සේ එතනත් නිකන් චක්‍රයක් හැදෙනවා තමන්ට ඒ බලේ ශක්තිය වැඩි කරන් යන පැත්තක්. ඒක යහමින් හැදෙනකොට ඇඟේ පේනවා පින්වතුනි. ඇඟේ ඇත්තටම මේ තමන්ගේ කළු සුදු මොන සුදු හරි කළු හමක් තියෙන්න පුළුවන්. ඒ මොන හම වුණත් ඒකේ ෂයින් එකක් එන්න පටන් ගන්නවා. ඒක දිලිසෙන්න පටන් ගන්නවා. ක්‍රීම් ගහලා නෙමෙයි. ඒකේ ඒ අර සම බොහොම සියුම් මේ සිනිදු සමක් වෙන්න පටන් ගන්නවා. ඒක මේ ඒ වගේ මම කියන මෙතන ෂයින් එකක් එනවා මේ කඹුල් වල. මේ ෂයින් එක මේ දිස් වෙන එක නැති කරන්න එපා. නැති කරගන්න එපා. ඉතින් මේවා පොඩි පොඩි ලක්ෂණ තමයි ධෛර්යයක් වෙන්න ඕනේ. මෙහෙම සිල් කඩාගෙන මේ විදියට අපි මේ පැත්ත ගියාම මේ විදියට හානියක් වෙනවා. මේක මේ සාමාන්‍යයෙන් පේන හානි. අනිත් පැත්තට මේකේ තව ඒවා තියෙනවා. අපි ඔහොම කර්ම රැස් කරන් ගියාම අපි චුතිසිතක් හදනවා පින්වතුනි. මීට වඩා බොහොම ටිකක් ප්‍රශ්න තියෙන තැනකට වැටෙන්න. මම ඒක ගැනත් කියන්නම් පොඩ්ඩක්. මේ කරුණු කිව්වේ තමන්ට ඉතින් දිනපතා දැන් පටන් ගන්න එක වටිනවා භාවනාවත් එක්ක. පින්වතුනි මේවා අපේ රටට හරි දැන් අපිට එක එක ඒවා ඔළුවේ තියෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්නත් තියෙන්න පුළුවන්. හැබැයි ලැබිච්ච දැන් උනත් කෑම මොන හරි ලැබෙන විදිය තියෙන විදියෙන් හරි තමන්ගේ ජීවත් වෙන විදියෙන් හරි පුළුවන් ටිකක් ඒවල යම් සහනයක් තියෙන්න ඕනේ අවංකවම. ඒවා සම්පූර්ණයෙන්ම නැතුව මං හිතන්නේ ටිකක් අමාරුයි. ඒක තමන්ට ඒ මට්ටමට පින මදි නම් තාමනේ ජීවත් වෙන්නේ කොහොමද කියලා. දැන් විශේෂයෙන් පිට රටවල මම ගියාම ඒ රටවල කට්ටියට ගොඩාක් නිදහස තියෙනවා. ආර්ථිකය ගැන හිතෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒවලින් නිදහස තියෙනවා. එතකොට ඒගොල්ලන්ට මේක නිදහසේ වඩන අවකාශය තියෙනවා. ඉතින් අපේ කට්ටියටත් ඇත්තටම මට දුකයි මේ උතුම් ධර්මයේ රැකගෙන ආපු මේ પરම්පරාවල ඉන්න මේ උතුම් දේශයේ මේ මිනිස්යන්ට ඉක්මනට සහනයක් දෙන්න ඕනේ. ඒවට අවශ්‍ය කරන මේ නායකත්වයක් ඒ උත්තම පිරිසක් බිහි වෙන්නත් ඕනේ. අපේ මනස උත්තම වුණොතින් පවිත්‍ර වුණොතින් ඒකට අපිට ඒ පින් අපිට පිනක් තියෙන්න පුළුවන්. එහෙම එකක් බාහිර වුණත් අපිට දකින්න අහන්න ඒව ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක අපි ගොඩක් ඒ බාහිරෙන් වෙන දෙයට මේවා කරන්න නැතුව පුළුවන් තරම් අපේ මේක අපේ අඩුපාඩු නැති කරගෙන යන පැත්තක් හැදුවොත් ධර්ම දැනුම තියෙන කෙනෙක් හැටියට මම හිතනවා ඒක අපේ ධර්මයේ අනුව විසඳුමක්. මොකද දැන් අපි කොච්චර මේවා අපි කරගෙන ආවත් පින්වතුනි සාසනය කියලා මොකද්ද අපි කරන්නේ අන්තිමටම? රාගය, ద్వේෂය, මෝහය නැති කරන වැඩපිළිවෙලනේ ප්‍රධාන වශයෙන්. දැන් අපි ස්පිතාල තියනවා වගේ. හැබැයි අපි ස්පිතාල වලට එන්නේ ලෙඩ හැදෙන්න නෙමෙයිනේ. ඉස්පිතාලවලට එන්නේ ලෙඩෙන් නිදහස් වෙන්න. එතන මේ ලෙඩේ තමයි ඇලීම කියන ලෙඩේ, උපාදාන කියන ලෙඩේ. මේ උපාදාන ඇලීම කියන ලෙඩේ නැති කරන ගන්න වැඩපිළිවෙල සාසනය තුලින් වෙනවා නම් ඒකට කියන්නේ මාර්ගඵලවලට දිරියක් දෙනවා නම් මේක කරන්න පුළුවන් කියන එක සනාථ කරනවා නම් මේ සාසනයට ආයි පණක් දෙනවා පින්වතුනි. මේ සාසනය ශක්තිමත් කරනවා. එහෙම නැතුව චෛත්‍යවලවත් වෙන මේ ද්‍රව්‍ය වලින් මොන හරි දෙයක් කළා මං හිතන්නේ බුදුන් වහන්සේත් එදා භාග්‍යතුන් වහන්සේත් එදා කිව්වේ සතිපට්ඨානේ වඩනවා නම් වඩලා තමයි මේ ශාසනය ආරක්ෂා කරනවා කියන්නේ. දැන් ගොඩාක් කියනවා තව වෙන වෙන විදිහට ප්‍රතිපදාව රකින්න එක. එතකොට මොකද සතිපට්ඨාන වඩනකොට මොකද වෙන්නේ? මාර්ගඵල ලැබෙනවා. මාර්ගඵල ලැබපු කෙනෙකුට ශාසනය පිරිහීමක්වත් මේ පිරිහීම එනේවා දකින්න අහන්න එක අඩු වෙනවා පින්වතුනි. නැත්තම් අඟුලිමාල මහරහතන් වහන්සේට උනත් රහත් නොවි හිටියනම් ඒ වෙලාවෙත් වෙන වෙන ලොකු වදුරු වෙන්න තිබ්බා. අනිවාර්යෙන් ඒකේ කර්ම විපාක තව ගොඩාක් හිතා ගන්න බැරි විදියට ගෙවන්න තිබ්බා පායටම යන්න. හැබැයි මාර්ගඵලෙන් මොකද වුනේ? ඒවා අඩුම කළා. අඩු ගන්න තුවාල වලට නිකන් තුවාල හැදිලා එන විදිය මට්ටමකට ඇති කරලා ලේ චුට්ටක් මෙයා වෙන ඊට පස්සේ රහත් ඵලයටම රහත් ධාතු මේ මේ නිවන් ධාතුවට පත් වෙන මේකක් වාසිකෙත් ඇති වුණා. අපි ඒක හිතන්න ඕනේ මේ ධහමේ තියෙන අමුතු ආශ්චර්ය දෙයක් තියෙනවා. අපේ ප්‍රශ්න ඒ න්‍යාය ඔස්සේ අපි හොඳට ප්‍රායෝගිකව දැනෙන්න ඕනේ. මෙහෙම කරාම මේක වෙලා යනවා. මම දැන් LTTS එකේම පයින් ඒ කාලේ වඩිනකොට පින්වතුනි. ඉතින් ඒගොල්ලන්ගුත් මගෙන් අහනවා මොකද්ද විසදුම කියලා. සමාහකය කියනවා දැන් ගිනි ගන්නවා මෙතන මෙහෙම වෙනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ නෙමෙයි සාමි කියලා ඒ කාලේ කිව්වේ. මේ මොකද්ද අපිට දැන් මේ ඔබ වහන්සේ කියන විදියට මේක විසදුමක් ඇති. මම නම් කිව්වේ මට පේන්නේ ඒගොල්ලන්ගේ විපාක යනවා මේ වෙලාවේ. ඒගොල්ලන් දැන් මොන හරි බුලට් එකක් වැදලා මැරෙන්න තියෙනවා. ඉතින් ඒගොල්ලන් හිත මොන හරි ධනවාදී ශක්තියකට මම එතකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ආගමනුව මේ ගයත්‍රි මන්ත්‍රය එහෙම කියන්න කියලා කිව්වා. මම ඒ ගැන දැනගෙන හිටින්ද අඩුගානේ සමාධියක්වත් චුට්ටක්
මේ ඒගොල්ලන් එක දන්නවනේ අලුත් දෙයක් උගන්නන්න බෑ. ඒ වගේ ලෝක සමස්ත සුඛිනෝ භවන්තු කියලා මෛත්‍රිය වඩන හැටි ලෝකෙටම අන්න ඒව පොඩක් කරන්න කියලා මම එහෙම කිව්වා. මම දන්නේ නැහැ මරණ වෙලාවේ මතක් වුණාවද්ද කියලා. ඒ තරුණ අය සමාකලට මේ සිංහල දැනගෙන හිටපු සමාකය එමෙහිට ධම්මපදේ පව මගෙන් ඉල්ලුවා එදා ඒ කාලේ. ඉතින් පින්වතුනි මේ ධර්ම අවබෝධය තියෙන කෙනෙක් දන්නවා මේ පින්වතුනි එහෙම කරන්නේ කොට ඒක විශ්වාසය තියාගෙන කරොත් කට්ටියක් ලুকু දෙයක් විප්ලවයක් එන්න ඉඩ තියෙනවා. ඒ ලুকু මේ කුසල ශක්තියේ විප්ලවයක් එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ සත්ව ක්‍රමයට ඉඩ දෙන්නේ නැතුව සත්ව බලයට ඉඩ දෙන්නේ නැතුව මේ අහිංසක පිරිසුදු මේ සීලය ඒක මහත්මා ගාන්ධි තුමා ඒක හොඳට පෙන්වුවා පින්වතුනි. ඒක හරි ලස්සනයි. ඒක ඒක අපිට මේ ඒ කාලේ ඒ වගේ යුගයක හිටියා කියන එකත් ලুকু සැනසීමක්. ඒ මහත්මා ගාන්ධි වගේ උතුමන් වහන්සේලා එදා ඒක සිද්ධ කරපු දෙයක ලুকু සැනසීමක් පින්වතුනි. මොකද ඒක දැන් කේන්ති යන කට්ටියට උනත් ඒ වෙලාවේ කේන්තියක් නැතුව ඒ මූණ පාණ්ඩ ලুকু ඇඟපත තියෙන කට්ටිය පවා ඒක හරිම ලස්සනයි බලනකොට. මොකද අරයාගේ ආදර්ශය ඒ හයිය අවිහිංසාවට මුල් තැන දීලා. ඉතින් මේක අපේ අපි මේ ස්වාමිවංශලා හැටියට මට හිතෙනවා මේකෙන් අපි කොච්චර දෙයක් අපි තව නිවීම පැත්තකට අපි දෙන්න ඕනේ දෙන්න පුළුවන් ඒ බලය අපි මතු කරන්න ඕනේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ රාගය ද්වේෂය මෝහය ඒ පැත්තෙන් එන දෙයකට නෙමෙයි රාගය ද්වේෂය මෝහය අඩු කරලා එන බල තියෙනවා පින්වතුනි. ඒ එතන විශාල විශේෂ දෙවිවරු බ්‍රහ්මවරු එකතු වෙන බල තියෙනවා. අපි ඒකට එකතු වෙන්න ඕනේ. ඒතකොට අපිත් ගොඩ වෙනවා ඇත්ත වශයෙන් අනිත් අයත් ගොඩ වෙනවා. එහෙමත් වෙලා ගොඩ එන්නේ නැත්නම් ඒක එන කොහොමදත් ගොඩ වෙන්නේ නැති කට් තැනක්. ඒක එනම් අපි නිශ්ශබ්ද උපේක්ෂාවෙන් කටයුත්තකට යන්න පුළුවන්. ඉතින් මේක අපිට පුළුවන් බැරි කමක් නැහැ මට විශ්වාසයි. ඒකට කැප වෙලා යන පිරිසක් මතු වෙන්න ඕනේ. අනිවාර්යෙන් මේක ස්පන අපිට පේන පිරිසක් මතු වෙන්න ඕනේ. ඉතින් ඒක වෙන්න පුළුවන් මේ ගතානුගතිකව මේක යන්න දෙන්න අරකයි. මේක අඩු ගානේ උදේ පාන්දර අපි දැන් පටන් ගන්න ඕනේ අපේ ජීවිතේ එක එක්කෙනාගේ මොන විදියක් කමන්නේ. අර එහෙම කරලා අපිට ගිහලා උනන් ඡන්දේ දාන්න පුළුවන්. ඒව අපි යුතුයකම් හැටියට. හැබැයි අපි මනස ඒ වගේ සුද්ධ වෙනකොට මනස අපිට මොකද්ද හරි දෙය කියලා ප්‍රායෝගිකව ප්‍රඥාවකුත් එන්න ඉඩ තියෙනවා. මේවට අපිට මූණ පාන්දු වෙනවනේ දැන් මේ දවස්වල. ඉතින් මොන වුණත් අපේ ප්‍රාර්ථනාව නම් තියෙනවා බුද්ධ ශාසනය රැකෙන්න. ඉස්සරහට ඒව නැත්තම් වැඩක් නැ මේ රට මොකද්ද මේ රටේ වෙන වස්තුවක් නැ පින්වතුනි. මට උනත් මේවට අවබෝධයක් වෙච්ච කාලේ ඉඳන් කිසිම ආසාවක් වුණ නැ වෙන රටකටවත් වෙන දේවල් වලට යන්න. එකම තැනකට මට ආසුනේ යනවා නම් ලංකාවේ ඉන්න ලංකාවේ ධර්මයේ තියෙන ඉඳා වෙන දෙයක් නෙමෙයි. අනිත් එක තමයි මේ මොකද්ද ඉන්දියාව. ওই දෙක අරෙන්න ওই දෙකේ යම් දේවල් වෙන පැත්තකින් තිබ්බා ඉන්දියාවේ මේ පැරණි පෙරම්පුරණ උතුමන් වහන්සේලාගේ සිද්ධ වෙච්ච දේවල් උයි. ඉතින් ඒවා මගේ සසරේ සම්බන්ධත් එක්ක මේ වුණා. ඉතින් මම වැඩිය මං තේරුම් කරන්න යනවා එක මේකකට. ඒකට ඉස්සෙල්ලා මොන හරි ප්‍රශ්නයක් අපි ආමු. එහෙමනේ මේක දහම් සාකච්ඡාවක් හැටියට උත් තියෙනවනේ මිශ්‍රව. නැත්නම් මටත් ඒක එතකොට ඉන්ට්‍රෙස්ටිං වෙනවා. අපේ මොකක් හරි මාර විඥානේ සම්බන්ධව එක සාමාන්‍යයෙන් කියන එකක් චුතිසිත ගැනයි. තව ඒක අනිවාර්යෙන් මේකෙදිත් කියනවා. මේ මොකටද අපි කරන්න ඕනේ මොකටද අපි ලෑස්ති වෙන්න ඕනේ අන්තිම අභියෝගය මොකද්ද මරණය කියන එක. ඒකට මං එනවා. මං හැබැයි ආසයි මොකක් හරි කවුරු හරි කෙනෙකුට මොන හරි අහන්න කැමති දෙයක් තියෙනවනේ ඒක තුල මොකක් හරි මට සාකච්ඡා කරන්න. මම හිතන්නේ අර පිටිපස්සේ ඉන්නවා කවුරු හරි. මන්ද මයික් එකක් තියෙනවද? මයික් එකක් තියෙනවද? නැත්තම් අර අතන කෙනෙක් ඉන්නවද පිටිපස්සේ? මම දන්නවා පින්වතුල පැයක් විතර හාමුදුරන්ගේ ඔහොම තමයි යම් දේවල් තමාට මට එන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. එහෙම මේ දේවල් ෆයිට් එකක් දීලා තමයි වඩින්නේ. ඉතින් පොඩ්ඩක් මම දැන් වැඩම කරලා ඉන්නවා. පැයක් යන්න දෙන්න. සමහරවිට වැඩි කීයද? 6යි කාලට වගේනේ. 6 කාලේ ඉඳන් 7යි කාලේ 7 මාර වෙනකල් චුට්ටක් ඉන්න. හදිස්සි නම් කවවරි යන්න එපා චුට්ටක් ඉන්න. ඔව්. ස්වාමිනාහස තෙරුවන් සරණයි. මේ ගුරුත්වාකර්ෂණයයි කර්ම අකුසල කර්මය අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා දැනගන්න කැමතියි. ඔය ඒක මම ඔහොම හිතුවා තරුණ කාලේ. හරි ඉන්ට්‍රෙස්ටිං ඔක. ගුරුත්වාකර්ෂණය මට ඔය අංශයෙන් තමයි මම ඇත්තට ධර්මයේ ආවේ අවුරුදු 2000 මේ 14 15 වයසේ ඔය සාපේක්ෂ න්‍යායත් එක්ක. මම ඔක වැඩි තේරුම් ගන්න නැහැ. මොකද මේ දැන් මොකද අපිට ඔච්චර වටින් යන රවුමක් අවශ්‍ය නැහැ. ওই කුසලයනේ මොකද්ද කිව්වේ? කුසලයනේද?
මොකද්ද කිව්වේ? කුසලයේනේ. ගුරුත්වාකර්ෂණය කුසලයේ සම්බන්ධයක්ද? කර්මයයි. මොකද්ද? ගුරුත්වාකර්ෂණය වැඩි වෙනකොටද මොකද්ද? වැඩි වෙනකොට මොකද්ද? අකුසලයේද වැඩි, කුසලයේද වැඩි? මේක පින්මුතුලට මට දැනෙන විදිහට ස්වාමීන් වහන්සේ මේ අකුසල කර්ම අඩු වෙනකොට ගුරුත්වාකර්ෂණය අඩු වෙනවා ඇති. නැත්නම් දිව්‍යතල හැදෙන්නේ. හරි, මොකද අකුසල කර්ම අඩු වෙනකොට ගුරුත්වාකර්ෂණය අඩු වෙනවා ඇති. ඒ හින්දා තමයි මේ දිව්‍යතල හැදෙනවා ඇත්තේ කියලා මට නිකන් හිතුණා ඒක. අකුසල කර්ම වැඩි වෙනකොට මැදට යනවා ඇති කියලා. කමන්නේ එහෙම හිතන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙම මට මතකයි සාමාන්‍ය ඔය තියෙනවා කාලේ අඩු වෙන එකක් තියෙනවා. මට මතක නෑ දැන් ෆිසික්ස් ඉගෙන ගත්ත කට එන ගුරුත්වාකර්ෂණය වැඩි වෙනකොටද අඩු වෙනකොටද මට මතක නෑ. මං හිතන්නේ වැඩි වෙනකොටනේ. කාලේ මොකද පුතේ? අඩු වෙනවා. ගුරුත්වාකර්ෂණය වැඩි වෙනකොට. ඔව් හරි හරි අන්නේ හරි. පොයින්ට් එකයි. මෙයා පුතත් මං වගේ නං. මේ පැත්තෙන් තමයි මං ගියේ ඒ කාලේ. එතකොට අන්න ওই විදියට බැල ගුරුත්වාකර්ෂණය වැඩි වෙනකොට ඒ කියන්නේ ටයිම් එක ස්ට්‍රෙච් වෙනවා කියලා අයින්ස්ටයින් නේද? ඒ කියන්නේ ඒක අයින්ස්ටයින් තමයි ඔක හොයාගත්තේ. ඔය කියන විදිහට ගුරුත්වාකර්ෂණය වැඩි වෙනකොට. හැබැයි කමක් නැහැ. ඔය වර්ෂේ මම හෙව්වා. අනිත් ලෝකවල අතර මේක තියෙනවා කියලා මට මේ ඔප්පු වුණා තරුණ කාලේ. විශේෂයෙන්ම ඔය කාලය කියනක ඔය කාලය කියන එක දික් කරන්න පුළුවන්. ඒ කියන්නේ දික් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක පෙන්නවා නියුනෝ දෙන්නේක් ඉන්නවනේ එක්කෙනෙක්ව ආලෝක වේගයේ සමීප වේගවල තමයි ඕක මොනවාද කාලේ ස්ලෝ ඩවුන් වෙනවා කියන්නේ අඩු වෙනවා කියන්නේ. එතකොට ආලෝක වේගයට සමීප වේගයකට එක නියුනෙක් ඇරියොතින් අවුරුද්දක් නේද එහෙම කියනවා නිකන් ඒක අපි තේරුම් කරන්න මේ එතකොට මෙහි ළමයාට අවුරුද්දක් යනවා මේ පෘථිවිය. අරයා අවුරුද්දක් ගිලිනව අර වේගෙන්. එතකොට මෙයාට අවුරුද්දක් ගෙවිලා අරයාට මාස දෙකක් වගේ ගෙවිලා තියෙනවා කියලා. ඒ වේගයට ඊට පස්සේ ගුරුත්වයටත් අඩු වෙනවා කියලා ගුරුත්වය වැඩි වෙනකොට නේ කෘත්‍ය වැඩි වෙනකොට. එතකොට ඔහොම තියෙනවා. ඔහොම තියෙනවා. ඉතින් හැබැයි වැඩිය ගොඩාක් එහෙම සම්බන්ධ කරන්න යන්නත් එපා ෆිසික්ස් උත් එක්ක. හැබැයි මට ඕක උදව් වුණා දේව ලෝකවල තියෙනවා කියලා දැනගන්න. මොකද අර දැන් එහෙම අඩු වෙනවා කියන්නේ එතකොට අරක සුරංගනා කතාවක් වෙන්නේ නැහනේ. දේව ලෝකවල මේ මොකද ඊට කියන්නේ මෙහි අවුරුදු 1000ක් යනකොට එහි එක දවසක් ওই විදිහට අනුපිළිවෙලට තියෙනවනේ. දැන් ඒක මට අම්මගේ පොතුයි සක්‍රදේවේන්ද්‍රගේ ඒ තාවතිම්සාව ගැන කියන කරුණුයි මෙහි තාපේක්ෂණියායන එකයි මට සෑහෙන උදව් වුණා මේ ලෝකවල තියෙනවා කියන එක. මොකද මේක නිකන් න්‍යාය මේ මොකද ඒ කියන්නේ ඒ න්‍යාය තියෙන්න බෑනේ. ඒක මොකක් හරි ෆන්ක්ෂන් එකක් තියෙනවනේ. ඉතින් අයින්ස්ටයින් හොයාගත්තන් පස්සේ මේක වැඩ කරනවා නෙමෙයි මේක හැමදාම තිබ්බා. ඒ කියන්නේ එතකොට ඒකෙන් මට ඇත්තට මේ දේව ලෝකවල තිබ්බා තියෙනවා කියන එකත් එක්ක මම යම් සත්‍යක්‍රියා වගේ එකක් කරා. මගේ විභාග පාස් කරන්න සත්‍යක්‍රියා නෙමෙයි මේ ලෝකවල වලට සම්බන්ධ වෙන එකක් මනසෙන්. ඒත් මනසෙන් ඉතින් ඒක සද්ධාව ඇති කළා. ඒක සම්බන්ධ වුණා මට තේරෙනවා. මට ඊට පස්සේ ඒක අර ටෙස්ට් පේපර් මේ අනාවැකිමියා කරන්න එහෙම කරා. එහෙම කරන්න එපා පුතා. ඔක්කොම හොඳට පාඩම් කරන්න. නැත්නම් හාමුදුරුවෝ වගේ මහාන වෙයි. ඔක්කොම ෆේල් වෙලා. ස්වාමීන් වහන්සේ තව එකක් තියෙනවා. ඔකත් එක්කම සම්බන්ධය අතර මේක අහන්නත් එක හේතුවක්. දැන් අපිට ඉලෙක්ෂන් එකක් එනවා. එතකොටත් දැන් ස්වාමීන් වහන්සේ අර කියන විදිහට උඩ ඉඳන් බලපුවහම අපිට සාපේක්ෂව බලලා ඒක තීරණය ගන්න පුළුවන් වගේ. මොකද සමා වෙන්න මට ආයි කියන්නේ. ඔව් අර ඉලෙක්ෂන් එකක් කරනවා කියන්නේ කමන්නේ මට. ඇයි ඔය කියපු විදිහට කියන්නේ? එතකොට ඇයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. දැන් ඉලෙක්ෂන් එකක් එනවා. එතකොට අපි තීරණ තීන්දු ගන්නකොට රට ගැන හිතලා අපේ තීන්දුව හරියට දෙන්න ඕනේ කියලා මං හිතනවා මේ වෙලාවේ. ඉතින් ස්වාමීන් වහන්සේට අර ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ගෙස් කරා වගේ ස්වාමීන් වහන්සේට මොනව හරි දෙයක් අපිට කියන්න තියෙනවද ඒ සම්බන්ධයෙන්? ඇත්තටම කියනවා නම් ස්වාමීන් වහන්සේට කියන්න පුළුවන් අපිව හදාගන්න කියන එක. දැන් තව දවස් ගණනක් තියෙනවනේ. එතකල් අපි හෙට අනිද්දා මැරුණොත් කියලා හිතාගෙන අද රෑ මැරුණොත් කියලා හිතාගෙන අපේ මනස පිරිසුදු කරනකොට අපිට මොකද්ද කි තීරණ ගන්න ඕනේ කියන එක ඒවි. ඒ කියන්නේ අපේ මනස මෛත්‍රියෙන් පුරවලා සීලෙන් මේවා කරලා හිත සමාධිගත පැත්තයි ඒ වගේ මේවා අතහැරලා යන පැත්තේ නිවීමකටපත් ට්‍රයි කරන ගමන් ওই යුතුයකම් ඉෂ්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ යුතුයකම් කියන්නේ ඕවා ඉතින් අපි සමාජයේ ඉන්නකොට මොන හරි ඒවා කරන්න ඕනේ. එතකොට ඒකෙන් එන කල්පනාව අනුව බලලා කරන්න. ඒ කියන්නේ වැඩිය පැටලෙන්න එපා.
එතන මොකද්ද වෙන්නේ? එතන තමන් දැන් තමන්ුත් මේක පාලනය කරන කෙනෙක් වෙන්න යන්න එපා. තේරුමක් නැහැ. ඒක අපේ මනස පරිස්සම් කරගන්න ඕනේ. එහෙම ඉන්නවනම් හොඳයි. හොඳයි. තේරුවන් සර්. ඊට වඩා මාවත් සමාට වාහනේ යනකොට මේ මහත්තුරු මං හිතන්නේ තේරෙන්න ඇති දවසේ මේ හාන්දුරට මොනවද දන්නේ නැහැ. මේ මොකද මේ හිමීට බලනවා ගේන්න මේ මොකක් හරි ප්‍රෙඩිකෂන් එකක් හරි ඊයේ මං හිතන්නේ එක මාත්‍යෙක් මේ හාන්දුරු මේ කියනවා ලාවට. ඉතින් හැබැයි අපිට අදාළ නැහැ සමාකේව. අපි ඒ කියන්නේ අපිව අපේ වෙන වැඩපිළිවෙලක් තියෙනවා මහාන වෙලා මේ යන ගමනේ. ඉතින් ඒ ශක්තිය අපිට දෙන්න පුළුවන් මිනිස්සුන්ට. ඉතින් එදා මම LTT අස්සේ යනකොටත් මට LTT අය පෙවුනේ නැහැ. මම දැක්කේ පංචඋපාදානස්කන්ධ. ඒ පංචඋපාදානස්කන්ධ කියලා බලන්න අපි ඉතින් වෙනම පුහුණු වුණා එදා ඉඳන්. මෙතන පංචඋපාදානස්කන්ධවල අපි එහෙම බලලා යන ගමනක් තියෙනවා. කර්ම නිමා කරන මම නෙමෙයි මෙතන මටයි තිනෑ කියලා මේවා නිකන් වචනෙන් කියන එක නෙමෙයි. ඇහැට පේන හිතට හිතේ ඇහැට පේන තත්වයක් මතු කරගන්න ඕනේ. ඒක අපි ඔව් මාත්‍යෝ මොකද අපිට ඕනේ අපි ගෘහස්ත ජීවිතේ බහුතරයෙන් මෙතන ගත කරන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අනුව ගෘහස්ත ජීවිතේ කොහොමද ගත කරන්නේ කියන එක කියලා දෙන්න පුළුවන් නම් වඩාත් කාලුචිත කියලා මට හැඟෙනවා. ඒකට තමයි අර උදේට අපි මේ ශාසනය මොනවාද මේ ශාසනය පරිහරණය කරනවා නම් අපි අර උදේට අපි මේකේ සහනවල් මේ දහමේ සහන විඳින්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සීල් රැකලා ලැබ ඇති වෙන සහනය මහත්තයාට ඇහෙනවද? දැන් මහත්තයාට ප්‍රශ්නේ අහලා වෙන එකක් කල්පනා මම මහත්තයාත් එක්ක තමයි. හරි. එතකොට මහත්තයා දැන් මම ඉටිසලා කිව්වා අපි දිනචරියාවක් හදාගන්න ඕනේ. අපි දැන් මේවා කරන්නේ අපි සාමාන්‍ය හාමුදුරන්ට කියලා දන් බෙදන්න එහෙම ඒවා තමයි පුරුදු වෙලා තියෙන්නේ. අපි වැඩි අපේ හිතේ බල්ලා අපේ හිතේ සුද්ධ කරන වැඩපිළිවෙලකේදීලා එන වැඩපිළිවෙලක් ඒ වගේ ශාසනයක එහෙම දෙයක් අපි පුරුදු වෙලා නැහැ. මේක අපි දෙන හාමුදුරුවන්ට තමයි මේවා කරන්න පුළුවන්. එහෙම කියලා ඒක ගොඩාක් ප්‍රායෝගික නැහැ කියන මට්ටමකට දාලා තියෙනවා. ඒකත් ඇතර අපේ අඩුපාඩුව. අපිත් මේක වඩලා මේක දැන් අපේ ආච්චිලා වුණත් එදා හිතුණා කටින පිංකම කරාම ඔක්කොම හරි කියලා. තව මොකද්ද මේ අර ඒක ඒ විදිහට තිබ්බා. ඒක හොඳක් තියෙනවා යහපත් දේවල් තියෙනවා. හැබැයි ආච්චිට ඒ වගේ මිනිත්තු 5-10ක් වජිරාරාමයට සම්බන්ධව හිටියේ ඒ කාලේ. ඉතින් අපිටත් එහෙන් තමයි ඒක සම්බන්ධ වුණේ. ඉතින් අර අපිට මේක මේ මෙතන මේ හිත කියන එක හිතේ සහනයක් ගන්න පුළුවන්. ඒක ආච්චිදින් අර ගෙවල් දොරවලට සෑහෙන ගුලන් අර උයන්ඩ ගියාමත් ගොඩක් වැඩවල යෙදිලා ඉන්නවා. ඔහොම තියෙන්නේ. ඉතින් අර පොඩ්ඩක් සෝම සමයමසලා එහෙම කියපුවය නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා ඔහොම නැකිට ගමම කියන්න අර ඒ වගේ පුරුදු වුණා. හැබැයි මම හිතනවා මේ වගේ මාව අපි වගේ මෙහෙම හම්බුණා නම් දැන් ඒ වගේ මෙහෙම හිටියා තව වෙන අපි දැන් ආච්චි නෙමේ සීයාගේ අම්මා. සීයාගේ අම්මා මේ අපි මං ලාවට දැකලා තියෙනවා ටිකක් මං බයයි ටිකක් මහතින්ද ඒගොල්ලන් ගාල්ල පළාතේ ගාල්ල පැත්තෙන් ඔය බුරුම පන්සලත් එක්ක ඒ කාලේ ඒ කට්ටිය සම්බන්ධලා හිටියේ. ඒ කාලේ ඒ එයාගේ පුතා ඒ කියන්නේ සීයාගේ මේ කවුද මේ බාල සහෝදරයා ගොඩක් නොමග ගිහිල්ලා බීලා බොන පැත්තයි ඒ පැති කරගෙන ඉඳලා මැරෙන වෙලාවක් ආවා. ඒ වෙලාවේදී ආරංචි වුණා කියලා අපිට ආරංචි. එතකොට මේ ඒ ආච්චි බුදු පහනක් පත්තු කරලා කඳුලක්වත් දැකලා නැහැ. ජපමාලාව තියාගෙන ඔහොම ඉඳලා දැකලා තියෙනවා අනික් කට්ටිය. ගිහිල්ලවත් නැහැ කියලා බලන්න ඕනේ පුතාව එහෙම කියලා. එතකොට ඇයි ඔච්චර හයියක් කොහොමද ඒක ලැබුණේ? මගේ අම්මත් එක්ක කතා කරනවල දුවේ මෙහෙමයි නවසිවිකේ වඩන්නේ කියලා. දුවේ මෙහෙමයි නවසිවිකේ වඩන්නේ කියලා අර පින්තූර තියෙන්නේ දවස් 9ක් බොඩි එක මේ ඩිසින්ටි මේ කැඩලා බිඳිලා මේ මොකද ඒ කියන්නේ පණුව ගහලා එහෙම යන එක ඒවා ඒ කියන්නේ ඒගොල්ලන් මේවනේ කල්පනා කර කර ඉඳලා තියෙන්නේ දවස පුරා. දැන් ඒක වෙන්න හේතුව මොකද? ඇත්තටම අර බුරුම මේ මොකද්ද මේ මොනවාද දැන් එතනේ පන්සලේ ඉඳලා තියෙනවා යෝගිව හිටපු එදා බුරුම ස්වාමීන් වහන්සේලා කවුරු ඒ ස්වාමීන් වහන්සේගේ පින්තූර වගේක් ඒ ගෙදර තියෙනවා. ඉතින් ඒක දැක්කම තේරෙනවා මේ ස්වාමීන් වහන්සේලා මොන හරි වීරිය කරපු මොන හරි එකක් තිබ්බා එතන. එතකොට මේ 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 ආච්චිලා හැම හම් වෙනවා ඇති. එතකොට ඒක ඔළුවට වදිනවා ඇති අනිවාර්යයෙන්. එතකොට ඒගොල්ලන්ට කෙරෙනවා.
බුදුහාඳුරෝ කියන අධිසීල අධිචිත්ත අධිප්‍රඥාව වඩපු මේ මොනවාද සංඝයා ඉන්නකොට අනිත් අය අනිත් ගෝලියොත් අධිසීල අධිචිත්ත අධිප්‍රඥාවට පිටවෙනවා. ඉතින් මේක අපි අනිවාර්යයෙන්ම භාවනාව මේක අද කරන්න බැරි කාලයක් ඇවිල්ලා නෙමෙයි. ඒ මානසික සුවේ පිසුදු වෙන මනසේ සනීපේ විඳින්න දැන් මතු කරන්න මේ කාලීනව දෙයක් මේක. මේක අපි කරගත්තේ නැත්නම් මේ ආත්මෙදිත් ඔක්කොම අවුල් කරගෙන කටයුත්තක් කරනවා. සත්ව හිතකින් අපි නිකන් මේ මොකද ඉරගෙන එනේන දෙයට අපි මේ දේවල් කරනවා. මානසිකව අපි ගොඩක් විකෘති වෙච්ච පිරිසක් වෙනවා. අනිත් එක මරණම් පස්සේ යන තැන ඒක කොහේ වෙයිද දන්නේ. එතකොට අපි දැන් උදේට අපි බලන්න ඕනේ අපි මොනවද ඇබ්බැහිලා කියලා අඳුර ගන්න ඕනේ. ඉතින් මං දන්න විදියට අද අපි ෆෝන් තියනවා. ඉතින් ඒක අඳුර ගන්න වෙනවා මේ ෆෝන් අපි ඒ විදියට එන්ටර් මේ හැම දෙයක්ම බල බල මේවා කළා අපේ කිසිම දෙයක් දියුණු වෙන්නේ නැහැ පින්වතුනි. අපේ මේකට විස බීජ දානවා වගේ අපේ කෙලෙස් වලට. ඉතින් ඒක අපි රාජකාරි වලට සීමා කරන්න දැන් ඉලක්ක කරන්න ඕනේ. රෑ නිදිනකල් එළිවෙන මේක එළිවෙන කියන්නේ රෑ වෙනකල් ෆෝන් එක පාවිච්චි කරන එක අඩු ගන්න. ඒක වෙනවනම් නැකිට ගමන් ෆෝන් පාවිච්චි කරන එක. මේවා පින්වතුනි වෙන පිට රටවල උත්තම කට්ටිය කියනවා ඒ රටය අය ෆලෝ කරනවා දැන්. ඉතින් මේක අපි ධර්මයේ යන අය හැටියට කොච්චර ෆලෝ කරනවා. තව මම ඉටිසලත් කියනවා බ්‍රහ්මචාරිය සම්බන්ධව නෝ ෆැප් පරව මේවා. ඉතින් මේ මොකද්ද කුමාර බ්‍රහ්මචාරිය දැන් මේවා අපි වචන දැනගත්තට මොකද්ද කියලා දන්නෙත් නැතුව ඇති. මේවා මම ඉස්සර බණට කිව්වේ පින්වතුනි මේවා අපි මේ මට්ටමින් අඩුපාඩු වෙනවා කියලා නැත්තම් අපි සුදු ඇඳගෙන හරි මෙහෙම මේවා කරන් ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. අර කිරණ දුර්වල නම් ඒ කියන්නේ අධික රාග අධික ද්වේෂ අවසන මේ ශාසනය අපි පරිහරණය කළා ඒ එන සෝදනේ සිද්ධ වෙන්න ඕනේ. ඒක බැරිකමක් නෙමෙයි. අඳුර ගන්න ඕනේ මේක හානි කරනවා කියලා. ඒ වගේ අවංක වෙන්න පටන් ගන්න ඕනේ තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක යනවද. ඒ කියන්නේ නිකන් කට්ටියට එක එක පින්තූර ඇඳලා මිනිස්සු ප්‍රශංසා කරන විදියට අන්න ඒ විදිහ නටන සෙල්ල නටන ගමනක්ද මම යන්නේ. ඒත් නැත්තම් මම තනියම ඉඳගෙන මගේ හිත ඇතුලෙන් විඳින සුවයක්ද විඳින්නේ. ඒක අපි දැන් මතු කරන්න ඕනේ පින්වතුනි. ඉතින් මම එකක් කියන්නම්. දැන් ඒක තමයි දිනචරියාවක් මම මුලටම කිව්වේ. ඒ දිනචරියාවේ උදේ පාන්දර බුදු මෛත්‍රී බුදුගුණ මෛත්‍රී ආනාපානසති ඒක අර ගෙවල් දොරල් වල රාජකාරී වල දැනෙන්නේ නැති මට්ටම එනකල් වඩන්න ඕනේ. නිකන් නමට කිව්වා කියලා යන්න අරකයි. ඒක සමාට වැඩ ටික අතපසු වෙයි. මොනකට හොදලා අපි යනවනේ ඒකේ යම් අර ෆ්‍රෙෂ් ගතිය සනීප ගතිය අපි විඳලා යනවනේ. ඒ වගේ මානසිකව විඳින්න තියෙන දෙයක් තියෙනවා. මං හිතනවා ඒක කරන්න ඕනේ. මං අපි වගේ හම්බෙලා නම් මේක මතු කරන්න ඕනේ පින්වතුනි. මට වෙන දෙන්න දෙයක් නැහැ මේ සම්බන්ධව පින්වතුල. මොකද අපි කරා මේ නොකරපු එකක් කියනවා නෙමෙයි. මම පොඩ්ඩයි මම ලොකුවට ගිහි ජීවිතය සම්බන්ධුනේ නැහැ. හැබැයි අවුරුදු 18 ඉඳන් කොහොම හරි භාවනාවත් එක්ක එයාපෝට් එකේ යන්න වෙනවා. භාවනාව කරලා ඒ සනීපේ විඳලා ඊට පස්සේ තමයි එළියට දොර අරගෙන යන්නේ. ඒකම තමයි දැන් මේ ප්‍රෝග්‍රෑම් වලටත් කරන්නේ. ස්වාමීන් වහන්සේ නැත්තම් ඉතින් මොකද්ද මම මේ කියන බණ නෙමෙයි. මම මූණ ඇඹුල් කරන් එනවා නම් කොච්චර බණ කිව්වත් වැඩක් වෙන්නේ නැහැ පින්වතුනි. පින්වතුලට වෙන දෙයක් දෙන්න ඕනේ. මමත් ඒකේ ඉන්න ඕනේ. ඉන්න එකක් තමයි පින්වතුලට කියලා වදින්නේ යන්නේ. මේක කරවන්න නම් නැත්තම් ඔහේ කිතිකවල එන්න නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවට විතරයි මේකෙත් හරිනම් පින්වතුල මොන හරි වෙනසක් වෙන්න ඕනේ. ඒක මගෙත් මොකක්ද කියලා දැනගන්න පුළුවන්. මොකක් හරි චරිතේ ජීවිතේ මේකට යන ධෛර්යයක් හරි එන එකක් වෙන්න ඕනේ. මොන හරි මමත් ඇත්තට පොඩ්ඩක් හරි කරනවා නම් කරන්නේ නැත්තම් ඒක වෙන්නේ නැහැ නිකන් ඔහේ. ඒක මගෙත් වැරද්දක් එතන තියෙනවා. ඒකට නම් මමත් තව ගිහලා තපස් රැකරක ඉඳලා කවදා හරි එන්න වෙනවා. ඒකේ රහසක් තියෙනවා. අපිට අනිත් අයව වෙනස් ඒක গুপ্ত ශක්තියක් යනවා පින්වතුනි. ඒ පිරිසුදු වෙන්න වෙන්න. ඉතින් අර විදිහට මෛත්‍රියයි ආනාපාන සතියයි චුට්ටක් උදේ පාන්දර ඒවා කරන්න ඕනේ පින්වතුනි. අර විදිහට ලොකුවට සීලේ කැඩෙන තැනක් ගැන අපේ විනාශය දැනගන්න ඕනේ. ඩොපමින් ගොඩක් කුඩු ගන්න තරමට එනවා කියන එක අවබෝධයෙන් ඉන්න ඕනේ. ගේම්ස් වලට වෙන්න පුළුවන්. ඒ මොලේ වැඩ කරන ආකාරය. එතකොට මේවා අපි දැන් අර උදේට දැන් හෙට පටන් ගත්ත කිව්වකම් අදරය කිව්වකම් මෛත්‍රී ආනාපාන සතියයි අපි චුට්ටක් ට්‍රයි කරනවා. හැබැයි බලන්න දවස පුරාමට කොහෙද අර විදිහට ලොකුවට මඩේ දාන දේවල් සිද්ධ කරන්නේ. අන්න ඒක බලලා ඒක නැති කරන්න ඕනේ. දැන් රස්සාව කරන තැනවලදී සමාගලාවට මේ අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අපි අදුගානේ ඇත්ත රකින්න බලන්න ඕනේ එතනදී. අනිත් ඒවා පොඩ්ඩක් ලොකුවට හිත නරක කරගන්නේ නැහැ. මට කරගන්න බෑ කියලා. ඒ මට්ටමට උයි කරුණාවන්ත වෙන එකයි. ඔය දෙක ට්‍රයි කරන්න ඕනේ මේ යුගයේ මට හිතනවා. ඒකත් එක්ක ඉතින් අනිත් දේවල් උදේටයි ඊට බ්‍රහ්මචාරී අර ඒ වගේ උයි ඉන්ද්‍රිය සංවර සීලය ආයි බලන්න ඕනේ. උයි සීය පීඨන එක. දැන් සීය පීඨනවා කියන්නේ පින්වතුනි මම පිටරට කට්ටිය එක ගොඩක් හොඳට කරනවා.
දැන් අපිට මහන්සි නැතුව මේ වර්තමානයේ මේ පේන ටිකට බබෙක් වගේ බලන්න පුරුදු වෙන්න ඕනේ. ඔය හිතයි ආයි අරමයක් කල්පනා කරන්න. ඒක ආයි ඔළුවට අරගෙන මට මේ පේන පොළව, මේ පේන එන දැන් එන දකින කට්ටිය, ඒ ටික විතරක් ඒගොල්ලන් දිහා හරියට බලන්නේ නැතුව මෙහෙම එහෙම චරල දේ නෝට් කරන්න හොඳට විඳින්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අර මහන්සි නැති හිත පොඩ පොඩ අත්දකින්න පටන් ගන්නවා. කකුලේ අඩිය ගන්නකොට අඩිය තරවෙන එක හරි. ඔය පිටරට කට්ටිය, මේ පිටරට කියන්නේ අපේ ලංකාවේ පිටරට ඉන්න කට්ටිය, මට ආරංචි වෙනවා ඔය අර ඒගොල්ලන්ගේ අර ට්‍රෑම් කාර් එකට හරි යනකොට අර ගන්න අඩි ටික විතරක් ගණන් කර කර යන්න පුරුදු වෙනවා. දඩිබිඩි ගාලා යන්න යන්නේ. ඔය පොඩි කරන දේන් උනත් පින්වතුනි පොඩ පොඩ හිතේ වෙනම පැත්තක් ඇරෙන්න පටන් ගන්නවා. මේක අපි අවදි කරන්න ඕනේ. මේක අපේ හොන් සුභසිද්ධියටයි, ඒ වගේම අපිට ලෞකික සෞභාග්‍ය ලබා ගන්න ඕන නම්, අපිට ඉක්මනට කුසලයේ අවදි කර ගන්න ඕන නම් මේක අපි කරන්න ඕනේ පින්වතුනි. ඔය මෛත්‍රිය දවස් අවුරුදු 7ක් භාග්‍යතුන් බෝසතන් වහන්සේ වඩපු එක එක මෛත්‍රී චේත විමුක්තිය. ඒක නිකම් මෛත්‍රියකුත් නෙමෙයි, ඒක ධ්‍යාන වලට වගේ පත් වෙන මෛත්‍රිය. එහෙම වඩපු එකේ කොච්චර පාරක් ඒකේ විපාක වශයෙන් මොකද වුණා කියන්නේ? ශක්‍රදේවේන්ද්‍ර හැටියට. එතකොට චක්‍රවර්ති රජුරු හැටියට 12 වාරයක් ඔය 32 වාරයක් ඔන්නෝ මට මතකයි ඉස්සර. ඔය විදිහට එකපාරම ඔක බුදුහාඳුන මුසාවද්ද කියන්නේ නෑ පින්වතුනි. මෙතන න්‍යායක් තියෙනවා. එහෙම ඒ කුසලයේ අපි අවදි කළා, අපිට වැඩි වෙලාවක් නෑ. අපි හොඳට බුදු කෙනෙක් කියපු දේ අනුව, ඒ ප්‍රධාන දේ අනුව අපි මේ දේන් ගොඩ ගන්න බලන්න. අපිව ගොඩ ගන්න බලන්න ඕනේ, අපේ රට ගොඩ ගන්න බලන්න ඕනේ, අපි ලෝකේ ගොඩ ගන්න බලන්න ඕනේ. ඒක කරන්න පුළුවන්. ඒතර බුදුහාඳුන සරණ තියාගෙන ඒකට වරදින්න විදියක් නෑ පින්වතුනි. එතකොටයි ධර්මද්වීපයේ නියම ස්වરૂපයෙන් පටන් ගන්නෙ. ඒ ධර්මද්වීපයේ පිරිසුදු ස්වરૂපය මතු කරන්න ඕනේ අනිවාර්යෙන්. මම ඊළඟ ප්‍රශ්නෙට යන්න ඉස්සෙල්ලා අර මම තේරුම් කරන්න ඕනේ එකටක් ගාලා තේරුම් කරන්නම්. පින්වතුලට චුතිසිත සම්බන්ධයි, කර්ම රැස් වුණාම වෙන දෙයයි. පින්වතුනි, දැන් ඔහොම අපි ඇලිලා ගැටිලා නිතරම දෙයක් වෙන. දැන් මේ ඔක්කොම කාරණා උදව් වෙනවා පින්වතුලට. මේ ඇලිලා ගැටිලා දෙයක් නිතරම අපි වෙනකොට කාම ලෝකේ අපි කයට බරව ජීවත් වෙනකොට ගොඩක් අපිට මේ පේන දේ ගොඩක් ඇත්ත වගේ පේනකොට ඇලෙනවා ගැටෙනවා පින්වතුනි. හරිද? ඒ ඇලෙන ගැටෙනකොට කර්ම රැස් කරනවා. අපි හිතෙන් හිතුවනම් ඒක මනෝ කර්ම වෙනවා, වචනෙන් කිව්වනම් වචී කර්ම වෙනවා, කායෙන් කරන කය කර්ම වෙනවා. දැන් මේ රැස් කරපු විදිය අනුව තමයි පින්වතුනි අන්තිම මොහොතේ රැස් කරපු විදිය අනුව ඒ තණ්හා කරන ගතියක් තියෙන විදිය අනුව සිතවිල්ලක් එනවා, චුතිසිත කියලා අරමුණක් එනවා. දැන් මේ සාමාන්‍යයෙන් මේ දැන් මම දන්නවා වයසක, බොහොම වයසක කෙනෙක් මෑතකදී මෙයාට මේ මම දන්න කෙනෙක්, එයාට එයාගේ මාමා, එයාගේ මැරිච්ච මාමා, අම්මා තාත්තා එයාට කතා කරනවා වගේ වුණා. ඉතින් මම ගියාමත් එයාට ඒ ගැටලුව තිබ්බා. එතකොට එයාට දැන් අර බෙහෙත් කළා තමයි දන්නේ නූතන ක්‍රමේ. ඉතින් මම ගියාම මට තේරෙනවා එයාගේ ප්‍රශ්නේ. එයාටත් දන්නේ ආව එකපාර හූ තියෙනවා, එකපාර නැකිටලා යනවා. ඉතින් මම කරපු වැඩි දැනගත්තා මෙයාට මේ මොකද්ද මෙයාගේ දැන් මේ මැරෙන ලං වෙන වගේ එන වෙලාවකදී ඒ ආගේ ඉන්න මැරිච්ච ඥාති තමයි ඔය පෙනී හිටින්නේ. දැන් මේ ඥාති අපි දන්නවා 2940 ගණන්වල, මම ළඟම දන්න කට්ටියක් ඉඳා 40 ගණන්වල මේ බුරුමේ මේ ගිහිල්ලා ඔය භාවනා වැඩසටහන් කරපු කට්ටිය, ඒ කාලේ පන්සල් ආරණි හදපු කට්ටිය, කටින පින්කම්වල ඒවා ඕනතරම් කළා ඇති, සතර පොයේ සිල් ගන්න කට්ටිය, මේ වගේ පින් කරපු කට්ටිය, සිලුත් රැකපු කට්ටිය. එතකොට මේ වගේ කට්ටිය කොහොමද මෙහෙම තත්වයකට වැටුනේ කියලා මම කල්පනා කරා. මට තේරෙන විදිහට පින්වතුනි මේගොල්ලන් ඒ වගේ දේවල් කරාට ගෙවල් දොරවල් වටපිටාව ඒවා යහමින් ඇලෙන්නේ නැතුව අඩු ගානේ අර කල්පනාවක් වෙන්නේ නැති මට්ටමකට උදේ කාලේ හරි එහෙම ප්‍රැක්ටිස් ඒ මට්ටමට කරේ නැහැ. ඕවා කරාට අරවට ගොඩක් සම්බන්ධ වෙලා තමයි හිටියේ. එතකොට ඒකට අදාළ කර්ම රැස් වුණා. ඉතින් මම සමාකලට හිතලා දැන් ඔය වගේ ඉපදෙන තලපින් වතුනි කොච්චර කාලයක් ඉඳ වෙයිද දන්නේ නැහැ. ඕක අපි අර කියන්නේ ට්‍රාන්සිට් ලවුන්ජ් වගේ. ඔය තියෙන අපිට අනිත් ෆ්ලයිට් එක ප්ලේන් එක එනකල් ඉඳ වෙයි කොච්චර වෙලා. දැන් මේක කොච්චර අපිට ඒක දවස් පැය ගණක් ඉඳත් වෙහසයි. මේක කොච්චරලා ඉඳ වෙයිද දන්නේ නැහැ පින් වතුනි. ඉතින් මේ වගේ ආත්ම වලට වැටෙන්න ඔය කනකස්පය වියසිදුරෙන් බලනවා කියලා බොහොම දුර්ලභ මේක ඇති කරන්නේ අර ඉහළ මේ ලැබිච්ච විඥානය ආයි ලැබෙන්න මේ චූටි දෙකකින් ගුණන් ඇලිලා ඒ තලවල ඉන්නවා සිතවිල්ලකින්. ඉතින් මේක ලියා ගන්න බෑ. සමාකලයට පින් අරන් චුත වෙන්නත් කැමති නෑ. එතන ඒ භවයේ ඒ මේකෙම සැරිසරන්න. ඉතින් ඒක තමයි උපාදානයේ ස්වභාවය. ඉතින්
දැන් ඒ වගේ මේ දැන් එතකොට මම සමාජ ඉතර ඔච්චර අර පින් කරපුවා මොනවද වෙන්නේ කියලා මං සමාජ හිතුණා ඒ ට්‍රාන්සිට් ලවුන්ජ් එකේ KFC එහෙම තියෙනවද දන්නේ නැහැ කියලා. මොකද පින් මං හිතන්නේ පින් අනිවාර්යයෙන්ම ඵල දෙනවා පසු කාලෙකදී මනුෂ්‍යාත්මවක් හරි එනකොට. හැබැයි මම ඒක නිකන් මේ මේවා කරේ කොහොම හරි පින් වතුනි. ඔහොම දැන් ඕක තිබ්බා. දැන් මං කොහොම හරි මං යම් දෙයක් ඒ මහත්යට කරලා ඒ ආශිර්වාද මොන හරි ඒ දෙයක් කරලා මං එයාට පොඩ්ඩක් තව ඔන්න යන ක්‍රමයක් මේවා කරා. ඉතින් මොකටද මේක මේ වගේකට අපි වැටෙන්නේ? ඉතින් මේ අඩුම ගානේ සෝවාන් වෙනකල් මේ අවධානම තියෙනවා පින්වතුනි. එතකොට දැන් එහෙම එකට හිත යනවා. දැන් මං ඒක ඔය කාරණාවත් කිව්වා. දැන් මේ මොනවාද දැන් අපි දන්නව අහලා තියෙනවා. දැන් අපේ මේ ඇඟ තියෙනවා දෙකක් තියෙනවා. ඇඟක් තියෙනවා විඥානය කියලා තියෙනවා. අපි සිහිය ආයනකොට තමයි විඥානය හටගත්තා කියලා අපි කියන්නේ. දැන් අපි සිහිය නැතුව ඉන්න වෙලාවල් තියෙනවා, සිහිය එන වෙලාවල් තියෙනවා. සිහිය නැතුව ඉඳලා සිහිය නැතුව ඉන්නකොට නිකන් මස් කැල්ල වගේ තියෙනවා. පොඩ්ඩක් සිහිය එනකොට තමයි සිහිය එනවා කියලා දැනගන්නේ. දැනීම සංඥාව සිද්ධ වෙනකොට. දැනෙනවා යම් දෙයක් සංඥා වෙනවා. එතකොට පින්වතුනි මේ විඥානයේ කොටස් තනෝයි දැනීම සංඥා වීම සංඥා වෙන විදිය අනුව ප්‍රතික්‍රියා කරන එක. රියැක්ෂන්යක් වෙන එක. එක ලෝභයෙන් එක ද්වේෂයෙන් එක මෝහයෙන් ඒ සංඥා වෙච්ච විදිය අනුව මේක සැපයි කියලා සංඥා වුණොත් ලෝභයෙන් දුකයි කියලා සංඥා වුණොත් ද්වේෂයෙන් මධ්‍යස්ථය කිව්වොත් මෝහයෙන් ඕක තමයි අපි කර්ම රැස් කරනවා කියන්නේ. ඔය අපි කියන පංච උපාදානස්කන්ධත් කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් මේ කණයි අරමුණයි අපිට ඕනේ. කනකුයි අරමුණකුයි ඕනේ විඥානේ හටගන්න. අපි ඒක දන්නවා. ඒක හේතුවක් මත තමයි මේ විඥානේ හටගන්නේ පින්වතුනි. මේ අරමුණයි කණයි මනසිකාරයයි ওই තුනම එකතු වුණාම තමයි සාමාන්‍ය විඥානයක් හටගන්නේ. ওই තුනේ එකක් හරි නැත්තම් හටගන්නේ නැහැ. ඕක සාමාන්‍යයෙන් ස්ලෝ මෝෂන් බැලුවොත් ඔහම සද්දයක් කනට වැදෙනවත් එක්කම මොනවද වුණා කියලා يعني ඒක විඥානය කියලා තමයි ඒක විදිහකින් තේරුම් ගන්න විදියක් තියෙනවා. ඊට පස්සේ මේ දෙක එකතු වෙනකොට දැනීම ඇති වෙනවා. ඒ දැනෙන එකට කියනවා දැනීම කියලා වේදනා. ඒ දැනෙන එක මනින එකක් තියෙනවා මනසේ සැප හෝ දුක හෝ මධ්‍යස්ථයට. ඔය මනින එකට කියනවා සංඥා කියලා. ඒතො සැපයි කියලා මැන්නම අපි ප්‍රතික්‍රියා කරනවා ලෝභයෙන්. දුකයි කිව්වම ද්වේෂයෙන්. මධ්‍යස්ථකම මෝහයෙන්. ඔය ප්‍රතික්‍රියා කරන එකට කියනවා සංකාර කියලා. ඒක හිතෙන් හිතුවොත් මනෝ සංකාර වෙනවා. වචනෙන් කිව්වොතින් වචී සංකාර, කාය සංකාර. දැන් පින්වතුනි දැන් අන්තිම දැන් අර විදිහට රැස් කරපු කර්ම අනුව අපිට අන්තිම මොහොතේ සිතුවිල්ලක් එනවා. එක්කෝ අපිට ඒ අපි කාම ලෝකේ නම් ඇලිලා ගැටිලා කටයුතු කරේ ඒකේ රැස් කරපු කර්ම අනුව අම්මා මතක් වෙයි. එක්කෝ ළමයා මතක් වෙයි. ගොඩක් විට ළමයි මතක් වෙයි. දෙමව්පිය වගේ හිටියා නම් ඒ බැඳීම සෑහෙන තදයි පින්වතුනි. අපි දන්නේ නැහැ සමාජයලට ගොඩක් අද යුගයේ මේ කාලේ මැරෙන ගොඩක් අයගේ මැරිලා ඉන්නවා. ඒගොල්ලන් හිතනවා බලනකොට ඔන්න ඉන්නවා අම්මා තාම යාගේ ඇඟේ. තත් ඒක ගොඩාක් වෙනවා අද පින්වතුනි. අද මේ වඩන මට්ටමට ඒක වෙනවමයි. වෙන්න ඉස්සෙල්ලා තමයි ඔය කියන්නේ ස්වාමී වහන්සේ මේක අපි අවදි කළා මේක පෙන්නලා ගියේ නැත්තම් පින්වතුනි ධර්මයේ අනුව අපි ඒ කියන්නේ සාසනයෙන් වෙන්න උන ආරක්ෂාව බුදු කෙනෙක් පෙරම් පුරල ලෝක සත්වයාට දෙන්න හිටපු මේක අපින් මේක නිකන් නමට සාසනයක් වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි අර මට්ටමට ඇලුනොත් ගැටනොත් ඉතින් එහෙම කර්ම රැස් කරොත් ඒ අනුව අරමුණක් එනවා අන්තිම මොහොතේ. එතකොට ඒ අරමුණ හේතුවක් වෙනවා විඥානේ හටගන්න. විඥානෙට හේතු ඕනේ හටගන්න පිටුතුරි. හේතු තිබුණ නැත්නම් ඒක පහළ වෙන්න බෑ. ඉතින් මේක මම වේගෙන් පොඩ්ඩක් කියන්නේ බොහොම මේ පොඩ්ඩක් ඒවා උදව් වෙයි. එතකොට පිටුතුනි මගේ ගුරු දෙවියන් වහන්සේ මෙහෙම තේරුම් කරන විදියක් තියෙනවා. මම මේක හැම ප්‍රෝග්‍රෑම් එකක වගේ තේරුම් කරනවා දැන්. මොකද ස්වාමීන් වහන්සේ එකම අරමුණක් තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් වලට එන එකද මොනවද කරන එක. ස්වාමීන් වහන්සේ මේ සමාජයට ආපු එකකින් මේ මාර්ගය වඩන්න කියන එකයි මාර්ගඵල ලබන්න පුළුවන් කියන එකයි නිකන් කියලා කියලා බැටරි බහින එකක් නෙමෙයි පින්වතුනි. මේකට යම් මේ මොනවාද ස්ථිර මේ ධෛර්යයක් දෙන එකක් අනිවාර්යයෙන්ම දෙනවා. මං හිතන්නේ මට මන් දන්න විදිහට මගේ හිත බලනකොට වංචනිකව හරි ඒ ගැන වංචාවක් නම් හිතන්න අමාරුයි පින්වතුනි. කොහොම හරි ඒ ධෛර්යය මේක දෙන්න තමයි. කොහොම හරි මේක අපි එහෙම දැනගෙන ඉන්නේ නැතුව අපේ தત્ත්වය මොකද්ද? අපි ආයුධ තැන මොකද්ද? අපි ඉන්න තැන කොහමද කියලා අපිට මේකේ පිඟුතුනි අතරමං වෙනවා. නිකම්ම මැරිලා ඒ අපි කොහේ යන්නේ මේ අවස්ථාවේ එයිද දන්නේ නැහැ. මේම ගවේෂණය කරන්න. මේම හොයලා බලන්න. ඉතින් පිඟුතුනි අරමුණක් ඕනේ. මේක මේ කන ඕනේ, ඇහැ ඕනේ. ඒකට අරමුණක් ඕනේ. මේ දෙකම හේතු කරන් තමයි ඒකට අදාළ විඥාන හටගන්නේ. එතකොට අපි රැස් කරපු කර්මය අනුව අන්තිම මොහොතේ අරමුණක් එනවා. දැන් දෙකක් වෙනවා මැරෙනකොට.
එකක් තමයි අරමුණක් යනවා, අනිත් එක තමයි අන්තිම හුස්ම යනවා. දැන් පින්වතුනි අන්තිම හුස්මට අපි සාමාන්‍ය ධර්මය අහපු විදිහටත් හිතේ තියෙනවා හිත තියන්න කියලා හිතනවා. අපි හිතන කවදාද මැරෙනකොට එුණනම් අන්තිම හුස්මට අපි හිත තියන්න පුළුවන් නම් හොඳයි කියලා සමාහ කළාට මමත් පොඩි කාලේ ඔක කියලා තියෙනවා. ඇත්තටම මට මතකයි මම තේරුමක් නම් දැනන් හිටියේ නෑ මැරෙනකොටින් හුස්මට හිත තියන්න ඕනි කියලා. එතකොට පින්වතුනි සාමාන්‍යයෙන් අර වගේ කර්ම රැස් කරපු කෙනෙක් දැන් අපි කියමුකෝ කර්ම රැස් කරන් හිටපු කෙනෙක්ගේ හිත යනවා ඒ තණ්හාව තියෙනත් තාම තියෙනවනේ. ඒ වගේම අරමුණකුත් එනවා විපාක තියෙන හින්දා. එහෙම චුතිසිතක් කියලා සිතට අරමුණක් එනකොට ඒ වගේ ඇලිලා ගැටලා හිටපු කෙනෙකුට මේ හුස්මට හිත තියාගන්න පුළුවන් වේද? හිතයයිද? හිත මොකද්ද වෙන්නේ? හිත යනවා. එතකොට අපි කියමුකෝ සාමාන්‍යයෙන් අපි අනාගාමි උතුමන් වහන්සේ කෙනෙක් අපි අනාගාමි කියලා කියන්නේ ඇයි ඒ උතුමන් වහන්සේලාට? මේ කාම ලෝකයට එන්නේ නැති හින්දා. ඒ කාම ලෝකයට අදාළ කර්ම රැස් කිරීම, ඒ කියන්නේ කර්ම විපාක දෙන්න මට්ටමට කර්මයක් කර්ම ඔක්කොම අහෝසි. ඒ වගේම ඒකට කිසිම ඇලුම් කිරීමක් කරන්නේ නැහැ. ඒතර අන්තිම මොහොතේ කාම ලෝකයෙන් එන අරමුණකට අනිවාර්යයෙන්ම හිත යන්නේ නැහැ. හිත යන්නේත් නැහැ. කාම ලෝකයෙන් අරමුණක් එන්නේත් නැති වෙන්න පුළුවන්. කොහොම හරි මේ උන්වහන්සේලා ධානවට අපි කියමු උපේක්ෂා දැනීමකට අනිවාර්යයෙන්ම තාම ඇලුම් කරනවා. ඒක වැඩිලා ඒකට රැස් කරපු කර්ම තියෙනවා. ඒකින්ද තමයි බ්‍රහ්ම ලෝකේ ඉපදෙන. ඒ කියන්නේ භාවනාවෙන් මනෝ කර්ම වශයෙන් මනසෙන් කරගත්ත කර්ම තියෙනවා. ඒකින්ද ඔන්න එහි ඉපදෙනවා කියලා අපි කියනවා. හැබැයි උන්වහන්සේලාට ඒ උතුමන් වහන්සේලාට අන්තිම හුස්ම යනකොට තියාගන්න පුළුවන් වෙයිද නැද්ද? පිංගතුනි මොකද්ද පුළුවන්ද? මේක එකපාරට උත්තර දෙන්න අමාරු වෙන්න පුළුවන්. මේ ඉතින් උන්වහන්සේලාට කර්ම මේ කාම ලෝකෙට නැහැ. හැබැයි ආශාව ඇලීම මේ කාම ලෝකෙට නැහැ. හැබැයි ඉහළ දැනීම වලට ශාන්තියට අපි කියමුකෝ ඒකට තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනව නේද? එතකොට තියෙනවනම් මොකද්ද? ඒ දැනීම එතන ඒක අරමුණක් වෙනවද නැද්ද? එතකොට ඒ අරමුණක් තියෙනකොට විඥානේ හටගන්න පුළුවන්ද බැයිද? හටගන්න පුළුවන්. විඥානෙට හේතු තියෙනවනම් හටගන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍ය හිතන අනගාමිකවම හරි පිරිසුදුයි මෙහෙම තියාගන්න පුළුවන් කියලා. අපි මේක හිතන්න ඕනේ. මේක හැබැයි හිතන එකේ තියෙන ගැඹුරු දෙයක්. ඒ තුල තමන් ධර්මයේ පාවිච්චි කරනවා නම් කමඨාණක් හැටියට කවදා හරි මේක ලොකු අර්ථයක් ගේනවා පින්වතුනි. මේ බුදුහාඳුරගේ අරමුණ, බුදුහාඳුරගේ මේ කරන මේ ලෝකෙට දුන්න මේකේ. මොකද එදත් මේ කර්මෙන් නිදහස් වෙන්න දැන් එතකොට රහතන් වහන්සේ කෙනෙක් ගැන හිතන මම මේක එක එක එකතු කරන්නේ. අපිට රහතන් වහන්සේ නමකට කොහොමද අන්තිම හුස්ම යනකොට දැන් හිතන්න ඕනේ තමන් ඇලීමකුත් නැහැ, කර්ම රැස් කළත් නැහැ, කර්මයේ ඔක්කොම අහෝසි කරගෙන තියෙනවා. ඒ කියන්නේ කර්මායි ආයි අලුතෙන් කරන්නේ නැහැ. මේ අන්තිම සංස්කාරය තියෙන්නේ. අන්තිම හුස්ම යනකොට ඒ උතුමන් වහන්සේට හිත යයිද නැද්ද? මොනවටවත් නැත්තම් මෙහෙ තියාගෙන ඉන්න පුළුවන්ද? තමන් ඒක වුණා කියලා හිතන්න. අනේ එහෙමයි මේක ප්‍රායෝගික කරනවා නම් තමන් වුණා කියලා හිතන්න ඕනේ. එතකොට තමන්ට එහෙම ඇලීමත් කර්මත් නැත්තම් මෙහෙම හිත මේක තියාගෙන ඉන්නවා කියලා හිතන්න පුළුවන්ද? බැරි වෙනවද? කල්පනාවල යයිද මොනවටවත්? එහෙම තියාගෙන ඉන්නවා කියන්නේ අර විඥානේ හටගන්නට අරමුණක් හේතු තියෙනවද? අන්න ඒක ටිකක් ලාවට ඕක ගොඩාක් මොනවත් අභිධර්මත් මොනවත් කල්පනා සම්බන්ධ කරගන්න යන්න එපා. වැඩිය මේ සූත්‍ර අනා දැන් මම ඒකට එනවා. දේශනාවල් පිරිසුදුව තියෙන එක විශේෂයෙන්ම ඒ කන්ද වර්ගය සලායතන වර්ගය. මේක මගේ ගුරුදේවයන් වහන්සේ ඇත්තටම මේ ස්වාමින් වහන්සේලාට මේ තමයි ඉස්සර කියන්නේ. හැබැයි මේක මම දැන් ගිහි පිරිසටත් අර රිට්‍රීට් මාර්ගයෙන් දැන් මේ විදියටත් මේකට එනවා. මම හිතනවා මේ අපි මේ ගුලි ගැහිලා ඉන්න වෙලාවක් නෙමෙයි. මාර්ගඵල නිවන් මඟ අවදි කරගන්න ඕනේ. ඒක දැන් මේ වෙලාවේ අපි ඒකට හිතන්න ඕනේ. අපි දුප්පත් හිතුව දුප්පත් වෙනවා. අපි නිවන් මඟ හිතුවොත් නිවන් යන කට්ටියක් වෙනවා. අපිට තෝරන්න තියෙනවා මේ දෙකෙන් මොකද්ද කරන්න කියලා. අපි බුදුහාඳුනගේ පස්සේ යනවාද, පෘථජන මිනිස්සුයෝ මේ ඉන්න ලෝකේ මිනිස්සුන්ගේ පස්සේ යනවාද? ඒගොල්ලන් ගිහිලා ඒගොල්ලන් ලොකු ෂෝ එකක් දැම්මට පින්වතුනි අපි අසරණ කරනවා. එහෙම ඒගොල්ලන් ගේවා ලොකුවට ඔළුවට ගත්ත ගියොත් ඒකයි බුදුන් වහන්සේගේ දේශනාවයි. ඒකයි අපි ගෙවල් දොරවල හිටියත් ගැටෙන්නත් නරකයි ඒ කට්ටියත් එක්ක. අපි ඒ කියන්නේ ගැටෙන් නරකයි ප්‍රායෝගික මේ ධර්මයේ කරනවා නම්. හැබැයි අපි හොඳට සැලකන්න ඕනේ බුදුහාඳුනගව සතුටු කරන්න. බුදුහාඳුනගේ ළඟ ලැජ්ජ වෙන්න නෙමෙයි.
සමාට සෙල්ලමටත් බොරුවක් කියන්නේ යන්නේ නැහැ. සමාට ගෙවල් දොර වලින් ප්‍රෙෂර් එක එන්න පුළුවන්. රාජකාරී කරන තැන් වලින් එන්න පුළුවන්. මම ඒව අත්දැකීම් තියෙනවා වෙලාව නැහැ කියන්න ගියොත් මමත් ඒව කරපු ඒවා ඒ කාලේ. එතකොට ඒව අපි රකින්නකොට ඒ වෙලාවේ ඒ ඊට පස්සේ අපිට ඊටත් වඩා දියුණු වෙනවා. ඒ කරපු හින්දා. මම ඕක මතක් වෙලා කියන්න මට කියන්න ගියොත් අපි අර මේක කියන දේවල් වලට ටිකක් මේකයි වෙලාව මදි. කොහොම හරි අපි ධම්මෝ හවෙරක්කති ධම්මචාරී කියන ඒ මේක විඳින්න පටන් ගන්නවා පිංගතුනි. ධර්මයේ ඒ කියන්නේ ඒ වගේ අපි ප්‍රතිපදාව මොන හරි තැනක අපි සීල් රකින්න ලැජ්ජ වෙන්න අරකයි. සීල් කඩන්නයි ලැජ්ජ වෙන්න ඕනේ. ඉතින් සමාජ පරිසරය අමුතුම් පරිසරයක් වෙන්න පුළුවන්. ගෙවල් දොරල් වෙන්න පුළුවන්. ඒක බුදුබණට දාලා බලන්න ඕනේ. ඒතර බුදුබණ දාන්න බුදුබණ වෙනම කියවන්න ඕනේ. ඒකත් එහෙමයි. දැන් මෛත්‍රිය ආනාපාන සතියයි මේ වඩන ගමන් උදේට මේ බණ පොත් ටික අරගෙන කියවන පුරුදු වෙන්න ඕනේ පිටින්. මේකේ තව පැත්තක් තියෙනවා. හාමුදුරුවෝ මේ බණ පොත් ඇත්තට තරුණ කාලේ හොඳට කමඨාන් වගේ වඩලා තීපු කාලයක් තියෙනවා. ඒවල වෙච්ච අත්දැකීම් ඔස්සේ හැමදාම එදා ඉඳන් කිව්වා මේ සූත්‍ර කියවන්න කියලා. හැබැයි මේ මෑතකදී ගිය අවුරුද්දේ ඉෂිවරුත් එක්ක වෙච්ච දෙයක් තිබ්බා. ඒගොල්ලන් තමයි ධෛර්යය දුන්නේ මේ පොත් සම්බන්ධව. දැන් ඒගොල්ලන් මේ පැත්ත වඩලා නැහැ. සමාධිය විතරයි වඩලා තියෙන්නේ. ඉතින් ඒ උතුමන් වහන්සේලාගේ මගේ මුණ මගේ දෛවයේ යම් තද කර්මයක් තියෙනවා ඒ අයත් එක්ක. ඒගොල්ලන්ගේ මුණ ගැසීමත් එක්ක ගිය අවුරුද්දේ ඒ අය මට කිව්වා දැන් මේ මොකද්ද මංගාව මේ පොතක් තියෙනවා කියලා. ඒ පොත කියවුවම ඔක්කොම ක්ලියර් වෙනවා කියලා. ඉතින් මේ මුලට ඒගොල්ලන් මෙහෙමයි කිව්වේ. මං දවසක් ගියාම ඒගොල්ලන් හම්බෙන්න ටිකක් අමාරු. ඒගොල්ලන් ටිකක් ප්‍රසිද්ධ වෙලා සෑහෙන වටපිටාවල සෙනගවිලි හිටියා. ඉතින් මේගොල්ලන් මාව කොහොම හරි දැක්කන් පස්සේ මේ මෙයා මට කිව්වා මට හරි ධෛර්යය දුන්නා. ඊළඟට එක දවසක් මට කිව්වා මදි කියලා. මම බැලුවා මොකද්ද මේ මදි කියන්නේ කියලා. එතකොට මාව ඒගොල්ලන්ගේ කුටියකට ගෙන වැඩම කළා. විස්තරේ කිව්වා පිංගුතුලට. ඕක කියන්නේ ගියොතින් ලක්ෂ ගණන් පිරිස මෙයා වෙලා තියෙන තැනක මම මා වඩම්ම ඒ ලේසි නෑ ඒ සම්මුඛ වෙන්න. කොහොම හරි එතනට මම මේ ගිහිල්ලා උන්වහන්සේ කිව්වා ඔබ වහන්සේගේ මෙහෙමයි කිව්වේ පළවෙනිටම කිව්වා මදි කියලා. ඊට පස්සේ කිව්වා ඔබ වහන්සේට තව ගොඩාක් කරන්න පුළුවන් අපි ඒකයි ධෛර්යය දෙන්න තමයි කිව්වේ තව මේක කරන්න තියෙනවා කියලා. හැබැයි මොකද්ද කරන්න කියලා කිව්වේ නැහැ. ඉතින් මම ආයෙ ගිහිල්ලා වෙන්දට වඩා තව මං සාමාන්‍ය වඩන භාවනාව වැඩි කර කර ගියා. ගිහිල්ලා ආයි පාරක් මුණ ගැහෙනකොට මං ඈතින් දැකලා ඇහුවා එකපාරට මගේ ප්‍රැක්ටිස් එක කොහොමද කියලා. එතකොට උන්වහන්සේ බලලා මම කල්පනා කළා කිව්වා මෙහෙම මෙහෙම කියලා. ඉතින් මෙහෙම මෙහෙම කිව්වම මට තේරුණා මේක මේ ඒ කියන්නේ. ඊට පස්සේ කිව්වා මම තේරුම් කරන්නම් කියලා කිව්වා. පස්සේ මට උඩට ගිහිල්ලා ඒ කුටියේදී තේරුම් කරා මේ මොකද්ද උන්වහන්සේගේ සමාධිය මේව වැඩෙනවා. හැබැයි මේ මම නැති වෙන භාවනාව. දැන් ඒගොල්ලන් මේක වඩලා නැහැ පිංගුතුනි. හැබැයි මොන හරි මමත් මේ වඩපු පැත්තක් ඇතුලේ සංඥා වෙන එකක් ඒගොල්ලන්ට පේන පැත්තක් තියෙනවා. ඉතින් මේ මම නැති වෙන හරි මම කවුද කියලා විමසලා මේක මුලාවක් කියන එක තේරුම් ගන්න භාවනාව. ඒක මදි කියලා කිව්වා. ඒක ඔබ වහන්සේ වැඩුවොත් ඒක තමයි ඉහෙළම භාවනාවක් කියලා කිව්වා. ඒක ඔබ වහන්සේ වැඩුවොත් අපිට ඔබ වහන්සේ හොයාගෙන එන්න වෙයි කියලා. ඒ වගේ අර ඒක දිරිමත් කරා. ඉතින් මම ඊට පස්සේ එතකොට මට තේරෙනවා මේ සූත්‍රවල නේන්නේ කන්ද වර්ගයේ සලායතන වර්ගයේ අනත්ත් සංඥාව වඩන පැත්තේ තමයි මේක වැඩෙන්නේ. ඉතින් කොහොම හරි මම මේක වඩපු ක්‍රමයක් තරුණ කාලේ තිබ්බා ගුරුදේවන් වහන්සේ කියලා. ඉතින් ඒක පොඩ්ඩක් අතපසු වුණා. ඉතින් පස්සේ මම බලෙන්ම වගේ ගිහිල්ලා අර සමාධියට අර ශාන්තිය විඳින්න නැතුව අර බලෙන්ම කියවන්න පටන් ගත්තා මේ පොත් ටික. ගිහිල්ලා කියව මට තමයි අර වෙන්ද වගේ මෙනී කර කර කිව්වෙත් නෑ ඉක්මනට කියවුවා. කියවලා කියවලා ආයි ගිහිල්ලා ඉන්දියාවේදී මුණ ගැහින්න වෙලාවක් වුණා. එතකොට උන්වහන්සේ මුණ ගැණන් කිව්වම 80%ක් වැඩිලා. මට පුදුම ධෛර්යයක් ආවා. හිතන්න මේ වදන් මේ අපි පිරිත් කියන එකේ ආනිසංස දැනගෙන තියෙනවා. මේ බණ මේ සූත්‍රවල කියවනකොට ඒකේ අපි වැඩි තින මේ සිංහල පොඩි ගැටලුවකුත් තියෙනවා පිටු. හැබැයි දැන් නම් මේ පොත් ඔක්කොම විකිනෙනවා මං හිතන්නේ. මම මේ ගැන කියන මට මේක මැජික් පොතක් කියලා මං කියන එක නිකන් කියනවා නෙමෙයි. එතකොට 80%ක් කියන්නේ මොකද? ඒ කුසල සිතනේ. අපි එතකොට අපි දැන් භාවනාව වැඩුවාම අපි කොහොමදක් දන්නවා සමාධිය සාන්තිය එනකොට බුද්ධාලම්මන පීති ඒව එනකොට අනිත් පින්කම් වලට වඩා ඉහළයි මේක. හැබැයි ඒකෙත් මේ බුදු වදන් ඒ දැන් අරක තේරුම් අරන් කියවලත් නෙමෙයි නිකන් කියවනකොට උනත් Tamante ඒක ඉතින් කියවලා කමඨහනක් කරොත් කොච්චර වෙයිද? කොච්චර වෙනවා විතරක් නෙමෙයි සෝවාන් වෙන්නම් පුළුවන්. ඒක තමයි යෝනිසෝම් මනසිකාරයට ගන්න සති සම්බොජ්ජංග ධම්ම විජේ බොජ්ජංග වැඩෙන්න ඕනේ මේ ධම මෙනී කළා. අපි කියන බණ නෙමෙයි.
ඒක තමයි මම ගොඩාක්ම කිය කියන්නේ. මොකද මේක පැහැදිලි වෙනකොට තමයි මේක තමයි ඥාන, ඒක තමයි ඒ බලන විදියක් තියෙනවා. ගොඩාක් නිකන් කල්පනා කරන එකත් අඩු කරගන්න ඕනේ. මේක ගොඩක් මේ වර්තමානයේ විතරක් හිත තියලා කල්පනා කරන්නේ නැතුව ඉන්න විදියට තමයි ගොඩක් භාවනා වැඩිලා අද තියෙන භාවනා සමාජයේ. එහෙම වුණත් ඒක වෙන්නේ නැහැ. මේක බැලන්ස් එකක් වෙන්න ඕනේ. ඒ වගේ සමගාමීව සමාධිය වැඩෙන පැත්තකුත් වෙන්න ඕනේ. ඒ කියන්නේ පංච නිවරණ හිත අර පොලිෂ් වෙන පැත්ත. ඉතින් ඒකට දින දැන් මුලටම ප්‍රායෝගිකව දැන් ඔය ගිහිව ඉන්නවා කියනවනේ පිංගතුල්ලා. එතකොට ඔය ඒ කියන්නේ ඔය දැන් ගිහිව කියලා ඒක එක්ස්කියුස් එකක් නෙමෙයි. අපි හැමදාම ගියෝ කියලා. පිංගතුල්ලා අපායට මේ ගමන ගියොත් පිංගතුනේ මේක සෙල්ලම් නෙමෙයිනේ. නාකි වෙනකොට එක එක කල්පනාවල් එන්න පටන් ගත්තම රාගය තව තව එන්න පටන් ගත්තම ද්වේෂය එන්න පටන් ගත්තම ඒක ලොකු පීඩාවක් වෙනවා පිංගතුනේ. ඉතින් දැම්මම හදා ගන්න පුළුවන් කාලයක් තියෙනවා. මේ මොනවාද මේ උදේ ඔය දිනචරියාවේ මොකද පටන් ගන්නෙ? අර පංච නිවරණ යන එක අඩු කරන පැත්තයි, ඒකේ රසය විඳින එකයි, ඒ සැහැල්ලු මනස විඳින එකට ඔන්න ඒකට තමයි ඔය ධෛර්යය දෙන්නේ. එතකොට මේ වැඩ අතපසු වෙන්නේ නැහැ. එතකොට තමන් අර වැඩ රාගයේ ද්වේෂයේ තොරව කරන්න පුරුදු වෙනවා. වෙන්දට කේන්ති ගිය තැනදී කේන්ති ගන්න නැතුව ඒ වැඩේ කරන්න පුරුදු වෙනවා. ඒ වැඩේ ඇලෙන්නේ නැතුව කරන්න පුරුදු වෙනවා. ඔය පැත්ත තමන්ගේ මතු වෙනකොට එතකොට අබ්බැහිවීම අයින් කරන්න පුරුදු වෙනවා. එතකොට ප්‍රායෝගිකව මොකද වෙන්නේ? පිංගතුල හිමීටිමීට තමන් ගොඩේන පැත්තක් වෙනවා පිංගතුනි. මේක වෙන්න ඕනේ පිංගතුනි. මේක අපි උදේට පොඩ්ඩක් දැන් භාවනාව කියන එක මතු කරගන්න බලන්න ඕනේ. එතකොට අපේ ලකුවට කැඩෙන පැත්ත දවසේ පුරා ඒක නැති කරගන්න බලන්න ඕනේ. ඒක කරනකොට බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔක ආය අඩු ගන්නේ සතියක්වත් ට්‍රයි කරන්න ඕනේ. සතපෙන්දි ඉස්සෙල්ලා පිරිත් ටිකක් කියලා එහෙම දෙයක් කළා අර ෆෝන් එක බලන්නේ නැතුව අර ඒක අඳුර ගන්නුනේ ඒක වෙන හානියක්. ඒකෙන් තමන් ඒක කොහොමද සීමා කර කර යන්න ඕනේ ඒක. එතකොට ඒ වගේ දෙයයි තව වර්තමානට හිත ගේන ඕනේ එකයි. ඉන්ද්‍රිය සංවර සීලය රකින්න එකයි. මේවා උදේ මතක් කරලා ගන්න බලන්න ඕනේ. අමතක වෙයි. ආයි දැන් මෙතන ඉඳන් කඩේට යනකොට, මෙතන ඉඳන් ඔෆිස් එකට යනකොට අර ඒක මතක් කර කර මේකයි කරන්න ඕනේ කියලා හැබැයි උදේ යහමින් කරගත්තොත් ඒ ධෛර්යය එනවා තමන්ට. මොකක්ද ඒකට කියන්නේ? ඒ ධෛර්යය එනවා තමන්ට, ඒ ශක්තියක් එනවා ඒක කරගෙන යන්න. නැත්තම් කරගෙන යන්න මහන්සියක් එනවා. දැන් ඕක උදේ පටන් ගන්න ඒ යහමින් කරලා ගියේ නැත්තම් එළියට ඊට පස්සේ ඉඩ දෙනවා. ඔහේ ඉඩ දෙනවා අර සීල් කැඩෙන පැත්තටයි, ඉන්ද්‍රියන් ශ්‍රණියෙන් පිනවන පැත්තටයි. එහෙම ඉඩ දෙනවා. ඉඩ දෙන එකෙන් අර ඊට පස්සේ ආයි හෙට කරමු කියලා ඔන්න ওই විදියට පස්සට දාන වැඩපිළිවෙලක් වෙනවා. මොකද්ද ඔය? මට ඇහෙන්නේ හාමුදුරුවෝ දැන් ඉස්සර වගේත් නෙමෙයි, මයික් එකක් තියෙනවද මාත්‍ය? ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නවසරයි, පූජපක්ෂගේ මිතාසරයි, සිල් උපාසක උපාසිකාවන්ගෙන් අවසරයි. තිරුවන්සරණ ස්වාමීන් වහන්සේ, අතීතයකුත් අනාගතයකුත් පවරන්න බැහැ ස්වාමීන් වහන්සේ. එතකොට අතීතයත් අනාගතයකුත් නැහැ ස්වාමීන් වහන්ස. එතකොට වර්තමානයකුත් පණවන්න බෑ. එතකොට මේ මොහොත කියලා දෙයක්වත් නැතිකොට ස්වාමීන් වහන්ස, කල යුත්ත විතරයි නේද කරන්නේ, නොකල යුත්ත නොකර සිටීම, ඒ එකක්. දෙවෙනි ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්ස අවසරයි, දුක්ඛ සත්‍ය ස්වාමීන් වහන්ස, දුක ඇති වෙනවා. එතකොට මෙතනදී දුක්ඛ සත්‍ය වෙනවා. නමුත් ස්වාමීන් වහන්ස, දුක්ඛ සත්‍ය කියන එක දුකද? තුන්වෙනි එක තමයි ස්වාමීන් වහන්ස, අනිත්‍ය අනාත්ම ලක්ෂණයත්. මේ අනාත්ම ලක්ෂණය පැහැදිලි වෙනකොට ස්වාමීන් වහන්ස අපිට සෝතාපන්න වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්ස? ඔව්. තිරසන්නයි. තිරසන්නයි. පළවෙනි එක දැන් ඔයම කියනකොට වර්තමානයේ ඒවා නැත්ත ප්‍රමාත වශයෙන් බලනකොට නෑ තමයි. හැබැයි අපි පටන් ගන්න වර්තමානයට කියන එක අවධානය යොමු කරන එක පුහුණුවක් කරන්න ඕනේ. දැන් අඩු ගානේ අපි ගොඩක් විට අර ඒ අතීතය අනාගතයට කියලා ඔහොම කල්පනා කරන එකකට යන එකනේ වැඩියෙන් තියෙන්නේ. එතකොට ඒකෙන් අපි මහන්සි සිත විඳිනවා. දැන් මේ මහන්සි සිත
අඩු කරගන්න පළවෙනි පියවර තමයි මේකත් නෑ තමයි. හැබැයි මේක එහෙම නෑ කියලා වචනවලින් එන්න නෙමෙයි, මේක අවබෝධයකට ගන්න මුලට ගන්න ඕනේ ප්‍රායෝගික පියවර තමයි. වර්තමානයේ කුසල් සිත වැඩෙන එකක් තමයි අර මහන්සි නැති සිතයි සමාධි වෙන පැත්තට බර වෙන සිත එන විදිහට වර්තමානයේ බබා වගේ ඒ දැන් හුලඟක් වැදෙනවනේ ඒක විතරක් නොටිස් කරන්න. මේ පේන එක විතරක් බලාගෙන ඉන්න. අර ඒක මතක් කර කර සරල දේ විතරක් මේ මොහොතේ මොහොතේ මේ නෝට් කරන් ඉන්න එක වඩන්න ඕනේ. ඉතින් ඒක මේ ඒක වඩනවත් එක්කම ඒක කළ යුතු දේ නොකළ යුතු දේ කියලා කියන්නේ ඉතින් අර මේ ඒක අර සීලේ පැත්තකින් අපි ඒක එක පැත්තක්. හැබැයි මේ අවධානය යොමු කරන එක අර විදිහට කරන්න බලන්න ඕනේ. ඊට පස්සේ කායගත සතියට. ඊට පස්සේ තව යන්න පුළුවන් ඇතුළට. මොකද්ද මේ කය කොහොමද තියෙන්නේ? ඊට පස්සේ තවත් දේවල් බලන්න පුළුවන් කය කොහොමද ආවේ? ඒක තව එකක්. යෝනිසෝමනසිකාරේ කය හටගන්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? ඒක ධම්මානුපස්සනාවේ අර ඒවා එතකොට කයයි කයano විඥාණය හටගන්න හැටි ඒකත් ඒ විඥාණය කය මත නේද පවතින්නේ කියලා අර එතන මෙනී කරන යෝනිසෝමනසිකාරේ එතනින් තමයි වැටිලා ඇත්තට වැටීමකට යන්නේ. මේ මෙතනත් නෑ කියන එක අනත්ත සංඥාව. අනත්ත වැටීමකට යන්නේ. මේ වැටීම කියන එක ලොකු දෙයක් පින්වතුනි. දැනගන්න එකයි වැටීමයි ලොකු දෙකක්. එතකොට ඔය කියුවේ මොකද්ද? දුක්ඛ දුකයි දුක්ඛ සත්‍ය ඒක දුක අවබෝධ වෙන එකද දුක නොවෙන්නේ කියන එක. ඉතින් උත්තරේ දන්නවා වගේනේ දන්නවා. එතකොට හරි උත්තරේ කියන්නේ ඉතින් මෙහෙමයි ඉතින් අර ඔව් ඒ කියන්නේ දුක දුක තියෙනවා. දුක්ඛ සත්‍ය කියන්නේ මේක ලෝක සත්‍යයක් කියන එක බුදුහාඳුරෝ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය විශේෂම සැප වේදනාවක් වුණත් අනිවාර්යයෙන්ම නැති වෙන හින්දා ඒක දුක වෙනවා. නැ වේදනානේ දැනීමනේ අපි මොන හරි ලෝකයක් කියලා විඳින්නේ ලෝකයක් කියලා අත්දකින්නේ. එතකොට මේ දැනීම නැති දුක වේදනාව කොහොමද දුකයි? සැප වේදනාව නැති වෙනවාම හින්දා. ඕක තමයි අනිත්‍ය අවබෝධයෙන් වෙන්නේ. මේක නැති වෙනවාමයි කියන වැටහීමකට එනවා. ඒක හැබැයි ඒක වෙනම බලන්න යන්නේ නැහැ. ඒ හේතු බලනකොට ඒ නැති වෙන හේතු වලින් හටගත් ආකාරය තමන් ඒකට යොමු කරනකොට එහෙම කල්පනා කරනකොට මේ මොනවාද එතකොට තමයි මේක නැති වෙනවාම කියන වැටහීමකට එන්න පුළුවන්. ඉතින් ඒක තමයි ওই අන්තිමට ඔය කියන අනත්ත වැටහාගන්නේ. ඕක තියෙනවා අපි අනත්තයි කියලා හිතන එකනේ. අපිට තව විදි තියෙනවා ඕකට. පාලනය කරන්න පුළුවන් නම් පාලනය කරන්න බැරි එකක්ද කියලා අන්න එහෙම බලන විදි. ওই විදිහට බුදුහාඳුරෝ බලන ක්‍රම තියෙනවා ඒ අනත්ත සංඥාව වැඩෙන්න. හැබැයි මේක සාකච්ඡාවට සීමා වෙන්නේ නැතුව තමන්ට මේ අත්දැකීමකට ගේන නම් තමයි ජීවිතයත් හදාගෙන ඉන්න ඕනේ. තමගේ මොලේ හදාගෙන ඉන්නත් ඕනේ. ඒ කියන්නේ මොලේ අර විදියට මොලේ කියන්නේ තමන්ගේ අර මනස ඇලීම් ගැටීම් පංච නිවරණයන්ගෙන්. ඒක හොඳට තේරෙනවානේ. අර අපි වතුර මේකක් ගත්තොත් වතුර එකක ඩයි දාලා තියෙනවා නම් අපිට හොඳට පේන්නේ නැහැ අපේ මේ මොනවද ප්‍රතිබිම්බයද? ප්‍රතිබිම්බ නැහනේ. රිෆ්ලෙක්ෂන් එක ප්‍රතිබිම්බය පේන්නේ නැහැ. ඒ වගේ ඒක රාගය ඒ වගේ සිතුවිලිය ඔළුව කුලප්පු කරන දේවල් තියෙනකොට අපිට කල්පනා පේන යථාර්ථය බලන්න පුළුවන් මනසක් නැහැ. ඒ වගේම තමයි අපි කියමුකෝ මේ ගැටීම තියෙනවා නම් මනසේ. එතකොටත් අපි අවුල් වෙලා ඉන්නේ. එහෙම ගැටෙන මනසක් තියෙනකොටත් එතකොට පේන්නේත් නැහැ. එතකොට තමයි ඒක පේන රත් කරපු වතුර එකක් නං. ඔය විදිහට බුදුහාඳුරෝ දීලා තියෙන මඩ වතුර එකක් නං නිදිමත අර ඒ වගේ පංච නිවරයන් සැක වෙන ගතිය. ඉතින් පංච නිවරණයන්ගෙන් මිදිච්ච මනසක් ඒක තමයි ඔය සැහැල්ලු මනසක් විඳිනවා කියන්නේ. ඒ කියන්නේ වැඩ කරනකොට මහන්සි නැතුව කරනවා කියන්නේ අර උපේක්ෂා දැනීමක් විඳගෙන ඔය කරන්නේ. මේක හාමුදුරුවෝ කියන්නේ අපි ඒක ප්‍රැක්ටිස් කරන හින්දා. ඔක අපිට පුළුවන් නෑ එයින් පිංගොතුලට බැරි. ඕක දැන් හැමදාම මේ මේක මේ කරන්න නැතුව ඉන්න එකක් කරනවද? නෑ. මේක උදේට පටන් ගන්න ඕනේ. යෝගීව යෝගී භාවය මතු කරගෙන ඒක පුළුවන් බැරි කමක් නෑ. මේ මොනවාද ඒක උදේට ට්‍රයි කරන්න ඕනේ. ඒක උදේ කරලා අපි මුණකට හේදුවා වගේ අර ඒ සනීපයක් අරන් මුලට සම් වැඩ කටයුතු අතපසුවේ මේක එහෙම කරන ඉඳා. ඉතින් මේක තමන්ගේ තියෙනනේ ඔළුවේ මේක සාර්ථක කරගන්නවද? මේ කවදාකවත් තේරුමක් නැති වැඩ නිතරම පස්සේ යනවද? ඒ අඩුගාන ඒ සිහිවත් මතු කරන්න ඕනේ. ඒතර මේක කරගෙන කරනකොට තමන්ගේ හිත ජීවිතය පිළිබඳ පරිපූර්ණයි. මොකක්වත් හිතට එන්නේ නැහැ. ඒක කරගන්න ඕනේ පින්වතුනි. එතකොට තමන්ගේ ගෙවල් වල ඉන්න පුළුවන් සමාජවල බොන කට්ටිය. බොන කට්ටිය ඉන්න පුළුවන්, කෑකෝ ගහන කට්ටිය ඉන්න පුළුවන්. එක එක ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ලෝකයක්. හැබැයි මම දන්න තරමින් මෙහෙම වඩපු කට්ටිය ඒ අයවත් වෙනස් කරලා තියෙනවා.
එහෙම වඩාගෙන ගියපු කට්ටිය ඒගොල්ලන්ගේ තියෙන නිදංගත ඒ ප්‍රශ්නේ, ඒ ප්‍රශ්නේට තියෙන හේතුව නැති කරන මේ නෝනවරු වෙලා තියෙනවා. ඒව වඩාගෙන යන අය වඩාගෙන යන ඒගොල්ලෝ ඒවට දොස් කියන්න ගියෙත් නැහැ. මොකද ඒ තරමට ඒගොල්ලන් ඒකකින් සම්බන්ධය අඩු කරන් හිටියා. ඒ තරමට ඒ භාවනාව මතු කරගෙන හිටියා. ඔක ඉන්දියා විච් එකක් ඕවා කියන්න ගියොත් තව කතාව මෙව වෙනවා. ඉතින් අපිට ඒක ඒක කරන්න ඕනේ පින්වතේ, ප්‍රායෝගික වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මම පළවෙනිම ස්තුති කරන පුණ්‍යානුමෝදනා කරනවා මේ පාන්තුරු නගරයට ඔබ වහන්සේගේ පැමිණීම. ඒකම සංවිධායක මණ්ඩලය ඉතාම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කළේ මේ පුනර්ජීවී නගරයට ඔබ වහන්සේ සැපත් වීම ගැන. ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ මේකයි, ඔබ වහන්සේගේ අනුශාසනයෙන් කියවුණා ගංගොඩලි සෝම ස්වාමීන් වහන්සේ, පානදුරේ ආරිදම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා යම්කිසි පන්සිල් රකින සමාජයක් ඇති කිරීමට බෙහෙසුණා කියලා. ඇත්ත වශයෙන්ම අපි ඒක දැක්කා. අපි ඒ කාලෙත් අපි ඒ ස්වාමීන් වහන්සේලා අනුශාසනා කර විදිහට හැසිරෙන්න උත්සාහ කළා. නමුත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් මට දැනෙන විදිහට අපේ මේ පන්සිල් රකින සමාජයේ අපෙන් බොහෝ දුරට වෙනස් වෙලා සියලු දෙනාම ඉන්නේ අසතුටින්. කිසිම කෙනෙක් සතුටින් නැහැ. සියලු දෙනාම අසහනෙන් කලකිරීමෙන් ඉන්නේ. ශිෂ්‍යත්වයේ කරන දරුවා සිට උසස් පෙළ කරන දරුවා දක්වා ඉන්නේ අසහනෙන්, පීඩණයෙන්, ආතතියෙන්. ඒකට මම හිතන්නේ අපේ ධර්මයෙන් අපි සියලු දෙනාම අයත් වෙලා කියලා මට දැනෙන්නේ. ඔබ වහන්සේලා පින්වත් ස්වාමීන් වහන්සේලා ඉතාමත්ම වෙහෙසක් මහන්සියක් ගන්නවා මේ සමාජයේ යම්කිසි තැනකට ගේන්න. නමුත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ සමාජයේ ටිකින් ටික අපෙන් ඈත් වෙලා, ඒ ඈත් වෙනකොට සියලු දෙනාගෙන් දැන් ක්‍රෝධයේ වෛරයේ වපුරන තියෙන්නේ. කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට වැඩි ගෞරවයක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගෞරවයක් නැහැ. වැඩිහිටි සමාජයට ගෞරවයක් නැහැ. සාර ධර්ම ගුණ ධර්ම ඉතා දරුණු ලෙස පිරිහිලා මම හිතන්නේ දහම් පාසල් යන දරුවා පටන් ඒ තත්ත්වයට පැටලලා තියෙනවා. ඒ නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මම දැනගන්න කැමතියි, නැවතත් පන්සිල් රකින්න සමාජයක් අපි ඇවිත් කොහොමද බිහි කරන්නේ? ඔබ වහන්සේ ඔබට අපිට දෙන්න අනුශාසනා කුමක්ද? තෙරුවන් සරණයි. බොහොම ස්තුතිවන්ත. ඔව් ඒක නම් ඇත්ත. මාත් ඇත්තරම දැන් ශිෂ්‍යත්වනේ ඒකත් දැන් අදද තිබේ අතනේ. ඒකනේ මගේ අර හිතවත් මාව වඩම්මන මේක මහත්යෙක්ගේ ඒකගේ ළමයි බස්සලා මේවා කරා. ඇත්තටම මේ தත්ත්වය යනවා නිකන් මෙහෙම පල්ලයට පල්ලයට යනවා වගේ. මොන වුණත් ඒ ස්වාමීන් වහන්සේලා යම් එක වකවානුකේ බලවේගයක් ඇති කර බෞද්ධ බලවේගයක් අපිට ඒක තමයි තියෙන එකම මේ බලාපොරොත්තු. මම දැකලා නැහැ අරියදම්ම පානදුරි අරියදම්ම ස්වාමීන් වහන්සේව මම දැක්ක හම්බුණා පොඩි ආච්චි ආච්චිගෙන් තමයි ඔක්කොම ස්වාමීන් වහන්සේලා ටික මුණගෙන ගිල වන්දනා කරා මේ සම්බෝධියේදී. දැනුම මට මතක් වුණේ කොහොම හරි මේ කොහොම හරි අපි ආශ්‍රය කරන්න පොඩි කාලේ ඉඳන් හරියට පස්සේ දැමුණ සෝම ස්වාමීන් වහන්සේලා අපි දැක්ක සෝම ස්වාමීන් වහන්සේ දැන් මෙහෙමයි මේක ගහගෙන මේවා කරන් යනවා. අපි බලන්න ඕනේ අපිට මොකද්ද කරන්න පුළුවන් දේ හරි අන්තිම උස්ම තියෙනක. දැන් ඉතින් මම දැක්ක සෝම ස්වාමීන් වහන්සේ තමයි අපි දැක්කේ. දැන් ආර මේ වජිරරාමේ ටික මේ ටික සමාජයට බර වෙච්ච පරිසරයක් තියෙන පද. හැබැයි මේ ස්වාමීන් වහන්සේක අපි වෙනසක් දැක්කා. ඒ කාලේ සක්මන් කර කර ඉන්නවා, භාවනාවේ යෙදිලා හිටියා. ඉතින් කොල කෑලි තියාගෙන කියව කියවත් ඉන්නවා අපි දකිනවා. ඉතින් අපිට පිරිත් නූලක් එහෙම ආච්චිගේ හරහා එහෙම ඇවිල්ලා ඔහොම අපි එහෙම තමයි හම්බුනේ. හම්බෙලා යනවා ඉතින්. ඉතින් ස්වාමීන් වහන්සේ පස්සේ මම පැවිදි වුණාන් පස්සේ තමයි දැනගත්තේ මේ කොල කෑලි තියාන මොනවද කෙරුණේ කියලා. ස්වාමීන් වහන්සේ අපිට කිව්වා ස්වාමීන් වහන්සේ හතරවෙනි පාර කියලා මේ ත්‍රිපිටකයේ කියවගෙන යන්නේ. පස් තුන්වෙනි පාරද හතරවෙනි පාරලු කියවගෙන යන්නේ. එතකොට කිව්වා ස්වාමීන් වහන්සේ මේ මොනවාද දැන් ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් එතකොට මේ හිත ගිය කොටස් අපිට කිව්වා නෝට් කරන්න කියලා කොලේක. නෝට් කළා මේ මොනවාද මේ මෙනී කරන්න කියලා සක්මනේදී. එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා මේ ඔක්කොම මේ තියෙන බ්ලොක් කැපිලා කැපිලා ලස්සන මේ පැත්තට බල්ලා තමයි කිව්වේ කැපිලා කැපිලායි කියලා. පින්වතුනි අපේ මේ මොනවාද එතකොට දැන් මේ මේ මේව කියවලා බලනවා කියන්නේ ඇත්තටම අපේ මේ කල්පනා කරන මොලේ වැඩ කරන මේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක. මේ 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 හිතන මොලේ තියෙන ඇත්තටම මෙතන. මෙතන තමයි අපේ දෛවියත් හැදෙන්නේ. දැන් අපි මේ දැන් අපි 80න් රාග ద్వේෂ මොහ මෙයා කරාම ඒ අනුව අපේ කර්ම වාර හැදෙනවා. දැන් මේක හරි ගුප්තයි කට්ටිය වැඩි දන්නේ නැහැ. මම ඉෂිවරුන්ගේ පැත්තෙන් එනකොට මෙතන අපේ නලල් පටලේ යම් සලකුණු තියෙනවා අපේ දෛවයේ කර්ම වැඩ කරන ආකාර කොයික වකවානුවල වගේ. එතකොට මෙතනම තමයි තියෙන්නේ ප්‍රඥාස
ඒ සිහිය කල්පනාව යොමු කරන එක ලෙවල් එකක් වෙනස් කරන්න. මේ මේ අපිට ස්ටියරින් වීල් එක තියෙන්නේ මෙහෙ නෙමේ. මෙතන දෙයක් තියෙනවා. ඉතින් මම දැක්ක මේ ස්වාමීන් වහන්සේ එදා ඔහොම ඉන්නවා. ඒතකොට ප්‍රසිද්ධ නැහැ අවුරුදු 50 වගේ පැන්නම තමයි ඔය. ඉතින් අපි දන්නවා පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ ටිකක් අර වෙනස් අනිස් ස්වාමීන්ලට වඩා හරි සිල්වන්තයි වගේත් අපිට පෙවුණා. අපි කවදාත් හිතුන්නේ නැහැ ওই විදියට න්යාය කියලා. හැබැයි ඔන්න ඊට පස්සේ ඔන්න ස්වාමීන් වහන්සේගේ මොකක් හරි පාරමිතාවකුත් තිබ්බා. ওই විදියට ඔන්න සමාජයට ආවා. ඉතින් අපි දකින්නේ දැන් ඒ වගේම ස්වාමීන් වහන්සේ කියන දේවල් ඒවා කරාම දැන් ඔය කිව්වාගේ අරියදම්ම ස්වාමීන් වහන්සේත් මේ කිව්වා මිනිස්සු වෙනස් වුණා. ඒකට හේතුවක් තියෙනවා පින්වතුනි. මේ මගෙන් ඔය මේ ප්‍රශ්නෙත් ඇහුවා මේ මොකද්ද දැන් මේ මොනවාද ඒකට කියන්නේ ද ලංකාවේ ගොඩාක් බණ ඇහෙනවා ඇයි ස්වාමීන් වහන්සේ වෙනස් වෙන්නේ කියලා එක පිටකොටුවේදී තමයි මට ඒක මහත්යක ආවේ. මට ඒ වෙලාවේ උත්තරේ තිබුණේ නැහැ. මට පස්සේ තමයි කොහොමද යනකොට මට උත්තරේ ආවේ. දැන් අපි ගොඩක් විට අපි කියන දේ අපි කරන්න ඕනේ. එතකොට තමයි අපි පිරිසුදුභාවයෙන් හින්දා গুপ্ত ශක්තියක් යනවා. අපි කරන්නේ නැති දෙයක් කියනකොට පිහිටන්නේ නැහැ පින්වතුනි. ඒක වෙනස් කරවන්නේ නැහැ. අනිත් කෙනෙක්ට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ නොපෙනෙන විදියට. දැන් ඒක තිබ්බ අර ස්වාමීන් වහන්සේ ළඟාව. එතකොට මම අර ස්වාමීන් වහන්සේ නම් දැක්කා. හැබැයි මම දැක්කා මට ආරංචි අරියදම්ම ස්වාමීන් වහන්සේ ඔය හම්බුච්ච කට්ටියම කිව්වා. ඒ කාලේ මේ කොහොමද හරි සද්ධාවෙන් ලිටි හරිම සාමාන්‍යයෙන් පෙනුමත් හරිම මේකයි අරියදම්ම කියන පානදුරි අරියදම්ම ස්වාමීන් වහන්සේ. ඉතින් අර මෙහෙම මේ හැම ඇඹලෙම මෙහෙම භක්තියක් ඒක දැක්කලු. ඒ කියන්නේ මම දන්නේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බුච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වේ. ඉතින් කොහොම වුණත් සෝම ස්වාමීන් වහන්සේ අපි දැක්කා. ඒතකොට මහ ඔය ගල් ගුහාවෙ ඉඳලා එහෙම පාගමනින් ඒ කාලේ මාස 3ක් කොහොම ඒවා පරිශීලනය කර කර ඉඳලා කොහොම ඒ විදිහට එක එක දෙයක් පුර පුර ආවා. ඉතින් ඒ කෙනා වෙනස් වෙන එකකින් ආම රටටත් ඒක බලපෑමක් සිද්ධ කරන්න. ඒ බලේ වැඩ කරනවා පින්වත් නැති කාලෙකටත්. ඉතින් මට පේන්නේ දැන් මම ඔය කියන කතා ඇත්ත. අපිට දැන් ඕක ඕකෙන් කලකිරෙන්නේ මද රෑගිලා මොකද අපේ ගැන කරන්නේ කියලා. මේකට අපිට මොන හරි අවස්ථාවක් වුණොත් අපිට මේ ධර්මයෙන් බලයක් දෙන්නේ කොහොමද කියන එක අපේ පෙරපුරණ ජීවිතයක් අපි හදා ගන්න ඕනේ. මට හිතෙනවා ඒකයි කියලා. මේක ගොඩක් කලබල වෙවි අපි දැනගන්න තෝනේ මේක තමයි යථාර්ථය. ඇත්තට මගෙත් මේක තියෙනවා එන්නෙන්ඩ සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවත් ගරුත්වයත් ඔක්කොම පොඩ පොඩ ගිලීගෙන එනවා. අර අරගල ටයිප් එකට ඒක නිකන් බරක් තියෙනවා රටම නිකන් අර දහම කියන එකට තැනක් නැති ඒක වැඩක් නැහැ කියන තත්වයක් එන්න. ඒක අපි තව දිරිමත් වෙන්න ඕනේ අපේ තුල ප්‍රැක්ටිස් එකෙන්. අපිට වෙන දේවල් කරලා නෙමෙයි මොකක් හරි දහම අවදි කළා දහමේ බලය. ඉතින් ඒක අපි එක එක්කෙනා තනියම ප්‍රතිපදාව අවදි කරොත් අපේ වැරදි බලන්න පුරුදු කරොත් කල් අපිව තියෙන එකෙන් එකකට එනකොට අනිවාර්යෙන් මට විශ්වාසයි ඒක බලපෑමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා පින්වතුනි. මේක දහම් දූපයක්. මේකේ ඉන්නව නැතිවෙච්ච කට්ටිය බොහෝ. දහම වඩාලා මේක රකින්න බලාගෙන මේ මනුලව කවුද මේ ගුණයක් මොනහරි වඩන්නේ අපිට ඇතුල් වෙලා එකතු වෙලා ශක්තිය දෙන්න කියලා. ඉතින් අපි ඒක කාඳු කරගන්න ඕනේ. මේක අපි සමහරට මේ ආත්මෙන් මන්නම් මෙහෙමයි කියන්නේ හදිස්සි වෙන්නේ නැහැ. අපි ප්‍රතිපල බල මේක කරන්න යන නරකයි. එහෙම වැඩක් කරන්න නරකයි. අපි මේක අනිත් ආත්මෙටත් ලැස්ති වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සසුන බැබලෙනකල් මේක අස්පනා අපිට මෙයා වෙනකල් මම මේ 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 මොකද හේතුඵලෙන් අනිත්‍යව වෙනවා. ඒතර කවදා හරි මේ මොනවාද ඒ කුසලය ඒ මේක මේ එකතු වෙලා අනිවාර්යයෙන්ම Tamanටත් පොඩි වෙලාවක් එළියෙන් උත් ඒ පිසුදු වෙන එක දැකගෙන අපවත් වෙන්න පුළුවන් වෙයි. මාත්තර එකට එනවද උත්තරයක්? මට දුකයි කියනකොට මටත් ওই අදහසම එනවා එළිය දකින්නට. හැබැයි මට ප්‍රායෝගිකව හිතෙනවා තව මම තපස කරන්න ඕනේ කියලා. තව මාව দমনය කරන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි එන්නේ. අනිවාර්යයෙන්ම අපිට මේක මෙහෙම තියෙන්න බෑ. මට විශ්වාසයි මේ 1-2 අවුරුදු 3 තුලදී මොකක් හරි මේවා මහා ජරම රස්සෙම තමයි යම් දේවල් මතුවෙන්නත් පුළුවන්. මම ඒ ධෛර්යයක් දෙනවා පින්වතුන්ට. ඒක නැත්තම් මොකද ඒක වෙනවා පවිත් මේ රට බලාගන්නෙත් යම් විශ්වයේ යම් දෙයක් තියෙනවා බලාගන්න. ඉතින් ඒක මොන දෙයකින් හරි එදා ජූතක බමුණා කියන්නේ ජූතක බමුණා අර ළමයි කෘෂ්ණජිනා ජාලි අරන් ගියා. හැබැයි දෙවිවරු ගෙනිච්චා මොකද පාර වරද්දලා. අන්න ඒ වගේ මේ රටෙත් අපිත් පිරිසුදුව ඉන්නවනම් ඒ රැකීම සිද්ධ වෙනවා පින්වතුනි. පින්වතුලා වගේ ධර්මයට ආස ධර්මයේ දියුණු කරන් යන්න ඕනේ කියන පිරිසක් මේ පොළොවේ ඉන්නකල් අනිවාර්යෙන්ම ඒක රකින්න යම් බලවේග තියෙනවා. කවදාකවත් ඒක ඊට වඩා ප්‍රබලයි බලවන්තයි. ඒක බොහෝ කාලයකට මේ ශාසනය පිහිටන්ඩ අනිවාර්යෙන්ම ඒ දේවල් ඒවලත් කෘමන්ත්‍රණ තියෙනවා පින්වතුනි.
ඒකින්ද ඒවා අනිවාර්යම මේවා රැකගෙන යන මේකක් වෙනවා. අපි ඉන්න ඕනේ, අපි එහෙම ඒගොල්ලන්ගේ දිවස ඒගොල්ලන් කරුණාව ඇති කරන මිනිස්සු මනු උත්තම මිනිස්ස කොට්ටාශයක් ඉන්න ඕනේ මෙහි ප්‍රතිපත්ති රැකගෙන. හිත ඇතුලේ ඒගොල්ලන්ට පේනකොට ඒ ඒ කට්ටියක් බිහි වෙන්න ඕනේ. එතකොට ඒක තව ශක්තිමත් වෙනවා. ඔබ වහන්සේ ලබා දුන්න සක්මන් භාවනාව පිළිබඳව මා දැනට කරගෙන යන ප්‍රමාණය අනුව ලැබපු අත්දැකීමක් ගැන යමක් දැනගන්න අවශ්‍යයි. සක්මන් භාවනාවේදී පළමුවෙන්ම සඳහන් වෙනවායි මුකුත් හිතන්නේ නැතුව සුපර් මාකට් එකට යන්න මගේ මුකුත් හිතන්නේ නැතුව යන්න කියලා. රිලැක්ස් කරන්ව. ඒක කියන විදිහටම කළා තියෙනවා වගේ. හරි හරි. දෙවනුව තියන්නේ බුද්ධානුස්සති භාවනාව. දෙවනුව එතකොට දැන් මම සක්මනට ලෑස්ති වෙලා සූදානම් වෙලා හිටගෙන දැන් මම කීප දවසක් හිතන්නේ නැතුව යන්න බැරුව හිතෙනවා. හිතන්නේ නැතිවෙන්නේ හිතවිලි එනවා. මම කල්පනා කරනවා මේක ගුරුදේවයන් වහන්සේ දුන්නේ හිතන්නේ නැතුව සුපර් මාකට් යනවා කියන්නේ. ඔය හිතන්නේ නැතුව යනවා කියන්නේ සැහැල්ලු මනසකින්. සැහැල්ලු. ඒ කියන්නේ ඕන සිතුවිල්ලක් ආවත් ගානක් නැහැ. ඔව්. ඒ වගේ. එතකොට මට හිතෙනවා. හිතවිලි එනවා. එතකොට හිතවිලි එක තමයි මම යන්නේ. එහෙනම් නැවත හිතුවා මම හිතන්නේ නැතුව මම මේක බලනවා මොකක්ද මේ දීලා තියෙන අවවාදී කියලා. එතකොට හිතන්නේ නැතුව දැන් යනවා කියලා අදිෂ්ඨාන කරලා හිතන්නේ නැතුව කියනකොට ඉදිරියට යනකොට හිතන්නේ නැත්නම් හිත නැහැ නේ ස්වාමීන් වහන්සේ හිතන්නේ හිත තියෙන්නේ හිතන්නේ නැතුව ඒක ලියසින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට අර හිතන්නේ නැත්නම් හිත නැහැ විඥානේ නැහැ මට මේ අදහස් වෙච්ච අදහස කියන්නේ. එතකොට විඥානේ නැත්නම් මේ මලකඳක් නේ. එතකොට මේක දැන් මේ ධාතු රූපයක් මේ සිතගෙන තියෙනව ධාතුවක් හිතන්නේ නැහැ. හිතවිලි නැහැ ධාතු රූපයක්. විඥානේ නැහැ හිතගෙන ධාතු රූපයක්. එහෙනම් මැරිලා. නමුත් හිතගෙන ඉන්නවා කියලා දැනෙනවා. ඊළඟට එහෙම දැනෙලා බුද්ධානුස්සති මෙනෙහි කරමින් වඩනවා. එතනදී බුදු ගුණ අවසන් වෙලා තියෙනවා මේ අතීතං පහිනන්තං අනාගතය පච්චුප්පන්නේසු තත්ත. ඔව්. ඒ ටික හිතනකොට දැන් අතීතේ මං සක්මන් කළා ඔක්කොම ඉවරයි. දැන් මේ මොහොතේ අනාගතෙත් නෑ. ඉන්නවා. එතකොට ශබ්ද වලට කන් දෙන්න කියලා. එතකොට එතෙන්දි මතක් එතකොට ශබ්ද වල හැනකොට මං කනට හොඳ කන ගැන මෙනි කරනකොට උරුල්ලාසාර රහයි ශබ්දේ තමයි පාන්දරට ඇහෙන්නේ. පොඩක් ඉඳ හාමුදුර පොඩි අදිෂ්ඨානයක් කරනවා. ඒකට චුට්ටක් ඉඳ යන්න එපා. හාමුදුරන්ගේ අදිෂ්ඨානය මේ මේවා කරන එකක් තියෙනවා. ඒක පුළුවන් නම් ඉඳ. හදිස්සි නම් යට කමන්නේ. මෑනියෝ මං හිතන්නේ මේ මෙතන අර භාවනාව මේවා කරන මේ කියන්නේ ගොඩක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. උනම් කෙටියෙන් තව ඉක්මනටම කියන්න. අහසගෙන අර හිතන්නේ නැතුව මෙතන මම මේ රූපයක් තමයි මේ තියෙන්නේ. එනම් මෙතන නැවත විඥානයක් පිහිටන්න විදියක් නැහැ නේ කියන හැඟීම එම අදහසක් ආවා. දැන් මම ගොඩාක් කියන හින්දා ඒක ගොඩක් ඔක්කොම වගේ එකට මේ මික්ස් වෙන්න පුළුවන්. අතරම තියෙන්නේ අර මේ අර පොඩ්ඩක් සරලව අතීත වෙච්ච දේවල් ඉවරයි වෙන්න යන දේ ආවේ නැහැ කියලා වර්තමානට හිත ගන්න එකයි. එතනදිම කියනවා කය ආවේ කොහොමද? ආහාරං සම්බුද්ධං කායෝ ආහාර අනිත්‍යයි දුකානාත්මං කායං අනිත්‍යං දුකානාත්මං. අන්න එහෙම ඒ ටික බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේ ඒ ටික අර ඒ විදිහට කමන්නේ එහෙම අර විදිහට බල්ලා වුණත් ඔහොම කල්පනා කරන විදිහටත් Tamanට ඇලිමක් එන්නේ නැත්නම් කවුරු බැනගනාම ඔහොම කල්පනා කරනකොට ඒක මේ ඒ නිකන් එහෙම ආපු සිතිවිල්ලක් කියලා එළියෙන් බලනවනම් ඒක හොඳයි. Tamanට ඒකෙන් ප්‍රායෝගිකව කන රස කෑමක් රස ගන්න නැතු ඉන්න පුළුවන් නම් ඔය කල්පනා කරන එකෙන් ඒක හොඳයි. එහෙම අර බුද්ධානුස්සතිය ළඟට මෙනෙහි කරනවනම් මේ ආවේ ඔන්න විඥානයම මේ මෙනෙහි කරන. එහෙම ඒක බුද්ධානුස්සතිය ගන්න පොඩ්ඩක් ධෛර්යය ගන්න. ගොඩාක් වෙලක් වඩවඩින්න නෙමෙයි. චූටි වෙලාවක් ධෛර්යය ගරගෙන ඊට පස්සේ විදර්ශනා කරන එකට යන්න තියෙනවා. මේ මොහොතේ සිත පවත්වා ගන්න කොහොමද? මොකද්ද?
මේ මොහොතේ සිත පවත්වා ගන්න කොහොමද? මේ මොහොත කියන්නේ මොකද්ද? ඒ මේ මොහොතේ සිත පවත්වා ගැනීම කර්මයට බලපාන්නේ කොහොමද? මේක දැන් මේ මේවා ගැන විස්තර හොයන යන කාලය ඉවරයි. දැන් මේ මොහොත කිව්වම මේ ප්‍රායෝගිකව ගේනවා නම් තමන් දැන් ඊටන් ඉඳගෙන ඉන්නවා නම් ඉඳන් ඉන්න පුටුව පිටිපස්සට තැරවෙන එක ටිකක් අවධානය යොමු කරන්න බලන්න. ඒක එක තමයි ප්‍රායෝගිකව කරන්න ඕනේ. දැන් එතකොට තමන් එහෙම කරන්ම ඉන්නවා නම් ටික වෙලාවක් තමන් ස්වභාවිකව හුස්ම ගන්නවත් ඒවත් පේන්න පටන් ගනී. එතකොට අපි මේ ගමන යනවා. මේ ගමන යන විදිය හොයන්න යන්නේ නැහැ වැඩිය. තේනවද? අපි දැන් ගොඩක් පුරුදුලා තියෙන්නේ බණ ඇහෙනවනේ වැඩි. ඒකෙන් අපි ගමන් යන හැටි, මේ නිවනට යන හැටි, නිවනෙන් සෑහෙන අපි මේ කියන්නේ හොඳයි. ඒක හැබැයි දැන් මෙතනදී ඒක කරන්න ඕනේ. කරලා එතනට ඇත්තටපත් වෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ දැන් සමාකලාවට මොකද ඒකට කියන්නේ? දැන් අපි මා ශිෂ්‍යශ්‍රේ එක මනාදී පස්සේ දැන් එනවනේ ඒකේ රිසල්ට් බලන්න යන්න වෙන්න පුළුවන්. දැන් ওই වගේ වෙලාවකට Tamanට දැන් මේ මනාදී එකට කියන්නේ හිත සාන්තව තියාගන්න, ළමයිත් එක්ක කේන්ති ගන්න නැතුව. ඒ ඉන්න මේවත් එක්ක කොහොමද අපි ඒක කරන්නේ? මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ අවස්ථාව ඇවිල්ලා නැහැ. ඉන්දිසල මම ඒක කල්පනාවට ගන්නේ නැහැ. දැන් මට දැනෙන දෙයට අවධානය යොමු කරනවා. මේ ෆෑන් එක වෙන්න පුළුවන්. අරවයි කල්පනා වෙන්නත් පුළුවන්. මෙයා මොනවා කළාද දන්නේ නැහැ. ඔහොමම කියලා. ඒක මට එන්නේ. මටයි වෙන ළමයි ගැන එන්නේ නැත්තේ. එහෙම තමයි ප්‍රශ්න කරන්න පුළුවන්. මේ ඇලීම හින්දා නේද කියලා. එතන මේ පුතා ඉපදෙන් ඉස්සලා ගියාත්මල කොහේ හරි ඉගෙන ගන්න ඇති. මං කලබල වුණාද? මේ භවයේ මෙච්චර ඒ ඇලීම හටගත් හැටි, ඒව වර්ධන වෙලා ගිය හැටි. ඒව ටිකක් හොඳට හොයන හොයන එක වටිනවා. එතකොට අපිට මේක ටිකක් බිඳෙන්න පටන් ගන්නවා. එතකොට අර අර ගැස්මත් නැතුව ගැස්ම අඩු කරගෙන අර දේවල් වලට මුණ පාන්න ක්‍රමයක් හැදෙනවා. අපි මොලේ නිකන් මේ මීහරක් වගේ නෙමෙයි. මේකට අපිට පුළුවන් දිනු කරන්න මේ විදියට බයක් වෙන්නේ නැතුව දුකක් වෙන්නේ නැතුව ඒක ධර්මයේ මේක පාවිච්චි කරන්න වෙනවා බලා ගන්න. එතකොට මේ වර්තමානයේ ගොඩක් හොයන්න අරකයි කොච්චර ප්‍රමාණයට ඉන්නවද? මේක මට සිතුවිලි නැති වෙච්ච ප්‍රමාණයද? නිවන් දැකපු ප්‍රමාණයද? ඒක වැඩි හොයන්න අවශ්‍ය නැහැ. හොඳට මැති අපිට මේ මේ වෙලාවේ මේ පේන ටිකට යොමු කරන එකයි. පස්සේ මේ සිවුරු පෙරවලා තියෙනවා නම් ඒක බලන්න පුළුවන්. ඇතුලේ මේ ඇඟක් තියෙනවා මෙහෙම ඉඳන් ඉන්න ආකාරය. අන්න ඔහොමම ඇඟ ඇතුලේ මොකද්ද තියෙන්නේ? කොයි වගේද කියලා හිතෙන් ඇත්ත ආකාරයේ ඇට මස් ඒවා තියෙන ආකාරය බලන්න පුළුවන්. තව ධාතු වශයෙන් බලන්න පුළුවන්. මම මේ පොතේ පොඩ්ඩක් කියවනවා. ඒක හොඳයි ප්‍රායෝගිකව මේක කරන හැටි. දැන් හාමුදුරු කියන්නේ මේක බුද්ධ වචනෙන් කොටස් අරගෙන දැන් මේක පිංගුතුලට මොනවද තේරුම් නැතත් මේ කරන ව්‍යායාමෙන් පිංගුතුලට මේ වලේ වෙලාවෙත් මේ ඉන්න වෙලාවෙත් කර්ම කැපෙනවා. කර්ම අඩු වෙනවා. ඉහළ කුසලයක් අවදි වෙනවා. මේක දහම් සාකච්ඡාවක් කියලා ආවට පිංගුතුලකට මේ පොත නැතුව ඇති. චතුරාර්ය සත්‍ය යටතේ මේක බුදුහාඳුනගේ ශ්‍රී මුඛයෙන් ආපු දේශනාවම මේ පොතට දාලා තියෙන පිංගුතුනි. එතකොට මේක මේක ඉංග්‍රීසියෙන් තමයි ඒක මේ ජර්මන් ස්වාමීන් කෙනෙක් 800 ගණන් වල මේවා කරේ. මේ දහම් කරුණු පිරිසුදුව මේ යුරෝපයට අරින්න. ඉතින් මේක සිංහලෙන් උත් print එකක් තියෙනවා. එතකොට මේක අපිටත් හොඳයි. මොකද මේ පොත් ගොඩක් බලනවට වඩා මේක තමයි මේකේ තියෙන සාර චතුරාර්ය සත්‍ය ගැන, පංච උපාදානස්කන්ධ ගැන බුදුහාඳුරෝ කියපු කාරණා ටික විතරක් දාලා ස්වාමීන් වහන්සේ තේරුම් කරන පොඩි පොඩි කෑලි තියෙනවා. හැබැයි වැඩි හරියක් බුදුහාඳුරෝ දේශනාවේ පෙළ පොතේ තියෙන එකම මෙතන තියෙන්නේ. වැඩි තියෙන්නේ මේක පර්ණ සිංහලෙන් කරපු එක තියෙන්නේ. ඉතින් ඒක ටිකක් අර මට උනත් මේක දැන් කියවලා කියලා තමයි මගේ සිංහලත් හොඳ වුනේ මේ මේ ටික කාලෙකදී මේ කට්ටියට. ඉතින් මේක තමයි අපිට වෙච්ච ලොකු ප්‍රශ්නයක් මේ අපේ බෞද්ධයන්ට මේ සිංහල අපිට අඩු ගානේ ලොකුවට සරල කරන්නෙත් නැතුව ඒක තිබ්බනම් අපි සාමාන්‍යයෙන් ඇහිච්ච සිංහල වලින් පර්ණ සිංහල මේක අර මොකද්ද ඒකට කියන්නේ සාහිත්‍යනේ සාහිත්‍යයක් කරන්නේ නැතුව මේ ධර්මයේ තිබ්බනම් ඒක වටිනවා පින්වතුනි. මේක ලොකු දෙයක් ලොකු හානියක් වුණා කියලා මට හිතෙනවා. මොකද අපිට මේක පරිහරණය කරන එකට නැතුව ගියා. දැන් මේක පුළුවන් මේ තියෙන නැදිමහලේ පොත් ටික අපි පාවිච්චි කරනවා මේකට. මොකද මට අවශ්‍යයි මේක. මොකද මම දෙන්න යන එකේදී අපි අත්දකපු දෙයක් තියෙනවා. මේක ඉංග්‍රීසි පොතුත් එක්ක තමයි කරේ. දේශනාව තමයි බුදු ජර්මන් හාඳුරු අපිට බලන්න කියන ක්‍රමයක් තිබ්බා. දේශනාව උන්වහන්සේ තේරුම් කරලා දෙනවා නෙමෙයි. ඒතකොට මේ දේශනාවේ මේ දැනුම ගන්න ක්‍රමයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ. මේකේ දර්ශනයක් එන්න තියෙනවා. ඒ කියන්නේ එදා පුරාණ කාලේ තිබ්බා වගේම සූත්‍ර වලින්
බුදුන් වහන්සේගේ ඒ දා මාර්ගඵල ලබන්න ලැබෙනකොට ලැබෙන වෙලාවේ ඒ ධහම පැහැදිලි වෙන දැක්මක් වෙන එකක් මෙතන තියෙනවා. මේ පදවල ජාතිපච්චා ජරා මරණ කියන ඒ ලින්ක් එකෙත් වෙනම පේන ලෙවල් එකක් තියෙනවා පින්වතුනි. පේන්න ඉඩ තියෙනවා. ඒකට මෝරලාවනම් අනිත්‍ය සංඥාව වෙන විදියට. මේ හේතුවේ මේ ඵලය එන මේ හේතුඵල න්‍යාය බලනවත් මේ මිනී කරනවත් එක්කම අනිත්‍ය වැටහෙන එකක්. ඒවා පේන්න ඉඩ තියෙනවා. ඒවා කියන්න බෑ. කතා කරනවා කියන ඒවා කතා කරන තැනකට එන්නේ නැහැ. අචින්ත්‍යයි. විදර්ශනා ඥානයක්. ඉතින් මේක පිගොතරි වෙනවම ඒකට තමයි හදිසි වෙන්නේ නැතුව මේක දැන් වෙනවා කියලා එකපාරට මේ අනිත්‍යය කියලා එහෙම බලන්න පුරුදු කරන්න නරකයි. මේ වැඩපිළිවෙලේ ඉවසගෙන කරොත් මේ දේශනාව බලන එකයි තමගේ හිත පිරිසුදු කර කර හිත හිස් කර කර කියවන එකයි ඒ කියවලා ඒක තමන් ඒ විදිහට මෙනී කරන එකයි වැඩෙනකොට අර ප්‍රඥා ඇස පොඩ පොඩ වැඩ කරන්න ඉඩ තියෙනවා. ඉඩ කියලා ඉඩ තිබිලා අර විදිහට වෙනම දැක්ම දකින්න ලෙවල් තියෙනවා. ඒක භාවනාවත් එක්ක කරන්න ඕන එකක්, හිතෙන් ධර්මයේ බලන එකක්. එදා බුදුහාඳුරු බෞෂ්ෘතය කිව්වේ ඔන්න ওই විදිහට ඒක හිතෙන් ධහම පේන වැටහෙන එහෙම ගලපන එකක් තමයි මේ සූත්‍ර කියවන එකත් එක්ක කරවන එකක් කරවන්නේ ස්වාමී වහන්සේ. ඉතින් අපි ඔන්න එකක් පොඩ්ඩක් බලන්න පුළුවන් මේ සතර ධාතු ගැන. මේක ඇඳගාවේ හරි තියලා මේක වටිනාකම තේරෙනවා නම් දැන් අර ඉෂිවරුන්ගේ අනුව මේක අපි නිකන් කියවගෙන යනකොට උනත් අපේ ඉහළ කුසලයක් වැඩෙනවා. ඉතින් මට ඒගොල්ලන්ත් එක්ක තිබ්බ සම්බන්ධයත් එක්ක මට ඒ භාෂාවෙන් තමයි එන්න ඕනේ මේක. ආයි මට දුකයි එහෙම වටිනාකම මම මේක දැනගෙන හිටියා. කවදාවත් මම හිමාලය යන්නවත් එහෙම කාටවත් කිව්වේ නැහැ. මං කිව්වේ මේ සූත්‍ර ටික බලන්න, මේ බලන විදියත් කිව්වා. දැන් මේ වගේ ඒ වැඩපිළිවෙලක් හැදුනේ නැහැ. ඒක ගිය අවුරුද්දෙන් තමයි. ඉතින් ඒකටත් තියෙනවා පිංගොතනි කර්ම හේතු. දැන් ඔය පිට රටවල කට්ටිය මම ඒක මේ මෙහෙත් මොනනම් මොකද අපේ සමාජයට මේව අඩු වෙලා ඇතිනේ. අපි ඇත් පිටරට කිටරට කියන්නේ ඕස්ට්‍රේලියාව වගේ එහෙ යනකොට ඒ ළමයි විශේෂයෙන්ම නිරාගමිකයි. සම්පූර්ණයෙන්ම නිරාගමිකයි. මේ මට ඒ ඕගනයිසර්ස්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේගොල්ලන් මේ පන්සල්වත් ආරණ්‍යවත් කිසිම එකකට කිසි විශ්වාසයක් නැහැ. දැන් එදත් මන් දැක්ක ඇවිල්ලා හිටියේ මෙහෙම බලාගෙන බලහර කවුද මේ ආන්දරු හරි මොකක් හරි කියලා. කොහමරි මම අන්තිමට නම් පොඩි හෙනයක් පුපුරලා වගේ ගියා. හැබැයි යන්න ඉස්සෙල්ලා මම පොඩි දෙයක් මට ඒගොල්ලන් මගේ පෞද්ගලික දෙයක් ඒගොල්ලන්ට පෙන්වන්න ඕනා. මේක අද මේ පාරක් ගෙනවත් කමක් නැහැ. මට හිතන ලංකාවෙත් පෞද්ගලික දෙයක් මට පෙන්වන්න වුණා. හේතුව මේගොල්ලන්ට කර්ම විපාක කර්ම න්‍යාය කියන එක ඇත්ත කියලා කියන්න. මේක නැත්තම් නිකන් ඔහෙ කවුරු හදපු එකක්ද එහෙම කියලා. මම තව පිටරට ඒවත් කියනවා. ඔය පිටරට ඒව මේ සාක්ෂි පෙන්නන ඔය බහු මන්දිරනේ සංසාර මන්දිර කියලා පොත තියෙනවා. ඒක එඩ්ගාඩ් කේසි. එයා මේ සීය නැති වෙලා අනිත් අයගේ කර්මය මේ කියන්නේ මොනවාද ඒවට තියෙන ප්‍රශ්න වලට පෙර බබවල කරපු කර්මයක් හේතුවෙන් මේක වෙන්නේ කියන එක එයා කියනවා. එයා ක්‍රිස්තියානි ආගමේ වුණාට ඒකේ අර ඒ සීය නැති වෙලා කියන ඒ ප්‍රශ්න වලට උත්තර දෙන අවස්ථාවේදී මේක මේ විදිහට පෙන්නනවා. දෙක තැනක පෙන්නනවා. අර ලස්සන අතක්, ඒ කියන්නේ ඒ ගෑනු ළමයාට නිව්යෝක් වල මේ ඇමරිකාවේ එයාගේ අත රූමත් එච්චර රූමත් එයාගේ මේ අත, එයා ඒ අත විකුණලා තමයි ඒ කියන්නේ අර මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට මේ මොකද්ද මේ එයා ජීවත් වෙන්නේ. එතකොට එයා ආගමටත් ලැදී බලනකොට මෙයාගේ පොඩි ප්‍රශ්නයකට මෙයා ගාවට ඇවිල්ලා එයා පෙරබවේ මෑණියු, ඒ කියන්නේ සිල් මෑණියු කෙනෙක්. ඒ සිල් මෑණියු කෙනෙක් වෙලා ඉන්න කාලෙදී මෙයා මේ මොකද්ද අර පඩික්කම් වගේ අර ටොයිලට් එහෙම බොහොම සතුටින් බොහොම ශ්‍රද්ධාවෙන් ඒව අස් කළා තියෙනවා. කිසිම අපිරියාවක් හිතන්නේ නැතුව. ඒකේ විපාකයක් වශයෙන්ලු එක වෙන්න පුළුවන්. අර විදිහට ලස්සන. දැන් ඔය වගේ අපිට මේ කට්ටිය මේවා වැඩි ගවේෂණය කරන්නේ නැහැ. ගවේෂණයක් කරන්නේ නැතුව හොයන්න නැතුව නිකම්ම මේවා නැහැ කියලා කියන්නේ ඒක සාධාරණයක් නැහැ. එහෙම කවුද? ඒක නිකම් මේකට විරුද්ධයි මේකට තරහයි වගේ. ඒ කියන්නේ දැන් අදත් හාමුදුරුවෝ මෙහෙම කරන්නේ නැහැ. ගී කට්ටිය මෙහෙම නැහැ කියලා. ඇයි අපි මේවා කරන්නේ? ඒක අපිට තරහකුත් තියෙනවා බලනකොට මේ ශාසනය කෙරෙහි මේ හැම දෙයක්ම කෙරෙහි. එහෙම කට්ටියම කිලුටු වෙච්ච හිත් තියෙන කට්ටිය ඒගොල්ලන් විස බීජ පින්වතුනි. ඒගොල්ලන් සමාජයේ පුළුප්පුල තියනවා කියන්නේ ඒක ලොකු හානියක් සමාජයට. ඒගොල්ලන් නිකන් මේ සමාජ ගංජත් ගන්නවා. එහෙම අරන් තමයි දේශනා කරන්නේ. ඒ කියන්නේ ඔහොම කට්ටිය කොහොමද ෆලෝ කරන්නේ? ඒක පලාතේවත් මේ මොනවාද ඔහොම මතයක් ඒක පව් අපේ මිනිස්සු අපේ අයිට ඒක අසත්පුරුෂ සේවනේ අපිට ඇත්තටම ලැබෙනවා වැඩි විශේෂයෙන් මේවත් වලින් ෆෝන් එක මන් දන්නේ YouTube ටුලින් උයි ඔවත් වලින් ඉතින් කොහෙද ඉතින් අපිට එකයි පොඩ්ඩ අපිවත් දන්න කට්ටියක් හරි
ඒක ශක්තිමත් වෙලා එනකොට අර බලපෑම අඩු කරන්න පුළුවන්. ඒ වගේ අපිටත් උපේක්ෂාවෙන් ඉඳ පුරුදු වෙන්න ඕනේ. දහම අපේ තුලට සම්මාදිට්ඨිය ගන්න ඕනේ. අපි කොයි හරි මේ gedara kanik මෙහෙම වෙනවා කියලා හරි රට වෙනවා කියලා හරි කලබල වෙනවා කියන්නේ අපි තාම මිත්‍යා දිට්ඨියෙන් ඉන්නේ. ප්‍රායෝගිකව සම්මාදිට්ඨිය කියන්නේ පිටින් මේ ඇඟවත් මේ පේන දේවත් මගේ නෙමෙයි කියන එක වටහාගෙන ඉන්න එකකට ගේන්න ඕනේ. අපි එතකල් අපේ අඩුපාඩු තියෙනවා මේ ශාසනය තුල. එහෙම ගේන ගමන් තමයි අපි බලන්නේ දහමේ පිරිසුදුභාවයෙන් බුදුහාඳුරන්ට බාර දීලා බුදුහාඳුරන් ආයි පණ ගන්නලා දහම පණ ගන්නවලා මේ කොහොමද මේක වෙනසක් කරන්න. නැත්තම් දහම නැතුව වෙන මරාගෙන කොටාගෙන අපි අපේ මතෙන් කරා වෙනවා. බොරු කියාගෙන මේ නිකන් මේ හදිස්සියේ එහෙම අපේ මතෙන් බුදුහාඳුරු හිටියනම් ඒක අනුමත කරන්නේ නැහැ. එහෙම අනුමත කරන්නේ නැති මේකක් අපි කරනවා කියන්නේ පින්වතුනි ඒක අපේ ශාසනයක් හදාගෙන යනවා. ඒක මාය අපිට ඇතුල් වෙලා තියෙනවා ශාසනේ නාමෙන්. එහෙම නෙමෙයි. කරුණා මෛත්‍රියෙන් සත්‍ය රැකීමෙන් අන්න ඔය ක්‍රමයෙන් තමයි ඒ වගේම අපි ප්‍රඥාව අවදි කරලා ලෝකෝත්තර ප්‍රඥාව විශේෂයෙන්ම මේම මම නෙමෙයි මගේ නෙමෙයි කියලා එක ප්‍රායෝගිකව තමන්ට පොඩ පොඩ ප්‍රායෝගිකව බලන තත්වයකටයි පේන තත්වයකටයි ගේන්න ඕනේ. එතකොට ඒක කරනකොට තමන්ට එහෙම අපි වෙලාවක් තියන්න ඕනේ මේක ඒක වඩන්න පින්වතුනි. ඒක උදේට පටන් ගන්න ඕනේ. උදේට පටන් අරන් තව එකක් තමයි එහෙමවත් තමන්ට හිත පීටන්න බැරි එක එක බොහොම ප්‍රබල මේවා තියෙන්න පුළුවන්. ඒවට මම බෝධිය සම්බන්ධව ගිහිල්ලා කරන්න වැඩපිළිවෙලක් කියනවා. ඒක මම මේ වෙලාවේ කියන්නේ නැහැ. තමාට කියයි දැන් පොඩ පොඩ ලං වෙනවා වැඩි වෙලාවක් ගන්න බෑ. ඉතින් අර ඒක බුදුහාඳුර ජීවමාන කළා කරන ක්‍රමයක් කියනවා. ඒක හැබැයි බුදුහාඳුර දෙවි කෙනෙක් වගේ සලකනවා වගේ එකක්. ඒකේ බලය බුද්ධ අදිෂ්ඨ බුද්ධ බලය පාවිච්චි කරනවා වගේ එකක්. ඉතින් ඒක හොඳයි ලොකු ප්‍රශ්න වලට මම ඒක කියනවා. ඒ කියන්නේ ඉතින් අපිට ඒවත් කරන එක හොඳයි. එහෙම කරන ගමන් මේ නියම පිරිසුදු දහම ප්‍රායෝගිකව මතු කරගන්න එකත් හොඳයි. මහන්සි නැති සිතකින් වැඩ කරන්න පුරුදු වෙන්න ඒක තමයි ප්‍රායෝගිකව තමන් මේ ධර්මය අවදි කරනවා වෙන්නේ තමන් තුළ. අනුන්ගේ වැරදි හොයන්නේ නැතුව ඒක ඊට පස්සේ ධනවාදී වෙන්නකොට මොකක් හරි අනිවාර්යෙන්ම දෙයක් වෙන්න ඉඩ තියෙනවා අපි බලාපොරොත්තු වෙන. මොනවත් අපි දැක්කේ නැහැ වගේ ඉඳ බලන්න ඕනේ මොකක් හරි නෙගටිව් එකක්. ඒ වගේම අර වගේ මට තේරෙන විදිහට මේවා ඇස්සේ තමයි පින්වතුනි අවදි වෙන දේවල් සිද්ධ වෙන්නේ. තව අවුරුදු 2-3ක් වැඩිය නෙමෙයි ඔහොම අපි යමු. ඔහොම හැබැයි අපේ කටයුතු කරන්න ඕනේ අවදි කරන්න ඕනේ අපිව. ඒ අවදි කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕනේ. බල බලින් අරකයි මට මතකයි 99 මගෙත් ඔය හිතවත් යාළුවෝ මිත්‍රෝ ටික ඇකිලි ඒගොල්ලන්ගුත් ඉෂිවරු වගේ දා ගිහි කාලේ පැවිදින්න ඔන්න මෙන්න තියෙන කාලේ මම එහෙම මුලට පැවිදින අදහස තිබ්බට පස්සේ ප්‍රතිපදාවට යෙදෙන්න පුරුදු වුණා. පස්සේ එක එක ඒවා තිබ්බා. දැන් ඔය එක එක දන්නේ නැද්ද දෙවිවරුන්ගෙන් එන දේවල් උයි ඒවා තිබ්බා. පෙර ආත්මවල මොකද්ද කරේ මේ ආත්මෙ මොනා කරයිද ඔය වගේ සංඥා වෙන දේවලුත් තිබ්බා. හොඳ වෙලාවට මම මේ පරමාර්ථ සත්‍යයට 180ක් දාගෙන ගිය හින්දා ඒ වලින් නොමග යන එකක් වුණේ නැහැ. ඒක නිවනක් කරගෙන ගියේ නැහැ. ඒක මෙතන මා වෙනස් කරන් යනයි මේක ජර්මන් මගේ ගුරුදේවයන් වහන්සේට පිසිද්ධ වෙනවා. ගොඩාක් ඒකට රුකුල් දුන්නා. ඒ කියන්නේ තමන් ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය තමන්ගේ සිත තුළ නැති කරගන්න බෝසතන් වහන්සේටත් මිත්‍යා දෘෂ්ටිය මම බුදු වෙනවා කියලා මුල් අවස්ථාවේ තියෙන ආකාරයත් එහෙමත් මට තේරුම් කරා ඉස්සර. ඉතින් අපිට එතකොට අපි මේ ධහමකට පුරුදු වෙනවා. ධහමකට පුරුදු වෙනකොට අපි එදා ඇත්තට බෝසතන් වහන්සේත් එහෙමයි කරේ මේ ඔය ගටිකාර ජෝතිපාල කාලේ මොනවාද ඒ කශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ පැවිදුණා කියලා කියනවනේ. එතකොට පැවිදිලා මොනවද කරන්නේ? සීල සමාධි ප්‍රඥා වඩන්නේ නැති. එතකොට ඒක පාරමිතාවක් ඇති එකතු වුණා. එතකොට මේකට නම් දාන්න නැතුව සෝවන් වෙනවද සකුදාගාම වෙනවද කියලා අපි මේ මම නැති කරන සීය මතු කරගලා අපේ ඒ තියෙන මිත්‍යා දෘෂ්ටිය හිතෙන් මෙහෙම පැහැවෙනකොට අපිට එන සනීපයක් එනවා. ඉහළ කුසලයක් අපේ තුල අවදි වෙනවා. එතකොට ඒ අවදි වෙන එක අපිට ඒකෙන් ඕන දෙයක් කරන්න පුළුවන් කෙනෙක් වෙනවා පින්වතුනි. මොකද අපි ලෝකේ දමණය කරන කෙනෙක් වෙනවා අපි කියලා කියන ලෝකේ. එතකොට අපිට සෝවන් වෙන්නත් පුළුවන්, ඒකෙන් රහත් වෙන්නත් පුළුවන්, මට පේන්නේ බුදු වෙන්නත් පුළුවන්, බුදුන් වහන්සේලා ගාවට යන්නත් පුළුවන්. ඔක්කොම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන එකක් වෙනවා ඒක පින්වතුනි. මොකද ඒකට ගහන්න පුළුවන් කුසලයක් පාරමිතාවක් නැහැ. ඒ ප්‍රඥාව. මේක අපි අවදි කරන්න ඕනේ ප්‍රායෝගික. අපිට වැඩි කාලයක් මේ ලෝකේ ඉන්න නැහැ. ඒ අපේ නරක පුරුදු දැනගන්න ඕනේ. අපි ඇස්සේ ඇතුලේ හංගගෙන ඉන්න ගතිය නැති කරගන්න ඕනේ පිංගොත. අපි හදවතෙන් අපිව වෙනස් කරන්න ඕනේ කියන බලය එන්න ඕනේ. ඒක වෙනකල් අපි තාම නිකන් ඇතුලේ මේ දියාරුවට වැඩ කරන්නේ. ඒකට අනින්න ඕනේ. ඒ ශ්‍රද්ධාව වෙන්න ඕනේ. මගේ වෙනසක් මම කරන්න ඕනේ. ඒ තරමට ඒකයි බුද්ධාලම්මන පීතිය ඒවා ආවේ නැත්තම් තමන්ට හෘද සාක්ෂිය අනුව ඒ අවදිවීම සිද්ධ වෙන එක තාම හිර වෙලා යන්නේ.
තමන් මේ අතට අරගෙන වෙනස් වෙන වැඩපිළිවෙලකට වැටිලා නැහැ. එතකොට ඔහේ තමන් තාම වංචනිකව ඉන්න ජීවිතයක වැඩෙන්නේ අනිරාමිස සෝයක් විඳින තත්වයක් හිතන්නේ. අර කෙලින්ම එකපාරම ඉන්ද්‍රියම් පිනවල එන දේවල් වල පස්සේ යන්න පුරු වෙනවා. ඒකෙන් අපි සිල් කැඩෙන පැත්තකටත් යනවා. එක විදියට පේන්න ඉන්නවා, තව විදියට හැසිරෙනවා. ඉතින් ඕක අද බහුතරයක් අතර ඉන්න පුළුවන්. තව ඒ වගේම ශාසනය තුලත් අපි යම් දේවල් වැඩි විදියට ගියාම මේ කර්ම රැස් වෙන එක ගැටලුවක් වෙනවා පින්වතුනි. ඒක අපිව සමහරට හිර කරන්න ඉඩ තියෙනවා. වෙනස් වෙන්න හිතුණත් වෙනස් කරගන්න සමාකලට මෙයා වෙන්න පුළුවන්. හැබැයි මට විශ්වාසයි ඒ අවංක මේක තියෙන ධෛර්යය තියෙන ඒ මොනවාද ඒ කුසලයේ අවදි කරගන්න පුළුවන්. ඒ බුදුන්ට වෙනම සම්බන්ධ වෙලා මනස මේවා කරොත් අනිවාර්යයෙන්ම ඒක එක එක ආත්ම වලට අවදි වෙන්න අවස්ථාව ඉඩකඩ තියෙනවාමයි. ඒක ඔක්කොම බුදුහාඳුරන්ගේ අමුතු මට පේනවා. බුදුන් ජීවමානව නැතත් මේ දේහයේ වශයෙන් හැබැයි එතන පිහිටලා යන යම් දෙයක් තමන් ඒ ශක්තියත් එක්ක ඒ පිහිටපු යම් අදිෂ්ඨානයක් හෝ ආශිර්වාදයක් හෝ ඒ ලෝකේ දීලා ගියපු ඒ පිරිසුදු භාවයත් එක්ක තමන් පොඩ්ඩක් හරි නිකන් මනසෙන් මෙයා වුණොත් ඒකේ පිහිටක් තමන්ට ලැබෙනවා අවදි වෙන්න. මේක අපි පොඩ්ඩක් මේ පිටුව පිංගුතුල ගාව නැතත් මම එකපාරක් මේක පොඩ්ඩක් බලන්නම්. මේ පංචභූතයන් ගැන කියන කොටස සතර මහා භූතය කවරහුද? පතවි ධාතුවද, තද ගතිය, ආපෝ ධාතුවද, බැඳීම් ගතියද, තේජෝ ධාතුවද, වායෝ ධාතුවද යන සතරයි. පතවි ධාතුව කවරේද? පතවි ධාතුව අධ්‍යාත්මික හෝ බාහිර හෝ වන්නිය. අධ්‍යාත්මික වූ පතවි ධාතුව කවරේද? තමා තුල වූ කර්මානුකූල ව ඇති වූ කර්කශ වූ තද වූ කෙස්ය ලොම්ය නියය. බුදුහාඳුර මේ සරලව කියනකොට දැන් පතවි ධාතු කවරේද? හය්‍ය ගතියෙන් තියෙන මොකද්ද ඒ ධාතුව මොකද්ද කියලා කියනවා. එතකොට ඒක ප්‍රකටව හය්‍ය ගතියෙන් තියෙන අපේ තුල කියලා. ඒ කියන්නේ අධ්‍යාත්මිකව කියන අපේ තුල කියලා කියන දේ අපි දැන් මේවා කියවනකොට පින්වතුනි ඉඳගෙන එළියෙන් බලනවා වගේ තමන්ට පුළුවන් පළවෙන්ටම තමන් අර සැහැල් වෙන්න පුරුදු වෙන්න ඕනේ. තමන් ඉඳගෙන ඉන්නවා ඉන්න හැටි තමන් එළියෙන් බලනවා වගේ එක බලන්නත් පුරුදු වෙන්න ඕනේ. තමන් ඒවා සැහැල්ලු වෙලා හරියට සැහැල්ලු වෙනවා නම් තමන් හුස්ම ගන්නවා ඉබේම තමන්ට දැනේවි. දැන් අපි මෙහෙම කතා කර කර මෙහෙම ඉන්නකොට තමන් හුස්ම ගන්නවද කියලාවත් තමන්ට ස්වභාවිකව එන්නේ නැහැ. ඒ தത്വයේ එනකල් ඉඳලා තමයි මේක කියවන්න ඕනේ. මේක කියවනකොට තමන්ට ගලපන්න පුරුදු කරන්න ඕනේ. ඒ ගලපනවා කියන්නේ තමන්ගේ තුල තියෙන හයිය ගතිය මොකද්ද කියලා ඒ ගතියක් වශයෙන් තියෙන එක දැන් මෙතන කියනවනේ බුදුහාඳුරු. කර්මාන් රූප බලන්න ඒක ලස්සනට බුදුහාඳුරු ඒ කොටස් හැදිලා එන්නේ කොහමද? කර්මාන් රූපව. නිකන් ආහසින් වැටිලා එනවා නෙමෙයි, අම්මා මොන හරි ගස්කොලන් එකතු කරලා හැදුවා නෙමෙයි. ඒක මව් කුසේ මෙමෙ හැදිලා එන හැටි නිර්මාණය වෙන හැටි විපාකත් එක්ක. මොකද ඒ රූපස්කන්ධේ ඒ රූපේ අවශ්‍යයි අපිට දැනීම ඇතිකරන්න. ඒ කර්ම විපාක දෙන්න අපිට ඒ මේ දැනීමක් තුලින්නේ දෙන්නේ. අපි දුකක් දුන්නා නම් අපිට දුකක් දැනෙන්න ඕනේ කෙටියෙන් කියනවා නම්. බොහොම සරලව කියනවා නම්. එතකොට ඒ දැනීම ඇතිකරන්න මොකක් හරි ආයතනයක් ඕනේ. ඒකට ගැළපෙන ආයතනයක් හැදිලා එනවා පින්වතුනි. අංග විකල වෙන්න පුළුවන්, තව වෙන වෙන අඩුපාඩුත් එක්ක එන්න පුළුවන්. ඒක අපිට ගාන්ට ඒ දිවසක් තියනවා නම් මේ කර්මය කරේ කියලා දැනගන්න ඉඩ තියෙනවා. එතකොට කොහොම හරි කතාව දෙයක් මතක් වෙනවා මාර ළමයින්ගේ. ඒක මං කියන්නම් මේකට පස්සේ පොඩ්ඩක් කවරි මතක් කරන්න. ඒක අන්තිමටම මේ අර මම කිව්වේ අරගොල්ලන් නිරාගමිකයි කියලා. එතකොට මම ඒගොල්ලන්ට මං කර්මයේ මේවා කරන්න මගේ පෞද්ගලික දෙකක් පෙන්වුවා කිව්වේ. ඒක පොඩ්ඩක් මතක් කරන්න. මේ පොයින්ට් එක අනිවාර්යෙන් මං කියන්නම්. මේ මොකද මේවා අපිට හොඳට දැනෙන්න ඕනේ, තේරෙන්න ඕනේ. එතකොට අපි මේක රාමුවක් තුර යනවා, මෙහෙ ගිනි ගන්නවා, අරේ ගිනි ගන්නවා කියලා හෙලවෙන්නේ නැහැ. ගින්දර නිවන්න මෙච්චරමයි වෙන්න ඕනේ ප්‍රායෝගිකව. අපි මේ ගින්දර තරව ගන්න යන අරකයි ගින්දර බලලා. එතකොට පතිවි ධාතුව කවරේද? පතිවි ධාතුව අධ්‍යාත්මික හෝ බාහිර හෝ වන්නිය. අධ්‍යාත්මික වූ පතිවි ධාතුව කවරේද? තමා තුල වූ කර්මානුකූලව ඇති වූ, එහෙන් බලනකොට හිතෙන් මැවිලා පේන්න ඕනේ පුින්නොතනේ, ඇති වූ කර්කශ වූ තද වූ කෙස්ය ලොම්ය නියය දත්ය සමය මස්සය නහරය ඇටය ඇටමිදුලිය වකුගඩුය හෘදය මාංශය අක්මාවය දළඹුවය ඔහොම කියනවා බඩදිවය පපුමසය බඩවැලය නුපැසුණු ආහාරය පැසුණු ආහාරය යන මේවාය අධ්‍යාත්මික පතිවි ධාතුවයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මික පතිවි ධාතුවක් වේද බාහිර පතිවි ධාතුවක් වේද මේ දෙකම පතිවි ධාතුමය. මේ දෙයාකාර පතිවි ධාතු තත්ව පරිද්දෙන් යහපත් විදර්ශනා නුවණින් දැක මේ මාගේ නොවේ, මේ මම නොවේමි, මේ මාගේ ආත්මය නොවේ, මෙසේ ඇති සැටියෙන් දැක පතිවි ධාතුව කෙරෙහි කලකිරේ. මේක හියුම්ව හිතන්න කැලේක ගුහාවක ඉන්න ගමන්
එහෙම හිතෙන් මවාගෙන හරි ඒ හුදකලා ගතිය අරගෙන තමන් මේක හිතෙන් බලන එකකට ගේන්න ඕනේ පිංගතුනි. එතකොට තමන්ට ඒක මේ ඒ විදිහට වඩන එකක් තියෙනවා. මම ඔහොම යන්නේ නැහැ. තව ඕක මේ බලමු. ඕක මේවා කියවන්න මම පොඩ්ඩක් ධෛර්යයක් දෙන්න ඕනේ. දැන් මේක තේරෙන්නේ නැතුව කියවුවත් පිංගතුන් කර්ම ගොඩක් අඩු වෙනවා. මේක තේරුණොත් මාර්ගඵලයක් ලැබෙනවා. තේරිලා හොඳට හිතෙන් පේන ලෙවල් එකකට ආවොත්. ඉතින් ඒක එන්න මේ ව්‍යායාමේ කරන්න ඕනේ. පිංගතුනි ස්වාමීන් වහන්සේ දැන් තව චුට්ටකින් අදිෂ්ඨාන කරනවා මිනිත්තු 10කින් විතර වැඩි වෙලා තියන්නේ නැහැ. පිංගතුලට පරක්කු වෙනවා මං හිතන්නේ. ඔකනි නිමා කරනවා ඉවර වේගන වගේ එන්නේ. අනිත් එකක් තමයි අවසරයි ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව කරන හැටි දැනගන්න කැමතියි. මෙතන වැඩි දැන් භාවනාවක්ම කියලා දෙන්න කිව්වොත් කමන්නේ මට කෙටියෙන් කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ධර්ම කරුණු ගොඩක් කිව්වනේ. දැන් ඔය මෙනී කරන ඒවත් විඥානය ගැන ඒවත් තෝම ඔය පොත කියවන ඒවත් සක්මනේදී කල්පනා කරන්න පුළුවන් නම් ඒ කරන සක්මන තමයි ඔය කියන්නේ. ධර්මයේ මෙනී කරන සක්මන. එතකොට ඒක එක විදියක්. හැබැයි ගුරුහාඳුරු කියන පිළිවෙලක් කියනවා. මම ඒක කිව්වොත් ඉතින් ටිකක් ඒක වෙලාව ගන්නවා. මම හිතන්නේ කට්ටියට මම පොඩි පවුණිකුලක් මම හිතන්නේ දැන් වෙලාව ඇවිල්ලා ඇති. හරිද මාත පැය දෙකකට වැඩිනේ. පැය දෙකක්ද? හරි. සාමාන්‍ය හාමුදුරන්ගේ. ඉතින් පිංගතුනි ඔන්න මම කියන්නන්ටක් ගාලා සක්මනේදී හිටගත්ත ගමම අර මුලට පොඩ්ඩක් හිටගෙන පාක් එකට යනවා වගේ රිලැක්ස් එකේ යන්න ඕනේ. හිටගෙන ඉන්න ගමන් පළවෙන්ටම අතීතම් පහිනන්තං අතීත ඉවරයි. බුදු කෙනෙක්ගේ කියපු වචනම මෙනී කරලා එතනට ගලපන්න ඕනේ. අතීතම් පහිනන්තං අනාගතය ඇවිල්ලා නැහැ. පච්චුප්පන්නේච ධම්මේසු තතතත විපස්සති. තමන් දැන් අතීතේ කොහොමද දැන් මෙතෙක් වෙනකල් දැකපු අහපු දෙයක් තියෙනවනම් ඒක මතක් කරලා ඉවරයි කියලා හිතෙන් අතරින්න ඕනේ. දැන් ඊට ඉස්සරහට මොනවා හරි වෙනවා කියන එක වෙලා නැහැනේ. ඒක මතක් කරන්න ඕනේ. මොනවටද මං කල්පනා කරන්නේ අරක ගැන මේක ගැන? දැන් මේ මොහොතේ මොකද්ද වෙන්නේ? මට දැන් දෙ මේ ෆෑන් එක වෙන්න පුළුවන්, ශබ්දේ ඇහෙන දේ, තමන්ට එන කල්පනාවක්. ඒක නෝට් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ කයං අනන්ත ආදීනෝ අවසෝ සබ්බ රෝගා රුක්ෂමූලෝ. කය රුක්ෂ මේ අනන්ත ආදීනවල තියෙනවා. රුක්ෂ මූලයක් ලෙඩ රෝගات එක්ක කියලා අර ඒක ඔහම උඩින්ද යටට මෙනී කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක කලකිරෙන ඕනේ. කය දිහා මෙනී කරන්න අපිට එහෙම ඇත්ත ආකාරයේ බැලෙන්න ඕනේ. එහෙම හිටන් ඉන්න ගමන් මේ සරලව ඊට පස්සේ ගතේ චිතේ භාසිතේ තුන්නි බාහේ සම්පජඤ්ඤකායෝ පික්කෝ. ඇවිදිනකොට යනකොට හැම ඉරියව්වකම බුදුහාඳුර කියනවා කය පිළිබඳ සිහිය පිටන්න කියලා. ඊට පස්සේ පළවෙනි අඩිය ගන්න බලන්න ඕනේ. පළවෙනි අඩිය ගන්නකොට ගච්ඡන්තෝ ගච්ඡාමීති. තමන් ඒ යන ඉරියව්වේ ඉන්නවා කියන එක ඕන අඩි ටිකක් අරන් ඔහොම යන්න ඕනේ. එළියෙන් තමන් ඇවිදිනවා බලන් ඉන්නවා වගේ ගච්ඡන්තෝ ගච්ඡාමීති කියලා එහෙම අඩි ටිකක් අරන්. එතකොට මේ කකුල හරිය පේනවා. කකුල් ටික මෙහෙම යනවා. එතකොට මේ කකුල බලන්න ඕනේ. මේ කයට අයිති දෙයක් මේ ඔක්කොම. මේ කය කොහොමද ආවේ? ආහාරං සම්බෝධං කායෝ. ආහාර වලින් හටගෙන තියෙන්නේ. ආහාරං අනිත්‍යං දුක්ඛං අනාත්තං. කායං අනිත්‍යං දුක්ඛං අනාත්තං. තොර හිතෙන් මැවිලා පේන්නෝනේ මේ ආහාර කියන එක අනිත්‍ය දුක යනාත්මයි. කය කියන එකත් අනිත්‍ය දුක යනාත්මයි. සබ්බ සංඛාර අනිත්‍යං දුක්ඛං අනාත්ත. මොකද කය හින්ද තමයි විඥාණය පහළ වෙන්නේ. කයත් පදනම් කරා. එතකොට මේ විඥාණය සියලු දේ අත්දකින් ලෝකයක් කියලා අපි අත්දකින්නේ. එතකොට මේ කය අනිත්‍ය නම් මේ සියලු සංස්කට සියලු දේ අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔන්න එතනදී විදර්ශනා කළ මෙනී කරන අවස්ථාව. ඊට පස්සේ ඊළඟ අඩි ටිකක් අරන් යනකොට කායම් පුරාණං කම්මං. ඒකත් මෙනි කර්ම. කය පුරාණ කර්මය. මේක නිකන් ආවනේ. කර්මය කියන්නේ කොයි හරි තැනකදී අපිට ඇලුනා ගැටුනා එහෙම වෙච්ච දෙයක්. තිබ්බකේ විපාකයක් වශයෙන් දැන් ඔන්න විපාක දෙනවා. එතකොට විපාක ඒ බලවේගේ ඇති කරපු මුල් මේකත් අනිත්‍යයි දුකයි අනාත්මයි. චිත්ත සංකාරයක් වෙන්න පුළුවන්, වචී සංකාරයක් වෙන්න පුළුවන්. ඒකත් අනිත්‍යයි. එතකොට ඒකෙන් හටගත්ත ඒ දේවල් ටිකත් අනිත්‍යටපත් වෙන්න ඕනි කියලා ඒකත් නැති වෙනවාමයි කියන එක මෙනි කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මෙතන මෙහෙට වඩිනකොටත් කල්පනා කරා මට මෙතන විපාක තියෙනවා. මේ විදිහට මම මේ මහ කැලේ අරේ මේ මිනිස්සු සාමාන්‍ය දැනුත් මෙහෙම හිටියත් කට්ටිය මුණ ගැහෙන්නේ නැතුව ඉන්න ක්‍රමයක තමයි ඉන්නේ. සමහර අවුරුදු ගණන් දන්න කට්ටිය ඉන්නවා දායක පිරිස. ඇත්තටම ඒගොල්ලන්වත් වැඩි ඒ කියන්නේ පුළුවන් විදිහකට අඩුවෙන් සම්බන්ධ වේගෙන දෙමව්පියෝ වුණත් මං ඉතින් බැරිම තැන දැන් අවස්ථාව වෙලාවලදී
යුතුකමක් වගේ ඉෂ්ට කරන වෙලාවල්දී අන්න ඒක ඒ විදිහට. හැබැයි ඒ කර්ම විපාක හැටියට දකින්න ඕනේ ඒ හැම දෙයක්ම. ඒ විපාකයක් දෙන හැටි, ඒ චක්කු විඥානේ හටගෙන පහළ වෙලා තියෙන හැටි. එතකොට කොහොම හරි එහෙම වොන්න සක්මන් කරගෙන යනකොට අවිජ්ජාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය ජාති, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස. ඒක කෙටි කරලා ගන්න පුළුවන් මව් කුසේක විඥානේ හටගන්න ඒ අවස්ථාවේ ඉඳන්. එහෙම හේතුඵලෙන් බලන විදියත් බලන්න පුළුවන්. ඊට පස්සේ සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. වය ධම්මා සංඛාරා උපද්ද වය ධම්මිනෝ උපජිත්වා නිරුච්ඡanti ඒකං රූප සමෝසකෝ. සබ්බේ සංඛාර අනිච්ඡාති මේක තමන් ප්‍රඥාවෙන් දැක්කම සබ්බේ සංඛාරානිච්ච යදා පඤ්ඤාය පස්සති ඒක භාවනාවෙන් දැක්වතින් අත නිබින්දති දුක්ඛේ ගැන කලකිරෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය. මෙහෙම අධ්‍යක්වතින් අවිද්‍යා නිරෝධෝ ඒකත් හේතුඵලයෙන් නැති වෙන හැටි. අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා, විඥාන නිරෝධෝ ජාති ජරා මරණ ශෝක. මේක හිතෙන් වෙන ආකාරය බොහොම කල්පනා කරන එක පුරුදු කරගන්න වෙනවා පිංගොතින්. ඉතින් ඒක මාර්ගයේ වඩන්නම් ඵලයක් ලබන්න නම් ඕක ඕම බලන එකදී තමයි අර සක්මනේදී ලේසි එහෙම කරන්න. එතකොට එහෙම එතන ඒක කල්පනා කරන එක කරලා තමන්ට ඒක හිතෙන් බලන්න පුළුවන් තත්ත්වේ මතුවෙන්න පටන් ගන්නවා. එදා බුදුහාඳුනකාර එකපාරක් කියවුවා මේක මතුණා. දෙවනි පාර බුදුහාඳුර ආයි කියන්න කියපු අවස්ථාව තියෙනවා. එතකොට මතුණා. දැන් අපිට සිය පාරක් හරි කියනකොට ඒ දොර ඇරෙන්න ඉඩ තියෙනවා පින්වතුනි. මේක පරිශීලනය කරන්න වෙනවා ටිකක් යහමින්. එතකොට තමයි බුදු ලෝකයක් වෙනම තැනක් වෙනම ප්‍රඥා ලෝකයක් තමන්ට බුදුහාඳුර කියන ප්‍රඥාව එතන මතුවෙන්න ඉඩ තියෙන්නේ. එතකොට අර එහෙම සක්මන් කරන් යනකොට අන්න ඒ ටික පිටපස්සේ අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා, විඥාන නිරෝධෝ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස නිරුච්ඡanti. ඒතං සන්තං ඒතං පනීතං සබ්බ සංඛාර සමතෝ පටිනිසගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. සංඛාරා පරම දුක්ඛ නිබ්බානං පරමං සුඛං. අන්න ඒක සක්මන ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ ආයේ ඔන්නෝම අනිත් පැත්තට දැන් තමන් ඔය කියවන එකක් උනත් ගන්න පුළුවන් සක්මනට. ඔක ස්වාමින් වහන්සේ හදපු සක්මනක්නේ උන්වහන්සේ පාලියෙන් ඒ කොටස අරන්. ඉතින් පින්වතුන්ලත් ඔක තමන් ඔය පොත කියවනකොට ඉතින් මං අනුබල දෙනවා මේ පොත කියවන්න. පොත්තික ගණ්ඩ ඇඳගාව තියන්න තමගේ මෛත්‍රී භාවනට ආනාපාන සති භාවනටයි මේක එකතු කරන්න. තමන්ට ලංකාවේ හොඳ නායකයෙක් පත් වෙන්න නම් මේක කියවන්න, මේක බලන්න. ලංකාව සෞභාග්‍ය වෙන්න ඕන නම් මොන හරි රෝකෙට ශාන්තිය ලැබෙන්න ඕන නම් ධර්මයේ දන කෙනෙක් හැටියට තමන් එහෙම කරන්න. තමන්ගේ මතේ කරන්න ඕන නම් කරගෙන යන්න. බලමු මොකද වෙන්නේ කියලා. අඩු ගානේ මනුෂ්‍යාත්මයක් ලැබෙයිද කියන එකත් හිතා ගන්න අමාරු පිංවතුනි. ඔක්කොම මේ පඬිතකම් නැති වෙන්න පුළුවන් පිංවතුනි. ඒ කියන්නේ යථාර්ථය දන්නේ නැතුව සත්‍ය අවබෝධ කරගන්න නැතුව අපි අසරණ වෙනවා පින්වතුනි. අපිට අපි වෙනුවෙන් කවුරුත් හිතලා ආපු කෙනෙක් නැහැ. මේ වෙලාවට සම්බන්ධ වෙලා බැඳින් ඇති කරන් යන පිස්සක් කෙරෙන්න. දෙමව්පිය වෙන්න පුළුවන්, ඥාති වෙන්න පුළුවන් මේ භවය ආපු. හැබැයි බුදු කෙනෙක් ඒක දුර්ලභ පහළවීමක් පින්වතුනි. ඒක සත්‍ය වෙනුවෙන් කලාතුරකින් මොනවත් හේතුවක්, ඒ කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නැති උපරිම මහා සත්ව කරුණාවකින් සියලු දෙනාටම උපරිම යහපත කරන්න කියලා බිහිවෙච්ච ඒ සිදුවෙච්ච සිදුවීමක් ශ්‍රේෂ්ඨම සිදුවීමක් තුන් ලෝකේ. ඒ බුදුන් වහන්සේ කෙනෙක් ලෝකෙට බිහි වෙන එක. උන්වහන්සේගේ වදන් අපේ ගාව තාම තියෙනවා කියන එක. මේ ඔක්කොම කර්ම නැති කරගන්න තියෙන ඖෂධ පින්වතුනි. මේ ලංකාවත් ඉන්දියාවත් ඒවට බර රටවල් පින්වතුනි. ඒ වගේ සංස්කෘතිය හදපු ඒවා දෛවයේ ක්ලියර් කරගන්න, දෛවයේ සුද්ධ කරගන්න. ඒ දැනුම හොඳට තිබ්බා. නිකන් අද ඉඳලා හෙට මැරුණම් මොනවත් වෙන්නේ නැහැ කියන ඒ මේකෙන් යන ශිෂ්ටාචාර නෙමෙයි. අද ඉන්නවා හෙටද මැරිලම් ගියාම ඔක්කොම ඉවරයි කියලා දැන් ජොලි කරලා ඉන්නෝනි කියන ඒකේ තමයි අනිශිෂ්ටාචාර පිටද. ඒවා අපිටත් ටිකක් ඇවිල්ලා තියෙනවා. අපිටත් ටිකක් නෙමෙයි මේ අධ්‍යාපන ක්‍රමෙන් ඒ දේවල් වලින් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි සසර කරපු පුරුද්දක් මත තමයි අපි ඒවා කඩාගෙන අපි ඒක අස්සෙන් මේ සත්‍ය ඔස්සේ රැඳෙන තත්වයක් ඇති කරගෙන තියෙන්නේ. ඉතින් මම අර කර්මය ගැන කියන්න ඕනේ අර ළමයි. එහෙ ඔර නිරාගමික ඒ ළමයි නිරාගමික කියලා කියන්නේ ඒ බලද්දි මට මේගොල්ලන් මට තේරුණා ප්‍රායෝගිකව කිසි දෙයක් පෙන්වන්න කියන්නේ මේගොල්ලන්ට එහෙම පේන්න ඕනේ. එතකොට මගේ පෞද්ගලිකව තිබ්බ දෙයක් මම අරන් පෙන්වන්න වුණා. ඒ පස්සේ නම් ඒගොල්ලන් නිශ්ශබ්ද වුණා. එහේ
ස්ටල් නිශ්ශබ්දලා නිකන් කල්පනා කරන ෂොක් එකක හිටියා. ඉතින් පින්වතුනි මේගොල්ලන්ට මේවා නිකන් මෙච්චර ෂොක් වෙන්න. තව හිටියා ළමයි හේ පන්සලකටවත් එන්නේ මාවත් අම්මා දෙමව්පිය අමාරුවෙන් තමයි ගෙනාවේ. එයාට තියෙන ප්‍රශ්නයක් විශ්වාසය නැහැ කියලා. එතකොට මහාම්දුරංගෙන් ඒ කාලේ ආශිර්වාද ලැබලා එහෙම හිටපු පවුල්. ඉතින් මේක ඒ විදිහට විශ්වාසයක් නැති අපේ ලංකාවෙත් ඒක වෙලා යනවා. ඒතකොට ඒක අපි කරන්න තියෙන්නේ අපේ තුල තව අපි පෙරම්පුරණ වගේ වැඩක් කරන්න ඕනේ එච්චරයි. මං හිතන්නේ වැඩිකල් බලබල ඉන්න ඕනේ කියලා මොන හරි අපේ ජීවිත කාලය තුලදිම මට විශ්වාසයි. එහෙම නැතත් අපි හදිසි වෙන්නේ නැහැ අනාගතේ හරි ඒක වෙනකල් අපි හේතු වඩනවා. අපි එළියෙන් කවරේ වෙලා අපි ගොඩ ගන්නකල් බලබල ඉන්න එක තේරුම්න්නේ නැහැ. කාගේ හරි පිනකට ඒක එල්ලිලා ඒක එයා තාගරි තපසකක් උනත් අපි තනියම මේවා කරගෙන මතු කරගත්තේ නැත්තොත් මේ අවස්ථාව අරගෙන මං හිතන්නේ ඒ වගේ ආශිර්වාදයක්වත් එන්න ඉඩකඩ ලැබෙන්නේ නැහැ පින්වතුනි. මේ ආශිර්වාදයක් එන්නේ අපේ ව්‍යායාම එකතු වෙලා. නැත්තම් මෙහි කම්මැලියට ඉඳලා කවුරේ අත මේ කකුල අල්ලලා හරි අත අල්ලලා හරි එහෙම මං හිතන්නේ ෂෝට් කට් මෙතඩ් එකක් තියෙයි කියලා. ඉතින් ඒක බොහොම පැහැදිලි මේ ධර්මයේ මේකත් එක්ක. ඉතින් මේ ළමයි මේක ගැන හරියට කිව්වා. ඉතින් මං ඇත්තටම මගෙත් එක එක මුණ ගැසීම් සිද්ධ වෙනවා ඉන්දියාවේ. දවසක් මම මේ දැන් මේ ගිය අවුරුද්දේ අවංකවම මම බලා කටයුතු කර කර ගියා. මට බලෙන්ම වගේ කටයුත්තක් ආරම්භ කරන්න වුණා. ඒ தത്വෙට ආවා අර ආරණ්‍යයක් මේ මේ හද හද හිටපු එකක්. ඒක යම් විදියකින් මේවා කළා. මේ ඊට පස්සේ ඉතින් අර වැඩපිළිවෙලක් සකස් වුණා. මේ මොකද්ද මොකද්ද දැන් එක කඳවුරක් වගේ. ඒකයි මගේ අරමුණ. කඳවුරක්. ඒ කියන්නේ මාරයට ගහපු ඉතින් අපිට පහරවල් වඩිනවා. ඒ කියන්නේ මේ යෝධයෝ මේ සොල්දාදුව කීප දෙනා ඉන්නේ. ඔයද ඒ තේ මුල් කාලේ එහෙම තමයි පින්වතුනි. මම අර කතාවල් එහෙම කියනවා. අර ප්‍රභූපාද මේ අර මේ උන්වහන්සේලා ඇමරිකාවට මේ ධර්මයේ දෙන්න ගියාම දැන් අවුරුදු ගණන් දිදි හිටියා ඉන්දියාවේ. හරි ගියේ නෑ ඇමරිකාවට ගියා. ඇමරිකාවට ගිහිල්ලා පළවෙනි අවුරුද්ද මේ අර බෝට්ටුව ජෙටි බෝට්ටුව නවත්තන තැනට යනවලු කවදද ඊළඟ බෝට්ටුව ඉන්දියාවට යන්නේ කියලා අහන්න. ගිහිල්ලා හැබැයි එයා කවදාකවත් යන්නේ නැහැ. අර ඒක මේ ගින්නෙක් කෙනත් කියනවලු ඔබ වහන්සේ ඔය ස්වාමි හැමදාම අහනවා හැබැයි යන්නේ නැහැ නේද කියලා. ඔහොම අවුරුද්දක්. ඒ කියන්නේ එයා එහෙම ගියයි එයාට එපා වෙලා හිටියේ මේකේ මොනවත් වෙන්නේ නැහැ. ඒක මොනවාද මේ මං කරන්නේ මෙහෙ කියලා. හැබැයි එයා ඔහොම හිටියා. දැන් අවුරුද්දක් වගේ වොම යනකොට ඉතින් ඒක වෙලා වෙනවා. අපි මාරයත් පොඩ්ඩක් බලබල ඉඳලා ඊට පස්සේ රෝදේ අල්ලගෙන ඉඳලා ඔන්න කැරකෙන්න පටන් ගන්නවා. පවුනේ සියලු සත්‍යයන්ගෙම යහට සුභසිද්ධියට, පරම සුභසිද්ධියට. අනිත් දේවල් මොනවා වුණත් කමක් නැහැ. මේ වගේ දේවල් අසත්‍යක වෙන්න බෑ, වෙන්නෙත් නැහැ. මොන දේ ආවත් ඉතින් මේ වෙලාවට දැනගන්න පුළුවන් ඒ ಗುಣ වඩාගෙන ඉන්න උත්මයෝ සමාකගේ පින් අඩුකමටයි කරගන්න බැරි කමටයි ඒ දේවලට හිත යන්නේ නැහැ. එක එක විදිහට කල්පනා වෙනවා. ඉතින් කොහොම හරි මේ මේක පටන් ගන්නවා. පටන් ගනිලා ඉතින් දැන් ඇත්තටම මට මේ කියන්නේ අර මොනවාද කියන්නේ ඔය දැන් ඒක මගේ අරමුණ තිබ්බේ මේ උපාසක වශයෙන් යෝගිව පුහුණු වෙන්න. ඒ පුහුණු වෙන එකත් එක්ක පැවිද්දට යන්න පුළුවන්. ඒකෙදි ඉන්න ගමන් කර්මය ක්ලියර් කරන උපරිම මේ සූත්‍රත් එක්ක වඩන මේකත් එක්ක කර්මය ක්ලියර් කරගන්න පුළුවන්. එතකොට මේ මාර්ගඵලයක් උනත් එදෙන ඉන්න ගමන් ලැබෙන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ තමන්ගේ හිර වෙලා තියෙනවා නම් භාවනාවේ හෝ දෛවයේ හෝ ආර්ථික හෝ මොනවා හරි ඒකත් ක්ලියර් වෙන්න දෛවයේ ක්ලියර් කරන කුසලයක් අවදි කරන එතනට එන්න පුළුවන් නම් කොහොම හරි. මොකද එනකොටත් බාධා ගොඩක් එනවා. ඉතින් ඒවල වෙන කාරණා තියෙනවා. කොහොම හරි එහෙම ඇවිල්ලා ඕක දැන් පටන් ගත්තා. පටන් අරන් මේ දැන් එහෙම ඉතින් යනවා. ඒක ඊට පස්සේ ඔන්න පැවිදි වෙන කට දැන් ඕක තිබුණ නැත්නම් එහෙම පැවිදි වෙන්න කට්ටියක් බිහි වෙන්නෙත් නැහනේ. හරියට පුහුණු වෙලා දැන් නිකම්ම ආවට පැවිදි කරන්නෙත් නැහැ. මම යම් දේවල් හොයනවා. ඇත්තටම ඒගොල්ලන්ගේ කර්ම ගැන ඒගොල්ලන් දිගට කරගන්න පුළුවන් ද ඒවා වෙන බලන්න පුළුවන් මට තේරෙන ක්‍රම වලින් වෙන දේවල් හොයලා බල්ලා තමයි ගොඩාක් මේ වගේම මේ විදිහට තමයි උපදේශ ටිකක් දෙන්නේ. ඉතින් කොහොම හරි ඒ වගේම බැඳීමක් ඇති කරන්නේ නැතුව මං ගිය ගෙදියට වගේ ආරණ්‍ය වල හරි පන්සල් හරි මොනවත් ඒවා මේ මොකද ඒ කියන්නේ ස්ථානගත වෙන්නේ නැතුව බනවලට යන්නේ නැතුව අන්න එහෙම පුහුණු වෙන පිළිවෙලකට තමයි නිර්ආමිෂ සතුට ආශ්‍රාදයේ විදිගෙන යන සංඝයා වහන්සේලා ටිකකට ධෛර්යයක් දෙන්න ඔන්න මේක කළා තියෙනවා. උපත උපාසක කට්ටියටුණත් එහෙම ඉඳින්න පුළුවන්. ඊට පස්සේ ළඟට යන්න පුළුවන්. එහෙම තියෙනවා. දැන් ඕක පටන් ගන්න කවුඩක් කට්ටිය සමාට සමාකය සමාකලට ඉඳන්නේ තාඳුරු තාමත් කැලේ යනවා. ළඟදී නම් ලොකු කැලේකට ගියේ නැහැ. හැබැයි හිමාලය යනවා. තව කරණේවා කරනවා ඒවා තවත් කරනවා අනිවාර්යයෙන්ම. මේ කරන්නේ නැතුව දෙන දෙයක් නැහැ.
කොහොම හරි මේවා පටන් ගැනුන අපින්වත මේක සෑහෙන වෙනසක් මගේ හිටපු ජීවිතයත් එක්ක. ඒ කියන්නේ හිටපු කියන්නේ මෙතෙක්කල්. හැබැයි ඕවට කරන්න අවුරුදු 18 ඉඳන්ම තිබ්බ. 23 ඉඳන් හොඳට පැහැදිලිව තිබ්බ කරන්න ඕනේ කියලා. හැබැයි වෙලාව බල බල හිටියා. ඉතින් 50 වයස පනින්න උනා. කමක් නැහැ. මට දැන් නම් අස්වහන් හරි ලේසි. හිමාලයේ කීපවතාවක් එහෙම අස්වහන් ඒ අවස්ථාව වුණාම ටිකක් මේ මිනිසුන්ට යහමින් කරන්න බැරුණා කියලා පසුතැවිලි වෙලාවල් ආවා. 2015 ඔය වගේ කාලේ ඔක්සිජන් නැතුව මේ මැරෙන්න වුණාම මැරෙන්න වගේ යන්න වුණාම හැබැයි මේ දැන් ඒක සෑහෙන මොකද මන් දන්නවා මේ මන් දීලා තියෙනවා මට මේ විදිහට මේ ඇතුලෙන් නිවන් දකින්න වඩන්න පුළුවන් ක්‍රමය වඩන ක්‍රමය තව ඉදිරියට කොහොම යනවා නම් ඉතින් අර මේ පොඩි ආදර්ශයක් කොහොමද කරන්න කියලා ඉතින් මේ ඊට වඩා මං හිතන්නේ ඊට වඩා ඉතින් කරනවා නම් තවත් හොඳයි කොහොම වුණත් කට්ටියට මට දෙන්න පුළුවන් පැත්තෙන් ජර්මන් හාඳුරු මොනවද කිව්වේ කොහොමද කරන්න කිව්වේ දැන් ඒක දන්නවා ඔක්කොමලා වගේ ගිහි කට්ටියම නිවන් යන මග ඉතින් ස්වාමි මාස්ටර්ට දැනගන්න පුළුවන් මේ ගිහි කට්ටියට දැනගන්න පුළුවන් කිසිම උන්වහන්සේගේ එළිය ජීවිතේ විතරනේ කට්ටිය චුට්ටක් හරි දැනන හිටියේ කොහොමද නිවන් මග වැඩුවේ ඉතින් මේ කාරණාව පටන් ගත්තා දැන් මේක දැන් මම මේ කුටියේ ඉන්නකොට දැන් ඕවා පටන් අරන් එතන ඉනකොට මගේ පොත් ඇස්සේ තිබ්බා මේ මගේ ඔය ඉෂිවරුත් එක හම්බෙච්ච වෙලාවකදී මේ ඒගොල්ලන් ඔහොම දැන් ඒගොල්ලන්ට සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවත් බෑ මම වෙන කෙනෙකුගේ පරිවර්තනයක් තුලින් තමයි ටක් ටක් ගාලා දින දාලා මම ලිව්වා ඒගොල්ලන් කියපු පොයින්ට්ස් වගේක් එතකොට 2019 තමයි ඔය මුණ ගැසීම සිද්ධ වෙච්ච එකක් මම ලියලා තිබ්බේ එතකොට මට දැන් මේක මේ දැන් 2023 ගිය අවුරුද්දේ තමයි අර දැන් ඕක හම්බුණා. හම්බුච්ච ගාමේ ලියවිච්ච එකක් මේ මොනවාද මට එකපාරටම ඇහැට ගැටුණා. ඒ කාරණා. එතකොට ඒක ගැටෙන ගමන්ම මට ෂොක් එකක් ආවා ඇත්ත කියනවා නම්. මොකද ලියවල තියෙන එක දැන් වෙනවා දැන් ඒ මං ඒ කුටියේ ඉන්න වෙලාවේ ඔන්න දැන් ඒක වෙනවා. එතකොට මට තේරෙන්නේ මේ කර්මය ඒ කියන්නේ මොනhari පේනෝ නම් පේන්නේත් අපේ කර්ම විපාක කර්ම වාරය නැහැටි. ඉතින් ඔය කර්ම වාරයක් එන විදිය ඒ අනිවාර්යෙන්ම එන ආකාරයක් තමයි උන්වහන්සේලා ඒ වෙලාවේ කිව්වේ මේක. ඉතින් මම ඒක ලිව්වා ඇත ලියලා තිබ්බා. මම ඉතින් ඒක පෙන්නුවා සමාජකලාවට මේ සමාජකාරී කියන්න පුළුවන් මේක ශාස්ත්‍ර වගේත් කියලා. හැබැයි පින්වතුනි අපිට කර්මය දැනගන්න ඒක අපි ප්‍රායෝගිකව එහෙම වෙනවා කියලා තේරුම් අපි පිම්පව් කියන හරියට තේරුමක් එනවා. අපි මේ ඒ අනුව යන්නේ කියලා. ඕක සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය දැනගත් යුතු දෙයක් බුදුහාඳුර කියනවා. දේවලෝකවල තියෙනවා. කර්ම න්‍යාය තියෙනවා. කාමයේ ආදීනවේ තියෙනවා. නෙක්ඛම්ම අතරීමේ යහපතක් තියෙනවා. අන්න ඕවා අපි දැනගෙන ඉන්නකොට ඒවා අනුව ජීවත් වෙලා කටයුතු කරාම තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න පුළුවන් වෙන්නේ. ඒක පෙන්වන්න ඕනේ නැහැ නේද? පිකුද අර ප්‍රෝග්‍රෑම් වලදී පෙන්වන්න ඕනේද? ඒක සාක්ෂියත් මම හිතන්නේ එච්චර තමාගට පිංගුතුල ඕනට වඩා විශ්වාස කරන යන පිංගුතු ටිකක් වෙන්නත් පුළුවන්. සමහර තරුණ අය ටිකක් ගවේෂණාත්මක බලන් ඉඳ තියෙනවා. හැබැයි ගවේෂණාත්මක කියන්නේ ඒක සත්‍ය ගවේෂණයක් වෙන්න ඕනේ. මේ එක දෙයක් පැත්තකට හැරිච්ච ගවේෂණයක් වෙලා හරියන්නේ නැහැ. අපි හැමෝම මං ඉස්සර හිඟන්නගෙන් පව ඉගෙන ගන්න ගිය ඇත්ත දැනගන්න. ඒගොල්ලන් ගාව දැනුම තිබ්බ හින්දා. එහෙම දැනුමට මේ දේවල් දැනගන්න ආසාවක් තියෙන්න ඕනේ. මොනවත් පක්ෂපාත වෙන්නේ නැතු. ඒතකොට සත්‍ය දැනගන්න ඉඩ තියෙනවා. ඒ වගේම බුදුදහම මොනවත් දන්නේ නැතු ඒක ප්‍රතික්ෂේප කරන්න යන්න අරකයි. ඒක දන්නවා කියන්නේ ඔහොම පොත්පතත් කියලා ප්‍රැක්ටිස් කළා. සෝවන් වෙලා පස්සේ ඒක අයින් කරන්න පුළුවන්. එහෙම නිකම් මේ Tamanta ෂුව වෙලා මේක මං මේම ධර්මයේ මේ මට්ටමින් දැක්ක කියලා ඊට පස්සේ අපිට ඒක මේ වැඩක් නැහැ කියලා අයින් කරන්න පුළුවන්. ඒව නෑ වෙන්නේ නැතුව ඒක ඒගොල්ලන් ඒ යන විදිය හරි විදියක් නෙමෙයි. ඉතින් පින්වතුනි දැන් මං හිතන්නේ වෙලාව ගොඩක් ඇති. මොකද කට්ටියට සමාජකරට යම් අන්තිම අදිෂ්ඨාන කරන එක නැතුව යන්න ඉඩ තියෙනවා. ප්‍රමාද බස් වලට අල්ලන්නේ ඉඳ ඒකින්ද මේ පොත්පත කියවන්න මං හිතන්නේ ඒක ඔළුවට වැදෙන්න ඇති. ආ තව ඒවා තියෙනවා. තව එක ටිකක් කියන්න ඕනේ අනිවාර්යයෙන්ම. පින්වතුනි මේ කර්ම කිව්වම කාය කර්ම විශේෂයෙන්ම දැන් අපේ හිතේ කෙලෙසයක් වැඩ කරන්න පුළුවන්. මේ හිතේ ක්ලේශ කාය කර්ම වලට ගියාම ඒක භයානකයි. දැන් අපි කියමුකෝ අපේ රාගයක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා. හැබැයි අපි ඒක හිතේ තියාගෙන මේවා කරගෙන. හැබැයි ඒක අපි කයෙන් කෙරුණාම ඒක රෙකෝඩ් වෙනවා පින්වතුනි. ඒක රෙකෝඩ් වෙනවා. ඒක ඊට පස්සේ සුභාධර්මයේ කර්ම න්‍යාය වගේ බලාගෙන ඉන්නවා අපි හැදිලා එනවාද කියලා.
අන්න ඒවා අපි පරිස්සම් වෙන්න ඕනේ. කොච්චර අපිට මොන හරි මේවා මොන දුෂ්කරකම් මොන අමාරුකම් ආවත් මොන පෙළඹීම් ආවත් අපි ඒකයි ওই ශික්ෂාපද තියෙන්නේ අපි ඒකෙන් පරිස්සම් කරන්න. විශේෂ බරාගය සම්බන්ධවත් ඒවා අපි පරිස්සම්ම වෙන්න ඕනේ. විශේෂම හොඳට ಗುಣධර්ම වඩාගෙන යන උත්තරමම තමයි සමාකලට මෙහෙම අමුතු බලවේග එnde ඉඩ තියෙනවා. ඉතින් ඒක අපි හොඳට වග බලා ගන්න ඕනේ. සමාකලට අපිට එහෙම සීලයක් කැඩුනම අපිව හිර කළා, අපිව දන්නේ අපි දිනුවක් වෙන්නේ නැහැ, දිගට මොහොම ඉන්නවා මොකද කියලා දන්නේ නැහැ. බලනකොට මේ වගේ මට ඒවට කතා කියන්න ගියොත් මගේම පෞද්ගලික අත්දැකීම් ඒවා කියන්න ගියොත් වෙලා යනවා. ඉතින් හැබැයි පින්වතුන්ට මම කෙටියෙන් කියන්නේ ඒක ඉඳලා පරිස්සම් වෙන්න ඕනේ. කාය කර්ම වලට යන්න දෙන්න අරකයි. හැබැයි හිතේ තැඹි තියෙන්න දෙන්න අරකයි. ඒකට තමයි උදේට සැහැල්ලු පිස්සු දෙච්ච මනස. නැත්තම් කවදාකවත් දත් මැද්දපු නැති කටක් කරගන්න එපා. ගඳ ගහන ජරාව. ඒ වගේ සිතක් කරගන්න එපා ගඳ ගහන. හොඳට පිරිසුදු කුහකකම් නැති ඒ වගේ හොඳ ගතිගුණ මිනිසුන්ට ප්‍රියමනාප වෙන වසී වෙලා යන කරුණාවන්ත ඒ සත්‍යවාදී සිල්සුම දහමන හිතක් හදාගන්න ඕනේ. ඒ සුවඳ බ්‍රහ්ම ලෝකේ දක්වා කියලා යනවා. වෙන සුවඳක් ඕනේ නැහැ පින්වතුනි. මේක අපි මතු කරගන්න ඕනේ, ප්‍රායෝගිකව කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ උතුම් අඩවියේ මේ පුණ්‍ය භූමියේ ඇත්තට මට හිතා ගන්න බෑ. මා තිතුවා මේ බෝධින් වහන්සේ තරි අනුහස් මං හිතන්නේ. එත දන්න තාමත් ඒ පූජා කරනවාද කියලා කට්ටිය. මං හිතන්නේ මේ බෝධින් වහන්සේ පැරණි මේ මුළු අඩවියම මේ පළාතෙම අනිවාර්යයෙන්ම උත්තමයන් වහන්සේලා බිහි වෙච්ච සෙංකඩගල පුරවරයත් එදා උත්තමයන් වහන්සේලා එදා ශාසනය ආරක්ෂා කරලා ජීවිතේ පූජා කරන් ඒ වගේම මට දැනෙනවා මේ අඩවියත් ඒ උතුම් බුද්ධ ශාසනේ ඒ තියෙන ගෞරවත්වය ඒ ශ්‍රී විභූතිය මතු කරපු තැන් ඒ අනිවාර්යයෙන්ම කොහෙන් හරි ඒ පුණ්‍ය ශක්තියින් ඉස්මතු වෙනවා කොහෙන් හරි ඒවා මතු වෙලා මේවා 5000ක් තව පවතින්නේ ඒ බුද්ධාලම්බන පීතියත් ඒ දහම් ඥානයත් සමාධි සෝයත් මිනිස්යන්ට සිල් සුවඳත් දස දිසාවට විහිදෙන්න ඕනේ සත්වයන්ට ආයි නිවිසනසීමක් වෙන්නේ මුළු උතුම් ධර්මද්වීපය ඒ උතුම් දහම් සිසිලෙන් දහම් ශක්තියෙන් බුදු බලයෙන් අවදි වෙන්න ඕනේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ කරගන්න සියලු පුණ්‍ය ශක්තියින් දෙමව්පියන්ට ඥාතීන්ට ඉෂ්ඨකාමි දේවතාන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. ඥාති නොවිච්ච කෙනෙක් මේ ලෝකේ නැති ඉඳ සත්ව ලෝකේ අවිච්චි ඉඳන් දේව බ්‍රහ්ම ලෝක දක්වා හැම සත්වයකටම අනුමෝදන් වෙන්න. ඒ වගේම සතරවරම් දෙවිරුන්ටත් ශක්‍ර දේවෙන්දටත් සාම්පති බ්‍රහ්මදිවි රාජන් වහන්සේටත් ඉෂිවරු මුනිවරු සිද්දල්ලටත් ගන්ධර්වරුන්ටත් බහිර්වරුන්ටත් කිනාරවරුන්ටත් සියලු අදෘශ්‍යමාන පේන නොපෙනෙන පෙරම්පුරණ සියලු උතුමන් වහන්සේලාට මනුලොව දේවලෝකේ බ්‍රහ්මලෝකේ ඒ සියලු උතුමන් වහන්සේලාට පින් අනුමෝදන් වෙත්වා. දේව සේනාධිපතිවරුන්ටත් නාග නාගින්ටත් රුක්ෂ දේවතාන් වහන්සේලාටත් මේ බුදු සසුන ආරක්ෂා කරන මැණිකක් වගේ ඒ සියලු උතුමන් වහන්සේලා තව ශක්තිමත් වෙලා බලවන්ත වෙලා ඒ සත්‍ය රැකගෙන යන ඒ මහා බුදුන් වහන්සේගේ සම්බුදු කරුණාවෙන් ඉෂ්ටකරන්න හිටපු අරමුණ ඉෂ්ට වෙන්න අනිවාර්යයෙන්ම ඒ බුදු අදිෂ්ඨානයට নমස්කාරය වෙත්වා. ඒ බුද්ධ පාරමිතාව සීල සත්‍යයන්ට රැකවරණයක් වෙත්වා. සීල සත්‍යයන්ට ගොඩ වෙන්න බුද්ධ ශාසනය ආයි ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය අවදි වෙන මොහොතක් වෙන්න. ඉස්සරහා කාලෙදී මනුෂ්‍යයන් පල්ලෙහාට නොවැටි සිතුවිලි පිරිසුදු වෙලා පවිත්‍ර වෙලා ඉස්සරහාට එකෙක් එක්කෙනා ගොඩෙන ආත්මයක් ගොඩෙන විදියට ගොඩ වෙන භූමියක් තපෝ භූමියක් වෙන විදියට මේ ලංකා දෙරණ ලෝකෙ පුරා මනුෂ්‍යයන්ට ඒ ධෛර්ය ශක්තිය ලැබේවා. පෙරම්පුරණ උතුමන් වහන්සේලාගේ බලශක්තිය ආයි මනුලොව දිස් වෙන කාලයක් නොබෝ කලකින් මේ උත්තම ශාසනේ ඒ උසිරිපාද ආයි මනුලොව දර්ශනය වෙන්න. සම්බුදුන් වහන්සේගේ ශ්‍රී පාදයේ සී සංඛ්‍යත් චක්‍රේ තනුභාවය සිර දෙනාටම ආශිර්වාදයක්ම වෙන්න. ඒ වගේම මේ සියලු රටේ මුළු ලංකාදීපයටම මේ දරණිතලයට ඒ තඩංග වීරිය වඩන උතුමන් වහන්සේලාගේ චිත්ත බලය
ආයි මේ උත්තම ශාසනය ආරක්ෂා කරන කාලයක් වෙන්න. විශේෂයෙන්ම මේ අඩවිවට කරන් ඉන්න ගුණපුරපු පෙරුම්පුරපු අසන්න සන්න වැලිවිට සරණ. එවගේම පානදුරි අරිය දම්ම ස්වාමී වහන්සලත් එදා පානදුරේ වාදය ඇතිකරපු ඒ උත්තම ස්වාමී මහා නායක ස්වාමී වහන්සලත් උන්වහන්සල කොයි හරි උන්වහන්සේ අධිෂ්ඨාන ශක්තිය හෝ ඒ දේවල් මේ ලංකා පුරාවටමින්